मैं कहता हूँ जले जलमुनास्त्र हरा एक कोहमद में गवे अबे नुकसान क्यों इतना क्यों हुई ना, होएगा। और अन्न मिष्ठान उसको फैल देगा ना अपने आप एक दिगर ना हाँ वहां मत के विसी को विसी आता मेरे ओ को आ रहा इधर में अब याद है इधर हाँ में कथा विनाश विनाश मार कर गई ना तो पेपर कर आए हैं तो ना गोभी अभी मार मैं ज्यादा गला गया ना पेपर ओ देखो बहुत तो मिस्टेक वो कर किया रहे थे अत्ते में ओ अभी हाँ तीर हर तो रखो जाले नहीं लगे मैं कह रहा कि ना जिरंडा तमा दिन तीन अरे अबे जंग कुछ मानते माता के हुआ के मैं धर्मे तो लिंग हरी अभी दयाग्रहण करने मार गया कोई गन्नो निकम निम अभी गलत है ना लंका वाले गलत है ना इक लंका वाले नोड दंग दंग अभी कम मेहमा दंग कनाडा वाले कनाडा मिनिस्ट्री एक क्रम एक गोल लंट क्रम एक गोल भागने दिए इंग्लैंड के मिनिस्ट्री इंग्लैंड के गलत क्रम एक भागने दिए वेनस कनाडा वाला ए वगे में स्वीडन वेनस ඒ වගේම ග්‍රීන්ලන්තේ වෙනස්. ඒ වගේ හැම රටක්ම තම තමන්ට පුළුවන් ආකාරයට ඒගොල්ලන්ගේ සංස්කෘතිය අනුව ක්‍රමයක් හොයාගෙන තියෙනවා. අනන්‍යතාවය. අන්න අනන්‍යතාවය. ඉතින් අර දැන් කුසුමනාද මහත්තයා කිව්වාගේ අපිට අනන්‍යතාවයක් කලින් අපිත් හොයාගන්න ඕනේ මහත්මයා මේ අපේ ධර්මයේ තුලින් හරි ඒ එන ශක්තිය තුලින් අපි කොහොමද මේ ජයග්‍රහණ මාවතකට මේ පිවිසෙන්න කියන එක. අපි දැන් තොරතුරු නම් ඕනි වඩාත් වඩා අපි දක්වලා තියෙනවා. දැන් තොරතුරු වලින් සම්පූර්ණ පිරලා තියෙන්නේ. තොරතුරු නම් නමුත් අපි මේකෙන් ජයග්‍රහණය කරන මාර්ගය යන එක තමයි තියෙන ගැටලුව. අංශ මේ වතුර වලටයි ආහාර වලට දානවා වගේම මම දැක්කා වීඩියෝ කීපයක් ඇවිල්ලා තියෙනවා බෙහෙත් වර්ග වලට කැප්සූල් වගේ වලට දානවා කියලා. ඒකින්ද ෆාමසිටිකල් මෙඩිසින් අනුත් ප්‍රවේශම ඉතාමත් ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියන එක තමයි ඒකේ මම හිතන්නේ සඳහන් වෙලා තිබුණේ. ඉතින් අපි ඒව ගැනත් අපි අධ්‍යයනයක් ලබනවා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. අර අනික ඒවා වගේම ආහාර ඔය වගේ එතන රන්දීප් මහත්තයා ඇත්තම වෙන්නේ ඒගොල්ලෝ ඔය සමහර මේ කෙමිකල්ස් ඇතුල් කරන්නේ රෝඩ් රග් හැටියට. ඒ කියන්නේ ඒ සමහර ඒවා අපේ අක්මාවෙන් තමයි ඒක මෙටබොලයිස් වුණාට පස්සේ ඒකේ එන මෙටබොලයිට් එක තමයි වැඩ කරන්න පටන් ගන්නෙ. එහෙම අපේ තියෙන ඩ්‍රග්. එතකොට මේගොල්ලෝ එක කාලයක් ඔය පිලිපීනේ කළා ඒ වැඩේ. අපි දැන් ලංකාවෙත් කරනවා ඇති. ඒ වැඩේ මොකද පිලිපීනේ කළා ඒ විටමින් වර්ගයක් දුන්නට පස්සේ මොකද අපි දෙමව්පිය හරි කැමති සුපිරි දරුවන්ට කැමති අපි හැමෝම එහෙමයි අපේ අම්මලා තාත්තලාත් එහෙමයි අපි එහෙම හැමෝම කැමති සුපිරි දරුවන්ට තමන් වඩා හොඳ දරුවන්ට. ඉතින් එක එක WHO සහ විවිධ යුනෙස්කෝ සහ සංවිධාන වලින් නිර්දේශ කරන ඖෂධ අපි ලබා දෙනවා ගැබනි කාලේ දම්ම අම්මට. ඒ සමහර ඖෂධ වලින් කරනවා දැන් ඔය පිලිපේනේ කළා ඒක. ඒ පිලිපේනේ ළමයින්ගේ දැන් අපේ තියෙනවානේ පිරිමියෙක් සහ කාන්තාවක් තීරණය කරන්නේ කොහොමද කියලා. එතෙන්දී ඊස්ට්‍රජන් ලෙවල් එක සහ ප්‍රොජෙස්ටරෝන් මේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක තමයි බලපාන්නේ. මේ එතකොට ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක වැඩි නම් එයා පිරිමියෙක් වෙනවා. ඊස්ට්‍රජන් ලෙවල් එක ඉතාමත් වැඩි නම් එයා කාන්තාවක් වෙනවා. නමුත් මේ දෙකේ අන්ත දෙකකට ඉතාමත් කියන්නේ 5%ක් තියෙනකොට 10%ක් තියෙනවා අනික 90%ක්. එහෙම තමයි දෙපැත්තට යන්නේ. නමුත් එක අවස්ථාවකට පුළුවන් යම් කාරණාවකදී 30ක් වගේ කරලා අනිත් පැත්ත 70ක් වගේ කරලා. එතකොට කාන්තාවක් වුණොත් එයාගේ සමහර විට පිරිමි ලක්ෂණ වෙනවා. පිරිමියෙක් වුණොත් කාන්තා ලක්ෂණ වෙනවා. ඒ වගේ පිළිපිරි මේ වැඩේ කළා. එතකොට සරු පිරිමි හැබැයි පිරිමි ගතිගුණ නැහැ. ඉදිරිපත් වීමේ හැකියාව, තීරණ ගැනීමේ හැකියාව ප්‍රශ්න වුණා. ඉතින් මේක හොයලා බලුවට පස්සේ ඇමරිකාව විසින් පිලිපීන්ට ආධාර වශයෙන් ලබා දුන්න විටමින් වර්ගවල ගර්භණී කාලයේදී තිබුණ විටමින් වර්ගවල ඔන්න ඔය ප්‍රෝ ඩ්‍රග් ඒ කියන්නේ විටමින් වර්ගවල අක්මා විදියක හැදෙන බිදල දමන කොටස සමාවෙන්න බිදල දමන කොටස තමයි මේ ඊස්ට්‍රජන් හැටියට ඒ කියන්නේ ඉතිරි ස්ටුඩියෝ හැටියට ඇතුළේ වැඩ කරන්න පටන් ගන්න. එතකොට මෙයාගේ ඇති වෙන්නේ ස්වභාවික ඊස්ට්‍රජන් ලෙවල් එක වැඩි කරන පිරිමියෙක් කෙනාගේ. එතකොට පිරිමිය සරුණත් කාන්තා ලක්ෂණ මේ වගේ ප්‍රශ්න ලෝකෙ හැම පුරාම වුණා. උදාහරණ ලෙස ලංකාවේ ඔය මේ පාම්පිටි ලබා දීමත් එක්ක අපේ ඉන්සුලින් රෙසිස්ටන්ට් ඇඟ ඇතුළේ කොහොමද වර්ධනය නිර්මාණය වුණේ. ඒ හරහා අපේ ඇඟ ඇතුළේ සීනි ලෙවල් එක වැඩි වුණේ කොහොමද. ඒ සීනි ලෙවල් එක හරහා අපේ කොලෙස්ටරෝල් සහ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වුණේ කොහොමද. මොකද ඉන්සුලින් එකට කරන්න දෙන්නේ තිබීමත් එක්ක ඔන්න ඔය වගේ තත්ත්ව ලංකාව ඇතුළේ නිර්මාණය කරා. උදාහරණ ඇති වෙන තියෙනවා මෙකනිසම් අපිට කතා කරන්න පුළුවන් වුණා එළි වෙනකන්. ඒ වගේ වැඩ කොටස් ලංකාව ඇතුළේ වුණා. ඊළඟට මාළු හරහා බැරලෝ අපේ ශරීරය ගිල්ලවන්නේ කොහොමද. ව්‍යාපෘති වර්තමානයේත් ඒක ක්‍රියාත්මක වෙනවා. ඊටම සරෝජ මහත්තය පැහැදිලි කළ දෙයි ෆ්ලෝරයිඩ් ජලයට බහු කිරීම හරහා අපේ පීනල් ග්ලෑන්ඩ් එක කොහොමද විනාශ කරන්නේ. ඒ වගේම මාස් එක දාලා එන්නත කරාම ග්‍රැෆෙන් ඔක්සයිඩ් ඇතුල් කරලා කොහොමද අපේ ඒ හරහා පීනල් ග්ලෑන්ඩ් එක විනාශ කරන්නේ. ඒ පීනල් ග්ලෑන්ඩ් එකෙන් තමයි අපේ කොන්සස් ගතිය ඇති කරන්නේ. ඒ කියන්නේ සිහි ගතිය ඇති කරන්නේ පීනල් ග්ලෑන්ඩ් එකේ. ඔය පීනල් ග්ලෑන්ඩ් එකේ ෆන්ක්ෂන් එක රේට් එක අඩු කිරීම හෝ ඒක
ඩිස්ලගේ කිරීමත් එක්ක අපිට අන්කෝන්සස් වෙනවා. ඒක නිකන් මඤ්ඤං. ඉතින් මේ ග්‍රැෆේන් ඔක්සයිඩ් හරහා හරිම ලේසි අර හයිඩ්‍රජන් එක හරහා අපි ස්පේස් එකක් හරහා සම්බන්ධ කරලා අපි පාලනය කරන්නේ. ඒ ග්‍රැෆේන් ඔක්සයිඩ් ඇගේ තිබ්බත් පීනල් ග්‍රෑන්ඩ් එක හරි නිරෝගී නම් ඒ වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. මේගොල්ලෝ මූලිකයෙන්ම පීනල් ග්‍රෑන්ඩ් පයිනල් ග්ලෑන්ඩ් එක විනාශ කරලා ඒ අවශ්‍ය තත්ත්වය ලබා ගන්න. නේද අනුෂමත් අපි ඒක දිගට කරගෙන යන්න මේ කතාව. නැත්නම් මේකට දැනුම ප්‍රශ්නකුත් තියෙනව නේද? ඔව් දැනුමත් අවශ්‍යමයි. අර මම අර ඔබතුම ඔව් නැවතුම දැනි පටන් ගන්න හොඳයි නේද? ඔව් මම ඒක යාල කීලින්නම් ඔව් ඒක තමයි. නැත්නම් මේ ආයෙ වෙනස් වෙනවා. ඔව් මම අර මැඩෝනා සම්බන්ධයෙන් මම කිව්වේ පේනවා ඇති මේ කටේ මැඩෝනා එන්න තේ මේක ඔව් මේක ඔපරේටින් සිස්ටම් එකක් කියලා කීලම තියෙනවා මම මේක දිගින් දිගට පෙන්නලා තියෙන නිසා. ඉතින් මේ මේක ඔපරේටින් සිස්ටම් එක මඩෝනා ගහන එක ලොකු ගැටලුවක්. මේක ක්‍රියා කරන විදිහක බව පෙන්නලා තියෙනවා. ස්ටෝරේජ් එක වෙන්නේ කොහමද? සොෆ්ට්වෙයාර් එක කොහමද ක්‍රියාත්මක වෙන්නේ? ඇප්ලිකේෂන් එක කොහමද ක්‍රියාත්මක වෙන්නේ කියලා එක පෙන්නලම තියෙනවා මේ ප්‍රෝටීන් එක හරහා. මේ ප්‍රෝටීන් එක තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ මේ සියලු දෙනාම බලන්න ඕනේ මේ ප්‍රෝටීන්ස්. මේගොල්ලෝ මේ එන්සයිම ප්‍රෝටීන් එක තමයි අපි සෙල්ලම කරන්නේ. අපේ ඇඟේ අගත් එක්ක. ඉතින් මේ ඇඟේ ඇතුලේ කරන වෙනස්කම් අපේ ඇඟ ඇතුලේ වෙනස්කම් මේ කරනවා. මේගොල්ලෝ මේ මේ හරහා මේ සියලුම දේ කොහොමද මේ ෆෝමුලේෂන් එක වෙන්නේ. අනික මේක තව ලොකුම දේ මට මේ කියන සියලු දෙනාට මේ මේගොල්ලෝ එකපාර ඔක්කොම ගහන්නේ ටික ටික තමයි ඇසෙම්බල් කරන්නේ. හරි මේ වගේ ඔබතුමාලා දන්නවනම් අය පොඩි පොඩි එකතු කරලා එකක් හදන්නේ. දැන් ඔය පුංචි යාට දෙන්න අර බිල්ඩින් බ්ලොක්ස් තියෙන්නේ හදන්නේ කෑලි එකතු කරලා. ඒ වගේ දැන් හදන්න තියෙන වාහනයක් නම් හදන්න තියෙන රෝද ටිකයි වාහනේ කෑලි ටික වෙන වෙනම මේගොල්ලෝ පැක් කරනවා. එක එන්නතක පොඩ්ඩක් දෙනවා. ඉතුරු මොකද එකපාර දුන්නොත් මැරෙනවනේ. දුන්න ගම මැරෙන ඔක්කොම ටික මැරෙනවා. එහෙම නොත් එක සාර්ථක නැහැ. එසෙල් ටිකක් දෙනවා. ඊට පස්සේ ඉතුරු කොටස දෙනවා. ඉතුරු කොටස දෙනවා. ඔහොම දීලා හතක් අටක් කැරි තමයි අන්න සම්පූර්ණයෙන් අර අර අවශ්‍ය වාහනේ හදන්න පුළුවන් අවශ්‍ය සීලු උපකරණ දැන් ඇඟ ඇතුළේ තියෙනවා. දැන් ඒක self assemble වෙනවා. මේක දින බහනක්කම. මේකලා හදලා තියෙන දේවල් graphene oxides නිසා මේ නැනෝ particles එක්ක මේකලා දානවා නැනෝ robots ලා නැනෝ robot ලා තින්නෝ මේකේ. ඒතර මේක හරහා මේ අර නිමවුම අර ඒ නිර්මාණය කරලා දේකෝ යම් උපකරණේ අනේ දැන් නිර්මාණය වෙනවා ඇඟ ඇතුළේ. අපු ඒ කෙනා නොදැන ඒ කෙනාගේ ඇඟ ඇතුළේ මේ නිර්මාණය සිද්ධ වෙනවා. ඒතර අපි කියමු මේක transistor එකක් නම් transistor එකක්. ඒක කන්ඩක්ටර් එකක් නම් කන්ඩක්ටර් එකක්. ඒක චිප් එකක් නම් ඒක චිප් එකක්. එකක් නෙමෙයි ගොඩක්. අර ඒකට කියන්නේ IOB කියලා internet of bodies IOB තත්වයක් ඇති වෙලා ඊට පස්සේ internet of things වලට මේක ගලපනවා. ඉතින් මේ 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 ඒ කියන්නේ අපිව සම්පූර්ණම උපකරණත් එක්ක සම්බන්ධ කරනවා. ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ පෙන්නනවා drone යාත්‍රා පුළුවන් යවන්න කොහොම මේ මුකුත් ඕනේ නැහැ. remote control ඕනෙත් නැහැ. මගේ ඔළුවෙන් මට යවන්න පුළුවන්. මගේ මනසෙන් මම කියන දේ කරනවා. දැන් මත් මේ chimpanzee එකට මේ පරීක්ෂණ කරලා දිනවා මම බැලුවොත් එහෙම මට පෙන්නන දේ වීඩියෝ දෙන්න පුළුවන් බලනවනම් ඒතර ඔය ගන්න පුළුවන් chimpanzee යට දැන් ඒ අත හද රොබෝ අත කයි කරලා දිනේ chimpanzee හිතනවා මට කන්න ඕනේ කියලා. කේක් එක හිතලා කන්න ඕනේ කියලා. අර රොබෝ අත අවශ්‍ය කේල කිඩි අරගෙන chimpanzee ට කවනවා. ඔය නිර්මාණය කළේ මම මේ කියන වීඩියෝස් 1984 85 84 85 කරපු මේ නිර්මාණ. දැන් කොච්චර කල් ගිහිල්ලාද? 84 85 කාලෙත් ඒ තරම් නිර්මාණ කළා තිබුණ දේන එකලු. ඒ chimpanzee මේ පිට කසන්න ඕනේ කිව්වම පිට කසන්න හිතුව ගමන් අර අත රොබෝ අත ගිහිල්ලා පිට කසනවා. ඒතර ඒ සම්බන්ධතාවය ඇති කළා. IOB එක internet of bodies internet of things වලට සම්බන්ධ කරලා. ඒගොල්ලෝ හිතන්නේ මේ super humans. අර දෙම වගේ මේ super human තත්ත්වයක්. ඒ කියන්නේ මේ super human ලවයි කට්ටක් බිහි කරනවා මේ පෘථුවිය. ඒකට කැමති කට්ටියකුත් ඉන්නවා මේවට. ඉතින් මේ කැමති කට්ටිය මේ හිතනවා මේ මිනිස්සුන් අප්ග්‍රේඩ් කරනවා. ඒගොල්ලෝ හිතන්නේ හොඳ පැති තමයි. අර පළක් පොයි වෛද්‍යුරු පාව ඉන්න පුළුවන් මේක හොඳ පැති දකින්නේ. ආ මේකෙන් හොඳ මේ වෙනසක් වෙනවා humans ලා human 2.0 වෙනවා. මේගොල්ලෝ බොහොම දියුණු දාතේ බවට පත් වෙනවා. මේගොල්ලෝ දැන් මුකුත් ඕනේ නැහැ, උපකරණත් ඕනේ නැහැ, රිමෝට් කන්ට්‍රෝල් ඕනෙත් නැහැ. ඔක්කොම මේවා මනසෙන් කරන්න පුළුවන්. කම්පියුටර් එක දැන් මවුස් එක ඕනෙ වෙන්නේ නැහැ. දේව නම් කළත් ඉවරයි. ඒවා පරීක්ෂණ සෑහන කාලෙක ඉස්සරේ මවුස් එක ඕනෙ වෙන්නේ නැහැ. මනසෙන් මේ ෆයිල් එක ඕපන් වෙන්න, මේ ෆෝල්ඩර් එක ඕපන් වෙන්න කියලා හිතුව ගමන් ඒ ෆයිල් එක ඕපන් වෙනවා. ෆෝල්ඩර් එක ඕපන් කරන්න පුළුවන් කම්පියුටර් හරහා. ඒ සිස්ටම් එක තමන්ගේ මනසට සම්බන්ධ වෙනවා. මනසෙන් කම්පියුටරේ වර්ක් කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ හදන්නේ අමුතුම ලෝකයක්. ෆෝත් ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එක කරා ඔය කලු ෂොප් ගේ. ඒ අලුත් තාක්ෂණය මේ ගේන්න හදන. ඒකේ පළවෙනි මෙහෙම තමයි සාර්ථකම කරේ මඩෝනා. අති සාර්ථකයි. ෆයිසර් නෙමෙයි. ෆයිසර් තාම සාර්ථක නැහැ. ඒගොල්ලෝ ඒක දඟලන්නේ මේ පෙත්තක් කරහත් එක ක්‍රමෙන් දඟලන ෆයිසර් ඉතර සාර්ථකුත් නැහැ. මඩෝන එක අති සාර්ථකයි. ඒ පැත්තෙන් බැලුවාම මේ ඒගොල්ලන්ගේ සොෆ්ට්වෙයාර් එක හොඳටම වැඩ.
ඒගොල්ලන්ට පුද්ගලංග බලා ගන්න පුළුවන් යන දෙන බලා ගන්න පුළුවන් හරිද ස්පන්දනය බලා ගන්න පුළුවන් ඇන්ටිබොඩීස් අර මේ ඔක්කොම ෆුල් බ්ලඩ් කවුන්ට් එක බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ට මේ ඒ කෙනාට කියන්නේ නැතුව එයාට ආය ලැබ් එක දෙන්න ඕනේ වෙන්නේ නැහැ ලැබ් ටෙස්ට් එකක් දෙන්න බ්ලඩ් දෙන්න ඕනේ නැහැ ඉතින් ඒ තත්ත්වෙට මේගොල්ලෝ මේ මේ නිර්මාණය කළ දැනි පෙලක් හිතන එක හොඳයි කියලා නෑ මේක හොඳ නෙමෙයි තියෙන්නේ මේක තුලින් මරන්නත් පුළුවන් දැන් අපි කියමු කෙනෙක් කැමතුන්නේ නැහැ කියලා ආණ්ඩුවට විරුද්ධ නැහැ කියලා එතකොට එයාව එයාට හානියක් කරන්න පුළුවන් ෆෝන් එක පාවිච්චි කළම මොකද නෑ ෆෝන් එකෙන් කෝඩ් එකක් නියුත් කරගම ඒ කෝඩ් එක සංකේතය අඟ වෙච්චකම අඟ ප්‍රතික්‍රියා කළා කෙනෙකුට සයිටෝකෝන් තත්ත්වයක් ඇති වෙලා නැති වෙන්න පුළුවන් මේක මෙන්න මේ ලීවිල්ලත් වැදගත් මේකත් මේ ප්‍රධානම මේ ලීවිල්ලක් මේකේ තියෙන්නේ මේ කම්ප්‍රෙහෙන්සිව් ඉන්වෙස්ටිගේෂන් ක්ලියර් කන්සිස්ටම් කියන්නේ මේ මේකේ තියෙන එක එක ඉන්දියන් පැතෝ physiological alterations after vaccine ape gudak athulitha deval vinas karana alteration athi karana ara kalu chabut kene ekai ape athulathin vinas karana apita apita peenne pitin ennata gahagattara passe pitin peenne tiken tika tiken tika anga athulen thamai vinas wenna ganne tika 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 anga vinas wenna ganna eka meke spike protein ek gana kiya denna meka viral spike protein ek gana me spike protein ek thamai meke haani kara kiyana eka e wage ma මේලිවිල්ල ජෙන්සන් ඇන් ජෙන්සන් කරලා තිනවා මේක බ්ලඩ් කෝඩ්ස් ඇති වෙනවා කියන එක ඒකල පිළිගෙන තිනවා ජෙන්සන් ඇන් ජෙන්සන්ලම යේල් යුනිවර්සිටි එකෙන් පිළිගෙන තිනවා ඒක බ්ලඩ් කෝඩ්ස් ඇති වෙනවා කියලා ඒගොල්ලෝ දක්වන එක කොහොමද වෙන්නේ කියලා මෙතන පල්ලා දක්වලා තිනවා කොහොමද මේ 3 වැක්සින්ස් වලින් that would be important one දාලම තිනේ ඒගොල්ලෝ මේ one shot dose could help with those who didn't have access to mRNA vaccines කියන මේ mRNA වැක්සින් වෙනුවට මේ DNA වැක්සින් නක් ඔගේ තත්ත්වයක් හදලා ඒ ඇඩිනෝ වෛරස් හදලා ජෙන්සන් ජෙන්සන් කරලා පුළුවන් දෙයක් බලනවා ඒත් බ්ලඩ් කෝඩ් එක තියෙනවා ඒ හේතුව මොකද මෙතනදී ප්‍රොෆෙසර් භක්ති අර ප්‍රොෆෙසර් මේ භක්ති දිගින් දිගට කිව්වේ ඒ මහත්ත මේ මහත්ත වීඩියෝ ඕන කෙනෙක් බලලා ප්‍රොෆෙසර් භක්ති ඒ උතුමා දිගින් දිගට කිව්වේ මේ ස්පයික් ප්‍රෝටීන් එක තමයි ප්‍රශ්නේ ડોක්ටර් මයික් ඊර්ලින් කෙනෙක් ඒකයි මේකල කියන ස්පයික් ප්‍රෝටීන් එකගේ නිර්මාණය වුණාම සාර්ථක කියලා නෑ එතන තමයි ගැටලුව ස්පයික් ප්‍රෝටීන් මගේ පෙන්වන පේපර් එකේ ඒ ස්පයික් ප්‍රෝටීන් නිර්මාණය වීමම තමයි ඇඟට හානිය මොකද ස්පයික් ප්‍රෝටීන් එක අපේ මෙතෙක් කල ඇඟේ තියෙන ප්‍රෝටීන් එකක් නෙමෙයි මේ දැන් අර අපි දැන් අපේ ජීවිතේ අපේ මුතුන් මිත්තත් එක්ක එන අපේ තියෙන ඥාන එන්සයිම ප්‍රෝටීන් නිෂ්පාදනය කරනවානේ අපේ කෑම ආහාරට අනුව එක එක ප්‍රෝටීන් වල නිෂ්පාදනය වෙනවා එන්සයිම නිෂ්පාදනය වෙනවා නමුත් දැන් මේ අලුතෙන් හදන එක ඒක S1 ස්පයික් ප්‍රෝටීන් එක අන්න ඒ කොටස අපේ ඇඟට ෆොරින් පිටින් එන එක අපේ ඇඟ සලකන්නේ ඒක අපේ ශරීරයේ ප්‍රතිශක්තිය ලිම්ෆොසයිට් සලකන්නේ විශේෂයෙන්ම කිලර් ලිම්ෆොසයිට්ස් හිතන්නේ පිට ආගන්තුක එකක් ඇටැක් කරනවා එතකොට අපි හිතමු හෘදේ වස්තුවේ මේ තියනවා කියලා මේ නිර්මාණය වුණා කියලා මේ ස්පයික් ප්‍රෝටීන් අන්න එතකොට හෘදේ වස්තුවට අපේම ඇටැක් කරනවා අපේම කිලර් ලිම්ෆොසයිට්ස් ඇටැක් කරනවා අපේම හෘදේ වස්තුවට හෘද වස්තු බිත්තියට හෘද වස්තුවේ උදරයේ සිවියට අන්න මයෝකාඩයිටිස් තත්ත්වයක් හරි පෙරිකාඩයිටිස් තත්ත්වයක් එතකොට ඉන්න පුළුවන් ඒ වගේම තමයි ලිවර් එක හැම ඉන්ද්‍රියයකම මේ එක වගේ මේක බලපාන ડોක්ටර් ප්‍රොෆෙසර් ශුෂි භක්ති තමයි මේක දිගින් දිගට හයිඩම් පැහැදිලි කරේ අවුරුද්ද 30 දැන් මෙන්න මේකයි වෙන්නේ එක තැනක කියලා නෑ මේක අතට ගැහුවා කියලා අතේ තියෙන්නේ නෑ හැම තැනම යනවා වැඩිපුරම යන්නේ ඕරියන් එකට එතකොට ඒ ඉන්ද්‍රියන් තුල මේ ස්ප්‍රයිප් පොඩින් නිර්මාණය වෙන්න ගද්දි මේ ස්පයික් ප්‍රෝටීන් එක කියන එක මේ වෛරස් එක නතර කරනවා විතරක් නෙමෙයි ඊට වඩා ඇඩිෂනල් දෙයක් කරනවා ඒ තමයි ස්පයික් ප්‍රෝටීන් එක විසයි අපිට ඇත්තම විසයි ඒතර ඒ විස කොටස අපේ ඇඟෙන් අයින් කරන්න බලන උත්සාහ ගන්න අපේ ඇඟ අන්න ඒතර තමයි ඔය විස අනුසය ඒතර චුට්ටක් මට ඉඳ දෙන්නේ දැන් ඒ ස්පයික් ප්‍රෝටීන් එක දැන් ගොඩක් බලන්න කොවිඩ් එන්නත නිසා මැරුණ අයගේ ගොඩක්ම තියෙන්නේ හෘදේ ඉදිමිලා අක්මාව ඉදිමිලා ඕරියස් ඉදිමිලා ඒවා එක්ක ලේගල ලැකිල්ල ඒ වගේ කන්ඩිෂන් තමයි ඇතිලා තියෙන්නේ हेमोम वैक्सीन अरगत महत्या
මහත්තුරු ඉදිරිපත් කරන ඔක්කොම අදහස් ටික හරියට ජනගත වුණා නම් මේ වැක්සීන් එක ගන්න කලින් එතකොට මම හිතන විදිහට අපේ හුඟක් හිතවතුන් මිත්‍රයෝ හුඟක් මේ අද ගන්න මේ දැනුම එදා හම්බුණා නම් එයාලා කිසි කෙනෙක් ওই වැක්සීන් එක තමන්ගේ ශරීරයට ඇතුළු කරගන්නේ නැහැ කියලා මම හිතනවා. ඒ දෙම තව ප්‍රමාද වෙන හැම මොහොතකම අපේ දරුවන්ගේ ඇඟට ওই දෙමව්පියෝ ඇතුළු කරන්න තියෙන ප්‍රතිශතය වැඩි වෙනව නේද? ඔය මේ තීන විස්තරේ හරියට ජනගත කරොත් අපේ මේ බෞද්ධ රටේ මිනිස්සු ගොඩ දෙනෙක් ඔය එන්නතෙන් වෙන හානියෙන් වැළකෙන්න පුළුවන් කියලා මං හිතර මහත්තයා ඒ ගැන පොඩ්ඩක් විස්තරයක්. ඔව් දැන් මහත්තයා දැන් ඇත්තටම මීට අපි මාස 6කට වගේ කලින් මේක පටන් ගත්තේ. අපි මීට අවුරුද්දකට කලින් පටන් ගත්තා නම් මායි අනුෂ මහත්තයා ප්‍රදීප මහත්තයා අපි ඔක්කොම පිස්සන් කොටුවේ. පිස්සන් කොටු දානවා. අట్టి අල්ල කියලා පිස්සන් කොටු දානවා. मिनसु हेवेना ආ 2010 ඉඳලා මහත්මයා කියන්නේ මේ 2010. එතකොට හිතනවා මිනිස්සු හිතනවා මේවා 2010 මම මේවා කියලා දෙනකොට මේ වෙන ලෝකෙන් ආවද? වෙන ලෝකෙන් ආවද කියලා හිතන්නේ. වෙන ලෝකෙන් ආවද කියලා 2010 ඉඳන් මම කියන්නේ දැන් අපි කොවිඩ් පටන් අරගෙන මාස 6ක් විතර හිටියනේ වැක්සින් එක ගහන්න කලින් මිනිස්සු බය වෙලා අන්න ඒ කාලෙදි මෙන්න මේ ටික ඉදිරිපත් වුණා නම් බොහෝ දුරට වැඩි හිටියෝ ටික ওই වැක්සින් එකෙන් වැළකෙන්න තිබ්බා. දැන් මෙන්න මේ ටික මහත්මයා ඒකේ ප්‍රශ්නේ ડોකියුමන්ට්ස් ටික එන්න ගත්තේ හරියටම එන්න ගැටළු මේ ડોකියුමන්ට්ස් එලීට දාන්න පටන් ගත්තේ මේ ඔක්තෝබර් වෙද්දි. හරි. දැන් මෙතන මහත්තයා වෙන්න ඕනේ මොකද්ද? දැන් මේ මොහොතේදී අපි දැන් මෙතන ඉන්නේ 104යි. මේ දැනුම යන්න අපි 104 දෙනෙක්ට මෙතන ඉන්න පාටිසිපන්ට් 104. එතකොට අපි 104ක් මේක දැනගත්තේ එක මෙතනින් මේකට විතරක් නැරෝ වුණොත් එහෙම ඉතුරු කෝටි දෙකකට අධික ජනගහනයක් මේක දැනගන්නේ නැහැ. ඒතකොට තමන්ගේ දරු පැටවුන්ට මේක මේ 10 වෙනිදායින් පස්සේ විදින්න දෙමව්පියෝ කී දෙනෙක් ඉස්සරහට අරන් එයිද? හැබැයි මෙන්න මේ කියන මහතුරු මේ ඉදිරිපත් කරන විස්තර ටික මහතුරුන්ට පුළුවන් නම් මොකක් හරි මාධ්‍ය ක්‍රමයකින් නැත්තම් අපිට කරන්න පුළුවන් විදිහට අපිට පත්‍රිකාවක් හරි මම මට පුළුවන් උපරිම මම පුළුවන් නම් print 1000ක් 2000ක් මමත් print කරලා දෙන මොකක් හරි එහෙම හැදුවොත් මහත්තයා අපි මේ ඉන්නේ 106 දෙනා 120 දෙනා ඒ අපි හැමෝම එක හුණොත් අපිට බැරි වෙන්නේ නැහැ මේකෙන් ප්‍රමාණයක් හරි බේරගන්න මේක ජනතාව අතරට මේ පණිවිඩය දෙන තරමක් තමයි ජනතාව මේකේ දැනුම ලබා ගන්න බේරෙන්නේ ඔබතුමා කියන දේ ඉතින් අපි අහන්න පොඩ්ඩක් කරනවා හෙලෝ මත්ත කතා කරන්න පුළුවන්ද මොකක් හරි සවුන්ඩ් එකේ ප්‍රශ්නයක් ආවද ඔව් මත්ත මොකක්ද සවුන්ඩ් එකේ ප්‍රශ්නයක් නම් ආවා වගේ ඒක තමයි හරි දැන් හරි වගේ अब मैं इकमणी में वर्क करेगा ना मामा आपी ऐम दंग ऐतम गड़ों देने के में करना माँ ऐम संविधान आत्मा का वैन्नम होनी मोद आपी तो किसी में माध्यक में नेतू बहुम किसी में फंड्स नहीं किसी में कहने कोटा मुदल एकतु कलत नहीं एकतु क्रीमा कलत नहीं मैं कितने पुलवाम मार्ट में प्रदीप महात्या अब पुलवाम मार्ट में अबे वो आचार्य पीयू महात्या विजय रत सर फातिमा मिस उदय महात्या अपे कसुन महात्या पुलवाम पुलवाम मार्ट में बहुम टिक देना आप इतना इन मैं टिक देना था मैं මේ එකතු වෙලා හදන්නේ පුරුල් දෙයක් කරන්න. දැන් අපිට කොසුමානන්ද මහත්තයා ඉන්නවා වෙද මහතුරු පැත්තෙන්. ඒගොල්ලෝ පුරුම උත්සාහ කරන කොසුමානන්ද මහත්තයා මේ ග්‍රීන් කාඩ් පිළිබඳ ඒ පැත්තෙන් දැනුවත් කිරීමක් කරන්න. ඉතින් ලොකු දැනුවත් කිරීමක් කරනවා. ඒ පැත්තෙන් ඒගොල්ලෝ උත්සාහ කරනවා. ඉතින් මේ අර කිව්ව වගේ මේ ධර්මයේ යන කොටසක් තියෙන මේ මහත්මයා. ඒ මම කියලා තියන්න ඕනේ ඒක. මේ ධර්මයත් එක්ක පැටලලා මට දැනෙනවා දැන් ඒක. මේ යම් දෙයක් තේරුම් ගත හැකි කොටසක් තමයි මේ එකතු වෙන්නේ.
අනිත්ය නම් නවත්තන්න බෑ. දැන් මම මම ගන්නකොට දැන් මගේ පැත්තම ඇත්තම කියන්න බෑ. දැන් මටත් බොරු කියන්න බෑ. මම කක්ක බොරු කියන කමද ඒකයි. මගෙම ඩයිරුන් නැහැ. මගෙම රියදුරු මහත්මයා මං ආරක්ෂා කරගෙන හිටියා. මගේ රියදුරු මහත්මෙක් හිටියා. එතුමා හරිම හොඳ මහත්මෙක්. හොඳම ධර්මයේ ධර්මානුකූල ජීවත් වෙන කෙනෙක්. එතුමා අන්තිමට උනේ බය කරව බය කිරිල්ලට අන්තිමේ මාස දෙකකට ඉස්සර බය කරන්නේ තදින්ම ළමයින්ට බෝ වෙනවා අම්මලා තාත්තලාන් කියලා. ඒ නිසා තමන්ගෙම මේ දුවලා දුවයි දුවගේ ළමයි නිසායි මේ තමන්ගේ පුතාගේ ළමයි ඒ ගෙදරම ඉන්නේ. ඉතින් ඒක නිසා ඉතින් තමන් තාතා තීන්දු කරා මේ ඒ කියන්නේ සීයන්නේ මගේ වයස හරි මට දැන් වයසයි මේ කියලා ගහගත්තා. ගහගත්ත ගමන්ම හාට් ඇටැක්. කෙලින්ම හාට් ඇටැක් ආවේ. හාට් ඇටැක් එක රෑ 12ට අරන් ගියා. හොස්පිටාලේ යන්තම් ජීවිතේ බේරගත්තා. දන්න හින්දා දන්න දෙලන් දාලා කොහොම හරි බේරගෙන දැන් බෙහෙත් ටික බොනවා. දැන් ගෙදරටලා ඉන්නවා. දැන් ඒ රියුදුරු රස්සාව කරන්නත් බෑ දැන්. ඉතින් ඒ වගේ මේක හරි සංකූලයි හරිම හරිම මහා පුදුම සංකීර්ණ තත්වයක් මේ මහත්තුරු මේක තේරුම් ගන්න මේක හරි අමාරුයි. මොකද මේගොල්ලෝ බය ඇති කළේ දෙයක් සුමන මාත් එක්ක බය. ඒ කියන්නේ දැන් දරුවා බයයි තමන්ගේ තාත්තගෙන් 100ට දැන් වෙන්නේ. දැන් තමන්ගේ දරුවෝ ඉන්නෝනේ. තමන්ගේ දරුවෝ බේරගන්න 100ට ගහන්න කියනවා. 100 ගහගන්න 100 කඩ බිල්ඩර්න 100 ගහගන්න ඕනේ කියනවා. ඒතර 100 මොකද කරන්නේ ඉක්මනින්ම කියලා. ඔව් මට මුණුපුරා ඉන්න මගේ පුංචි දරුවෝ ටික මම බේරගන්න ඕනේ කියලා ටක් ගාලා කියලා ගහගන්නවා. මේක එතෙන්ට ඇදලා දැන් මේක සයිකොලොජිකල් වෝෆෙයා එකක්. මේක මානුෂීය අමානුෂික මෙහෙයුමක් කරේ. අර කුසුමාගේ මහත්තයා කියන්නේ ධර්මයෙන් ඉන්නවා. එකගෙන ඉන්න ඕනේ නැත්තම් මේ තවත් ඒක තාම එනවා මේ මේ වැඩි සංඥාවක් තාම එනවා. උදේ මාතේ මේ වකර එනවා මේ වැඩි සංඥාවක් තාම. අනේ නෑ මේ අනුෂ මහත්තයා කවුද අපේ සී කියලා මහත්මේ එයාගේ මයික් එක හැම වෙලාවෙම ඔන් කරනවා. එතනින් මේ සද්දේ නේ. හැම වෙලාවෙම එයාගේ මයික් එක ඔන් කරන. එහෙම වුණත් අපිට ආ මයික් එක වැහුවේ නැත්නම් මේ වැඩේ කරන්න බැරි වෙනවා. එතුමා වකර පස්සේ අහන්න දෙනවද නැහැ. අහන්න දුන්න හරියි. ඔව් සීමත් ප්‍රශ්න අතිරේක පොත අහන්න අපි මේ කතාව ඉවර කරනවා. සිංගල් ඩොකියුමන්ට් එකක් ගැන කියලා තියෙනවා. reported with covid 19 mrna vaccine මේ WHO එකම මේ ගොල්ලන්ගේ පිටුවමයි. ඒතර ඒගොල්ලෝ පවා රිසර්ච් එකක් කරනවා. ඒගොල්ලෝ ඉතින් කවදාත් මේ හොදක් කරන්නේ නැහැ. මොකද මේ බොරුවට මේ අඟ බේර ගන්න මේගොල්ලෝ දැන් මේ පොඩි රිසර්ච් එකක් කරනවා. මේ මෙහෙම තත්ත්වයක් වෙනව නේද? මේක මයිල් පොඩි දෙයක් ගොඩක් කට්ටියකට වෙන්නේ නැහැ. මේක බොහොම රෙයා කියලා තමයි කියන්න දන්නේ. රෙයා නෙමෙයි. රෙයා නම් මෙතෙන් දෙන්නේ නැහැ නේ මේක. ඉතින් මේ රෑ නැති නිසා තමයි දැන් මේකට මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා දැන් ඒගොල්ලොත් පොඩි රිසර්ච් එකක් කරන බලනවලු. අප්ඩේටඩ් ස්ටේට්මන්ට් රිගාඩින් මයෝකාඩයිටිස් ඇන් පෙරිකාඩයිටිස් රිපෝර්ටඩ් විත් COVID-19 mRNA වැක්සින්. වැක්සින් නිසා මේ පෙරිකාඩයිටිස් කියන්නේ මේ හදවතේ මසල්ස් වල එළියේ තියෙන සියුම් පටලය තුවාල වීම මත වෙන එක. මයෝකාඩයිටිස් කිව්වහම වෙන්නේ මසල්ස් මාංශ පේශි ටික මසල්ස් ටික හાર્ට් එකේ තුවාල වීම මත වෙන ටික. ඉතින් මේක මේ දැන් එතෙන්ටත් ගිහින් තියෙන්නේ මේ WHO එක. එතකොට මේ මෙන්න මම අර කියන කාරණේ මේක හරි වැදගත්. මේ තමයි මේ සොල්ක් ඉන්ස්ටිටියුට් එක. මේක තමයි ඇත්තම වැක්සින් වල නිර්මාතෘ වගේ ඉන්නේ මේගොල්ලෝ තමයි. මේ මෙතන තමයි සියලුම පරීක්ෂණ ටික වෙන්නේ. දැන් ඔය ડોક્ટર රොබට් මෙලොන් පවා මෙතන තමයි ඒගොල්ලන්ගේ තැන. මූලාශ්‍ර ගන්න තැන, මූලාශ්‍ර ලීන තැන මෙතන තමයි ලෝකයේ වැක්සින් ඔක්කොටම සොල්ක් ඉන්ස්ටිටියුට් එකෙන් තමයි මේ ඉගෙනීම් කටයුතු කරන්නේ, රිසර්ච් කරන්නේ ඔක්කොම මේක. සොල්ක් එක. එතන ඒගොල්ලෝ ලිපි ඉල්ල තිනවා මේ කොරෝනා මේ තත්ත්වෙදි මේ ගන්න ඒල් ප්‍රෝටීන් එක. මේ ප්‍රෝටීන් එක මේ S1 ස්පයික් ප්‍රෝටීන් එකද අපේ ඇඟ ඇතුළේ නිර්මාණය වෙන්න දෙන්නේ. දැන් ඒගොල්ලෝ කියන්නේ මේ SARS-CoV-2 කියලා මේ වෛරසයක් තියෙනවලු. ඒ වෛරස් එකේ ස්පයික් ප්‍රෝටීන් එකක් තියෙනවා. අපි අන්නේ ස්පයික් ප්‍රෝටීන් එක අපේ ඇඟට කිව්වොත් අඳුනගන්න කියලා ඒ ස්පයික් ප්‍රෝටීන් එක ගිහිල්ලා අර
අල්ලගන්න එක අපේ සෛල අල්ලගන්න එක නතර කරයි කියලා තමයි ඔයගොල්ලෝ කියන්න දන්නේ. නමුත් ඒක නෙමෙයි වෙන්නේ. ඒක මේගොල්ලෝ කියන්නේ. The novel coronavirus spike protein plays additional key role in illness. ඒක මොකද කරන්නේ? Protein damages the cells. අපේ cells අපේ සෛල ඩැමේජ් කරනවා. අන්න එතකොට තමයි heart එකේ cells damage වුනාම අන්න අර killer lymphocytes ඇවිල්ලා attack කරනවා. Spike protein ගිල ගන්න හදනවා. Spike protein එක. Lymphocytes. එතකොට අන්න heart එකේ දිහේ වෙද්දි වෙනතර වෙන්නේ නැහැ නේද? කොහෙම? කවදාවත් heart එකේදී brain එකේදී ඕක වෙන්නේ නැහැ නේ. අපේ එහෙම අපේ ඉන්ද්‍රියන් ඒත් නිර්මාණය වෙලා තියෙන අපිව. කවදාවත් මේ කිසිම දැන් උදේ මාතේ පැහැදිලි කරා ඒක කිසිම විදියකින් යන්න බෑ මොලේට. පෙරලා තියෙන්නේ. හොඳට පෙරලා චූටිම සියුම්ම සියුම් නාලිකා තියෙන්නේ කිසිම දරාවකට යන්න බැරි විදියට තමයි පෙරලා තියෙන්නේ අපේ මොලේ. උඩ කොටස. ඉතින් ඒ වගේ දැන් මොල්ටත් මේ ස්ට්‍රයිප් ප්‍රෝටීන් යන්න පුළුවන්. මේ නිර්මාණය වෙනවා. ඒතකොට එතෙන්ට ඇටැක් කරන්න පුළුවන්. අර අපේම කිල ලිම්ෆොසයිට්ස් එතන ඇටැක් කරනවා කියලා. ආරක්ෂා වෙන්න මොකද ඇඟ දකින්නේ? ඔය එතන ඔව් අනුෂ මහත්මයා එතන දැන් අර ඒ ස්පයික් ප්‍රෝටීන් මොලේට ඩැමේජ් කරන්න යන්නේ බ්‍රේන් බැරිය කරානේ. දැන් බ්‍රේන් බැරිය එකේ දොරටු ටික වැඩිපුර විවෘත කරන මාස්ක දෙමින් හරහා. ලේ ආම්ලිකරණය කරනෝනේ. ඒකට ආම්ලිකරණය කරපු ලේ එළියට යවන්න, ඒ කියන්නේ ආම්ලික ගතිය කාබන් ඩයොක්සයිඩ් එළියට යවන්න ඇඟ ක්‍රමයක් හොයා ගන්නවා. ක්‍රමයක් හොයා ගන්න වේගෙන් රෙස්පිරේටරේට වැඩි, එයා රෙස්පිරේටරේට වැඩි කරනවා. හුස්ම ගන්න විහාර ගන්න වැඩි කරනවා. වාර ගන්න වැඩි කරන්න ඕන මොලේටනේ. එතන මොලේට බ්‍රේන් බැරිය එක පොඩ්ඩක් ඕපන් කරලා ඉඩ ලිහිල් කරලා මොලේට වැඩිපුර රුධිරය යවනවා. ඔය යවන රුධිරය එක තමයි, ඒ කියන්නේ පෙරණ ප්‍රමාණය අඩු කිරීමත් එක්ක ඒ යවන රුධිරය හරහා තමයි ස්පයික් ප්‍රෝටීන් මොලේට යන්නේ. හරි. ඔව්. එදින මේ මොඳම දැන් ඩයිස්ට මහත්තයා ඉන්නේ ඩයිස් මහත්තයා මේ මේ ලීවිල්ලේ මෙන්න මෙතන කියවන ඩයිස් මහත්තයා වෙන හරි වැදගත්. දැන් මේගොල්ලෝ තමයි රිසර්ච් එක කරන්නේ. මේක තමයි ඔක්කොම ලොකුම තැන. සෝ රිසර්චර්ස් අනි කොලබරේටර්ස් ඒ කියන්නේ මේ ඔක්කොම සල්ලි දාපු අය රිසර්ච් ඔක්කොම දැන් කඩිමුඩිය මේක හොයනවා. ඒගොල්ලම දැන් ඒගොල්ලම කියනවා මේ SARS-CoV-2 distinctive spike protein help the virus infect its host by latch onto the healthy cells. يعني මේ සෞඛ්‍ය සම්බන්ධ සෙල් වලට ලැච් වෙන්න. බද්ධ වෙන්නේ මෙන්න මේ spike protein නිසා. හරිද? එතකොට ඒගොල්ලෝ කියනවා a major new study shows that the virus spike protein which behave very differently than those safety encoded by the vaccines. අර vaccine වලින් safety encode කියන එකට වඩා වෙන විදිහකට which behave very differently than those safety encoded by the vaccines. vaccine එකේ හිතුව නෙමෙයි වෙන්නේ ඊට වඩා දෙයක් spike protein එක හරහා වෙනවා. ඒක also play a key role in the disease itself. ඒකත් රෝගා තත්ත්වයක් බවට පත් වෙනවා. අර ස්පයික් ප්‍රෝටීන් ඇඟේ නිර්මාණය කරන කියලා අපි ඇඟට කියනවානේ ස්පයික් ප්‍රෝටීන් නිර්මාණය කරගන්න කියලා කෝඩ් එක. ඒ කෝඩ් එකට අනුව අලුත් ප්‍රෝටීන් ඇඟ ඇතුළේ නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන ප්‍රෝටීන් එක අපේ ඇඟට ෆොරින් පිටින් එකක් විදිහට සලකනවා. ඒ වගේම ඒකට ඇටැක් කරන්න පටන් ගන්නවා. මේ පේපර් එක දාලා තිනවා මේ අප්‍රේල් 2021 තමයි. මේවා එන්න තියෙකයි ප්‍රශ්න තියෙන්නේ. දැන් මේවා එන්න මොණි. මේ සොල්ට් එක දැම්ම නම් එන්න මොණි. එහෙම තමයි ඉස්සර ලෝකෙ උනේ. නමුත් මේ වගේ රිසර්ච් පේපර් එකක්වත් එලියට දාන්න දුන්නේ නැහැ. එලියට එන්නේ නැහැ. ඉතින් අපි ගෙන් හොයාගෙන මේවා දාන්න වෙලා. ඒකට පෙන්වලා තියෙනවා ස්පයික් ප්‍රෝටීන් වෙන දිදී. මේ කන්ට්‍රෝල් තත්ත්වේ මේ අන්කන්ට්‍රෝල් තත්ත්වේ සයිලේ. ස්පයික් ප්‍රෝටීන් නිසා මේ ඩැමේජ් වෙන විදිය. ඒකට පෙන්වලාම තියෙනවා. මේ normal, මේ unnormal. ඒ පෙන්වලා තියෙනවා මේක වෙන විදිය. මේක කියවල බලතම රිසර්ච් පේපර් එක හොඳට මේක දක්වලා තියෙනවා. මොකද මේ ස්පයික් ප්‍රෝටීන් එකේ වෙන්නේ කියලා. මේ බයින්ඩින් වෙනවා ඇති මේ S2 වලට. මේ මොලිකියුල්ස් වලට කොහොමද මේක මේ සම්බන්ධ වෙලා ඩැමේජ් කරගෙන මේ ඩැමේජ් කරනවා. ඉතින් මේ මේ ස්පයික් ප්‍රෝටීන් එක ඇඩිෂනල් රෝල් එකක් ප්ලේ කරනවා. මේ හිතුවර වඩා අනුෂමත් මම එතන චුට්ටක් කියන්නද කමන්නේ නැද්ද? ඒ ඔයා කියන කම කමන්නේ නැහැ නේද? වැඩගත් ස්පයික් ප්‍රෝටීන් එක සම්බන්ධයෙන්. ඔව්. ඔව් එතන දැන් ස්පයික් ප්‍රෝටීන් අනුෂමත් කියන්නේ AC2 රිසෙප්ටර්ස් වලට ඇටච් වෙනවනේ. ඔය එකක් ඇටච් වෙන ඒ විතර නෙමෙයි ඒ රිසෙප්ටර්ස් හරහා තමයි අපි සෛල තුළ ගමන් කරන්නේ. ගමන් කරලා ඒගොල්ලෝ මුලින්ම කරන්නේ මයෝකාඩියල් මයිටොකොන්ඩ්‍රිය වලට සම්බන්ධ වෙලා මයිටොකොන්ඩ්‍රිය වල මෙකනිසම් එක වෙනස් කරනවා. ඒ විතරක් නෙමෙයි අර ග්ලූකෝස් දහනය කරලා එනර්ජි උපය අපි සපය ගන්න ඔක්සිජන් සම්බන්ධ කරලා එනර්ජි හදන පාත් එකත් බ්ලොක් කරනවා. ස්පයික් ප්‍රෝටීන් වල ඒක විනාශ කරනවා. ඒ විනාශ කිරීමත් එක්ක තමයි අපිට අර මසල් පරිණති ගතිය. ඒ කියන්නේ මසල් කන්ට්‍රෝල් නැහැ, ශක්තිය නැහැ. ඊළඟට ඊට අමතරව ඔක්සිජන්
මේ අරන් යන WBC RBC RBC වලටත් ස්පයික් ප්‍රෝටීන් සම්බන්ධ වෙනවා මාස් එක දෙමින් හින්දා කාබන් ඩයොක්සයිඩ් ඒවට සම්බන්ධ වෙනවා ඒ හැල ඔක්සිජන් පරිවහනයත් අඩු වෙනවා ඒ වගේම අර ස්පයික් ප්‍රෝටීන් වලින් අපේ ග්ලූකෝස් ඇදලා ගැනීම මේ සෛලත වල ග්ලූකෝස් ඇදලා ගැනීම පාත්‍රය විනාශ කිරීම නිසා ලේවල ග්ලූකෝස් ලෙවල් එකත් වැඩි වෙනවා ඔබ ඔබතුමාලා දැකලා ඇති එන්නත ගහපු යගේ හිටපු ගම මේ දියමෙඩිය රෝග තත්ත්වය මත වෙනවා ඒක තමයි කාරණාව ඊට අමතරව අපේ ඇඟේ ජලය මේ ඒ කියන්නේ ජල පරිවෘත්තය ඒ කියන්නේ ජලය මේන්ටේන් කරන සිස්ටම් එකත් අවුල් වෙනවා මොකද AC2 රිසෙප්ටර්ස් වලින් කරන්නේ අපේ ඇඟේ ජලය පාලනය කරන එක ඉතින් වකුගඩුවට ඕක සම්බන්ධ වුණ වීමත් එක්ක ස්පයික් ප්‍රෝටීන් සම්බන්ධ වීමත් එක්ක අපේ අර ඇන්ජියෝසිසින් රේනින් සිස්ටම් එකක් තියෙන අපේ ජල පරිවහන කරන සිස්ටම් එක ඇඟ ඇතුලේ ඒක ඩිස්රෙගියුලේට් වීමත් එක්ක වැඩිපුර මුත්‍රා අපේ ඇඟෙන් වෙයිලා ඇඟ බ්ලඩ් වොලියුම් එක පල්ලෙහාට බැලලා හයිපර් වොලියුමික් ෂොක් එකක් ඇති වෙන්න පුළුවන් ඇඟ ඇතුලේ ඒ හරහත් අපේ ඩැමේජ් වෙලා වෙන්න පුළුවන් මේ මොකද ඒ වතුර අඩු වීමත් එක්ක ලේවල ආම්ලික ගතියත් වැඩි වෙනවා ඒ හරහත් ඉමුන් සිස්ටම් එක පල්ලෙහාට බහිනවා හරි අනුෂමත් ඔව් මෙතන මේ දෙමාදේ මේ බාණ්ඩ ජනිස මහත්තයා මෙතන වැදගත්ම කාර්ය මෙන්න මේ කොටස ඔබතුමා මම ඒක දෙන්න ලිපි කියලා බාණ්ඩ මේකම අපි අපිට උසාවියේ දිනන්න දැන් උසාවියේ නඩුවක් දැම්ම නම් දෙමාදේ මේකම අපිට දිනන්න මේ ප්‍රෝඩ් දැට් ද ස්පයි ප්‍රෝටීන් අලෝන් වෝස් ඉනෆ් ටු කෝස් අ ඩිසීස් මේ මේකම ඇත්ති වැක්සීන් නැතර කරන්න ලෝකෙම වැක්සීන් දැම්මම ලෝකෙ නැතර කරනවා නම් දෙමාදේ මේ වැකන්ටිම ඇත්ති ඒක රිසර්ච් පේපර් එකම ඇති ඇති මේ කැලේ ඇති මේක 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 පෙන්වුවක මම අපේ මේ අධිකරණ මේ මේ පද්ධතියට මේක අපේ ඩොක්ටර් සමාර්ගයෙන් පෙන්වුවා නම් එතන අවශ්‍ය වෙන ඩොක්ටර්ස්ලා අත අපිට මේ දැන් අපේ දේශීය වෛද්‍ය මහතුරු මේ කරන්න පුළුවන් නමුත් දේශීය වෛද්‍ය මහතුරු මේ කරද්දී බටහිර වෛද්‍ය මහතුරුන්ගෙන් බොහොම තරජනයක් තියෙනවා ඔය බටහිර වෛද්‍ය මහතුරු එකතු වෙනවා නම් මෙතෙන්ට ඒගොල්ලෝ මේක පෙන්වුවා නම් වැක්සින් කරන අතර වෙනවා මොකද ඒගොල්ලන්ට මේ ඊට අයුමෙටින් තියෙනවනේ දැන් බටහිර වෛද්‍යරුන්ට දෙමයි මේ අයුමෙටින් තියෙනවා විටමින් සී තියෙනවා සින්ක් තියෙනවා ඒ පැත්ත තියෙනවා ඉතින් දේශීය වෛද්‍ය මහතුරුන්ට අවශ්‍ය ඔක්කොම ආහාර වර්ගට තියෙනවා අවශ්‍ය ඔක්කොම බෙහෙත් වලට තියෙනවා ඒ මොකද විටමින් සී ටික ඒ ලැබෙනවා ස්වභාවික මේ ආහාර වලින් විටමින් ඩී ටික ලැබෙනවා ස්වභාවික ආහාර වලින් ඒ ස්වභාවික පැත්ත අපේ දේශීය වෛද්‍ය මහතුරුගේ පැත්ත ඒක හොඳටම ඇති මොකද මේක නිකම පාලනය වෙන්නේ නමුත් මේ පේපර් එකක මැති දනිෂ්ඨ මහත්තයා මේ මේ පේපර් එකක මැති මේගොල්ලෝ කියනවා ප්‍රෝවින් දැට් ද ස්පයි ප්‍රෝටීන් අලෝන් වෝස් ඉනෆ් ටු කෝස් ද ඩිසීස් ටිෂු සෑම්පල්ස් showed inflammation අන්න දෙවන් මෙන්න ඉදිමිලා මේක තමයි වෙන්නේ inflammation එක in oh oh මේ cells living artery walls artery walls artery wall ඉතින් මේක තමයි ගැටලුව the team then replicated this අන්න replicate කළා ඒ කියන්නේ peer reviewed දැන් මේක ඒක replicate කරලා බලන්න පුළුවන් වා the team replicated this process in the lab exposing healthy cells වලට දාලා which line arteries megal peri gannwa to the spike protein they showed that the spike protein damage the cells by binding ACE2 me podi kotasama athi ude maatha apita meka dinanda me podda mathi me anushabath ape ape inna me ithama vidyajnayak inna ape me ape jeshtha kathakacharya vidya samay nemsiri mahatme obutuma me ape anushabath kathandari sambandha ඒක ඔබතුමාට දකින්න මොන විදියට දන්නද නේද? නෙම්සිස් සර් ඉන්නවද ලයින් එකේ? නෙම්සිස් ජයසලක සර් ඔබතුමා ලයින් එකේ ඉන්නව නේද? මම මට ඇහෙනවා මේ මම ඇවිල්ලා ඇත්තටම මම වෛද්‍යවරයෙක් නෙමෙයි මගේ මම උගන්වන්නේ මේ ඉංජිනේරු ගණිතය සහ මේ විද්‍යාවේ දර්ශනය. එතකොට මට ওই දැනුම් පද්ධති පිළිබඳව අවබෝධයක් තියෙනවා. නමුත් මේ පිළිබඳව මේ තියෙන මේ වෛද්‍ය විද්‍යාත්මක කරුණු සම්බන්ධව මම ප්‍රවීණත්වයක් ලැබලා නැහැ නේද? මම ඒ ශාස්ත්‍රයේ නෙවෙයිනේ. හැබැයි මම දන්න වෛද්‍යවරු ඉන්නවා අපිට ඩොක්ටර් හැරිස් පතිරගේ වගේ මේ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා අපිත් එක්ක මේ 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 මේත් එක්ක අපිට සම්බන්ධ වෙලා මම ඇත්තම එතුමාට මෙතන යොමු කරන්නම් මේ මට මේ මම මේ 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 තියෙන මේ ආටිකල් එක මට ලැබෙන්න සලස්වනවා නම් මට ඒක සම්බන්ධ වුණා අපිත් එක්කද අද ඔව් ඩොක්ටර් හැති පත්‍රික හිටියද අද ඔව් හිටියද අනුෂමත් මේ ටික ඔක්කොම පෙන්නුවා එතුමාට අපි කතා කරන්න මොකද එතුමා ඉන්නවා නම් එතුමාට අවස්ථාව දුමු මම ගැන අදහස ප්‍රකාශ කරා නෑ එතුමා පැයක් කොහෙ හිටියා අයින් වුණා එතුමා ආ එතුමාට හැමදාම මම එතුමාට ඒක දන්වන්නම් එතුමාට මම හෙට කියන්නම් කතා කරලා
වගේම එතකොට මේක මේ 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 ලිපිය ඔබතුමාට පුළුවන් ද මට ඊමේල් කරන්න හරි එතුමාටම ඊමේල් කරන්න නම් හරි එතුමාගේ ඊමේල් එක ඔබතුමාගේ ඊමේල් එකක් දෙන්න මට ඔබතුමාගේ ඊමේල් එක දෙන්න නම් මම මේ ටික දෙන්න ඔක්කොම ටික මම මම nemsirije@gmail.com ඔබතුමා ඊමේල් nemsirije nemsirije ඔබතුමාට ඔබතුමාගා තියෙනවද මේක ඊමේල් එක මෙතුමාගේ නෑ මල නෑ මම ලියා ගන්න nemsirije nemsirij ජයතිලක හින්දා nemsirije@gmail.com මේක හරි වැදගත් ලිපියක් මේ මාතෘකාව මොකද මේක තමයි අනුෂ මාත්‍යා අනුෂ මාත්‍යා ඔව් දැන් ඔය ස්පයික් ස්පයික් ප්‍රෝටීන් එක ඉතා වැදගත් වෙන්නේ අපේ බෙහෙත් දේශීය ඖෂධ වැඩ කරනකොට මේක අතර මේක ට්‍රෙඩිෂනල් චයිනීස් මෙඩිසින් වල තමයි මේක ඉස්සෙල්ලාම හොයාගත්තේ මොකද ට්‍රෙඩිෂනල් චයිනීස් මෙඩිසින් වල අපිට සමාන බෙහෙත් විශාල සංඛ්‍යාවක් පාවිච්චි කරනවා විශේෂයෙන් නික ආඩතෝඩා වැල්මි අබුල් දොඩන් ඒ වගේ දේවල් විශාල සංඛ්‍යාවක් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඒතර ඒගොල්ලෝ ඒගොල්ලෝ හොයාගත්ත එක කාරණයක් තමයි මේ ස්පයික් ප්‍රෝටීන් සහ 3CL ප්‍රෝටීන් ඒ කෙලින්ම ස්පෙસિෆිකලි අපේ බෙහෙත් ගිහිල්ලා ඒවා නිෂේධනය කරනවා. ඒ එතනින් තමයි අපේ බෙහෙත් වල හුඟක් කලාවට මේ වෛරස් එක ශරීරයට බද්ධ ක්‍රම තුනකට අපේ බෙහෙත් වැඩ කරනවා වෛරස් එක සම්බන්ධයෙන් එකක් තමයි මේක අර ස්පයික් ප්‍රෝටීන් එකේ තියෙන ක්‍රියාකාරීත්වය අඩාල කරනවා ඒක නිෂේධනය කරලා දෙවනුව ඔය ACE2 කියන එක තියෙනවානේ ACE2 කියන්නේ එන්සයිම් එකනේ මේකට උදව් කරන්නේ ඇලෙන්ඩ ඒතර ACE2 එක ඉන්හිබිට් කරනවා අපි දැන් අපේ තුඟක් බෙහෙත් තියෙනවා ACE2 ඉන්හිබිටර්ස් තියෙනවා ඒවා සාමාන්‍ය වෙනත් රෝග වලට දෙන ඒවා එතකොට ඒවයින් අර ACE2 එකත් ක්‍රියාක්‍රිය කරනවා එතෙන්දී එතකොට එයාට එතන ඇලීම කරන්න බෑ හැබැයි බැරි වෙලාවකත් මෙයා ආවොත් අතුලට මෙයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එකක් වෙනවනේ මෙයා මේ ජීන් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එකක් මේ පිටපත් කිරීමක් කරනවනේ වෛරස් එක ඔව් අනිවාර්යයෙන් ඒ අන්නේ ජීන් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එකක් පුළුවන් අපේ බෙහෙත් වලට එක තැනකදී කඩන්න ඒ සයිකල් එක. ඔන්න ඔය තැන් තුන තමයි දැනට සයන්ටිෆිකලි හොයාගෙන තියෙන්නේ මේ දේශීය ඖෂධ වලින් පැහැදිලිවම වෛරස් එකට තියෙන බලපෑම කරන තැන්. දැන් ඒ නිසා මට හිතනවා දැන් ඔය ස්පයික් ප්‍රෝටීන් එක ඔය වැක්සින් එක හරහා එන එන්කෝඩඩ් මේ ස්පයික් ප්‍රෝටීන් එකේ වුණත් ක්‍රියාකාරීත්වය අපේ ඖෂධ වලට පුළුවන් කියලා මේ අක්‍රිය කරන්න. මම අන්න එක තමයි මම ඔබතුමාට ඔන්නේ පරීක්ෂණය තමයි මම ඉල්ලන්නේ දෙකින් දිගට කළ බලන්න කියලා. ඒ කියන්නේ මෙන්න මේ කරන්න පුළුවන් නම් අපි මේ එන්නත් ගහගත්ත කට්ටිය ගොඩ දිනෙකගේ ජීවිත ආරක්ෂා කරන්න පුළුවන්. මම මේ වෙනකොට දිග මේ ලොකු ආටිකල් එකක් රිවිව් ආටිකල් එකක් කරලා තියෙනවා. ඒක මම හිතන්නේ පෙබරවාරි මාර්තු අප්‍රේල් වගේ වෙනකොට අපේ ආයුර්වේද ජර්නල් එකේ පළවෙයි දැනට ඒක රිවිව් කරලා අවසానයි මේ කියන්නේ රිවිව්ස් ලා බලලා ඉවරයි මේ බොහෝ වෙලාවට ඒක දැන් සිලෙක්ට් වෙලා මේ එයි මේ පබ්ලිෂ් වෙයි ඔය ගැන ලොකු මෙන්න මේ ආටිකල් එක ඔබතුමාට ගොඩක් වටිනවා එහෙනම් මේ ආටිකල් එක අමුණන්න මොකද මේ ආටිකල් එකේ තමයි කියන්නේ ආටිකල් එක නත්නම් මේ රිවිව් පේපර් එක ඒගොල්ලන්ගේ ඒකෙදි කියන ඔයගොල්ලෝ මේ ස්පයික් ප්‍රෝටීන් එක ඒගොල්ලෝ නිර්මාණය කරපු එක මේ වැක්සීන් නිෂ්පාදනය කරන කට්ටිය හදන කෝඩ් එක තමයි බහානක මොකද ඒක තමයි ඇන්තනී ෆවුසි නීල් ෆර්ගුසන් කට්ටිය එකතු වෙලා නිර්මාණය කර බයෝ වෙපන් එක මේක බයෝ වෙපන් එකක් නිර්මාණය කරේ වෙබ් ලැබ්යක් තුල මෙන්න මේක ස්වභාව ධර්මයේ තියෙන එකක් නෙමෙයි ස්වභාව ධර්මයේ තිබිච්ච හෝ අපේ ඇඟේ ස්වභාවිකව තිබිච්ච එකක් නෙමෙයි ඇඟේ ස්වභාවික තිබිච්ච එකක් නෙමෙයි මේ S1 ස්පයික් ප්‍රෝටීන් එක කියන්නේ මේක නිර්මාණය අනුෂ්මත පොඩ්ඩක් පැහැදිලි කරනවා මේක ස්පයික් ප්‍රෝටීන් කොහොමද නිෂ්පාදනය කරන්නේ කියලා මේකට දැනගන්න පොඩ්ඩක් වඩා හොඳයි නේද ඔව් ඒක ඒගොල්ලෝ ස්පයික් ප්‍රෝටීන් නිර්මාණය කරන්නේ දැනට ඒගොල්ලෝ දක්වලා තියෙන ස්පයික් ප්‍රෝටීන් නිර්මාණය කරන්නේ කොළවඳුරුනේ අප්‍රිකන් ග්‍රීන් මන්කි ඒ කොළවඳුරගේ කිඩ්නි කොළවඳුරගේ කිඩ්නි එක අරගෙන ඒ කිඩ්නි එක තමයි හොඳම සෙල් ලයින් එක ඒ කිඩ්නි එකේ තමයි කල්චර් කරන්න පුළුවන්
හරිම ලේසියෙන් කල්චර් කරන්න පුළුවන් මේ කොළ වඳුර කියන වඳුරගේ මේ කිඩ්නි එක. ඒක ඒගොල්ලෝ ඉස්සෙල්ලා කල්චර් කරගත්තා. දැන් කොළ වඳුර හොයන්නත් නැති තරම්. ඒක ඒ කිඩ්නි එක දැන් ඒගොල්ලෝ ලැබ් එකේ නිර්මාණය කරන්න පුළුවන්. ඒ කොළ වඳුරගේ කිඩ්නි සෙල්ස් අරගෙන මිනිස්යාගේ සෙල්ස් උත් ගන්නවා. ඒ සෙල්ස් අරගෙන PTRI ටෙස්ට් එකට මේ දෙකම දානවා. දෙකම දාලා ඊට පස්සේ මොකද කරන්නේ මේගොල්ලෝ දැන් බලනවා මේ දැන් මේක දැන් වෛරස් එකක් තියෙනවා නම් දැන් ඩැමේජ් කරන්න බෑ. දැන් මේගොල්ලෝ ගන්නවා කෙනෙක්ගේ යම් යම් ගන්නවා අපි කියමු දැන් අපවත් අපිට මේ 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 කෙල බින්දුවක් හරි එහෙම නැත්නම් සෙම ටිකක් හරි නැහෙන් ගන්නවා. ඒක මේගොල්ලෝ මේකට දානවා. දැන් ඔන්න ඉස්සෙල්ලා ඒක දාලා බලනවා මොකද මුකුත් වෙන්නේ නැහැ. දැන් ඇටැක් වෙන්නේ නැහැ. ඇටැක් වෙන්නේ කොළ වඳුරගේකට. මිනිස්සුන්ට ඇටැක් වෙන්නේ නැහැ මේකට. ඒක තමයි ගේ ප්‍රශ්නේ. දැන් ඊට පස්සේ මේක මොකද කරන්නේ? ඊට පස්සේ දානවා මේගොල්ලෝ මේකට එක එක ඇන්ටිබයොටික් දානවා. මේක දැන් එන්නේ අපේ අර මනුෂ්‍ය සෛලේ දැන් සෙල් එක මේ හානි කරන්න ඕනේ. ඩැමේජ් කරන්න ඕනේ. ඒක පුළුවන් තරම් මේ ඒකේ තියෙන ශක්තිය අඩු කරන්න ඕනේ මේක ඇටැක් වෙන්න නම්. ඒකට ඉස්සර කණ්ඩ කර දී ඉන්නවා. ස්ටාව් කරනවා. ස්ටාවේෂන්. ඉස්සර ස්ටාව් කරනවා සෛලේ. එක්තැන් කරනවා ස්ටාව් කරනවා. ඒතර සෛලේ එන්නේ දුර වෙනවා. ඒත් ඇටැක් කරන්න බෑ. ඊට පස්සේ ඒගොල්ලෝ ඒකට දානවා එක එක පෙනිසිලින් ඇන්ටිබයොටික් දානවා. ඒත් මේක හානි කරන්න බෑ. ඊට පස්සේ මේක කරන්නේ කොළ වඳුරට සම්බන්ධ කරන්නේ කොළ වඳුර වගේ කිඩ්නි සෙල් එක ඉක්මනින් ඩැමේජ් වෙනවා. අන්න ඒ ඩැමේජ් වෙද්දී ඒ ඩැමේජ් කරන කොටස අන්නර තුලින් අර දාපු කොටසෙන් ඩැමේජ් වෙන කොටසක අරගන්නවා මේක කන්ටමිනේට් කරපු එකතු කරුවා එකතුවා හදාගෙන තියෙනවා මේක සෙල් ලයින් එකක්. ඒ සෙල් ලයින් එක දාලා ඩැමේජ් කරනවා කොළ වඳුරගේ කිඩ්නි සෙල්ස් ටික. අන්නේ ඩැමේජ් වෙන කොටස තමයි මේගොල්ලෝ ගන්න. මේක අරගෙන නිර්මාණය කරනවා දැන් කෝඩ් එක. දැන් මේකට පුළුවන් අර මේ නිර්මාණය කරපු කෝඩ් එක නිර්මාණය කරපු ඒ ප්‍රෝටීන් එකට පුළුවන් අන්න මනුස්ස සෛලයට ඇටැක් කරන්න. මොකද දැන් මේ එකට එකතු කළ හදපු සෛලයක් මේ ප්‍රෝටීන් එකක්. දැන් මේ ප්‍රෝටීන් එක කොළ වඳුරගෙන් ගත්ත ප්‍රෝටීන් කොටසක්. මේ කෝඩ් ප්‍රෝටීන් එක අරගෙන තව මේකට කෝඩ් එකක් ඇතුළු කළා. මේකට බයෝ වෙපන් එකක් අපිට පත් වෙන්නේ. මේකට අත් කරන මේගොල්ලෝ තව මේගොල්ලන්ගේ නිර්මාණය කරගත්ත කෝඩ් සිස්ටම් එකක් තියෙනවා මේ ජීන් බැංක් එකකින්. ඒක ඇතුළත් කරනවා මේගොල්ලෝ මේ ප්‍රෝටීන් එකට. ඒ තුලින් මේගොල්ලෝ නිර්මාණය කරගන්නවා ඔය ස්පයික් ප්‍රෝටීන් එක S1 ස්පයික් ප්‍රෝටීන් එක. මේකේ බරපතලකම වෙන්නේ මේ ඔය කොළ වඳුරගේ සම්බන්ධය තියනනේ HIV එකට. අන්න හරි. හරියටම හරි වතුමා. කොළ වඳුරගේ පස්සේ ගන්න HIV එකට. ඒක තමයි මොකද මේ මෙහෙම එකක් නැහැ ලෝකේ. HIV කියලා වෛරස් එකක් නැහැ. පුදුම වේවිතුම අර මම කැරී මුල්ස්ගේ වීඩියෝ එක දාන්න. පය එකම ආරේ යානේ හොයාගත්ත එකන PCR. එයා හොයාගත්තේ ඔය ඇන්ටනි ෆවුස කියන වෛරස් එක හොයන්න. ඇන්ටනි ෆවුසි තමයි හොයාගත්තේ මේ HIV කියන එක හොයාගන්න කරේ. ඒතකොට ලියුමන්ටෝගේ තමයි පෙන්වුවේ HIV එහෙම තියනවා කියලා. නමුත් අන්තිමට එතුමත් කියන මට පෙන්වන්න පුළුවන් එකක් නැහැ. පින්තූරෙන් පෙන්වන්න බෑ. එතකොට එහෙනම් තියෙන්නේ මොකද්ද මේ? පින්තූරෙන් පෙන්වන්න බැරි ඇඟේම ඇතිවන ප්‍රතිශක්තිය නැති කරන ඇඟේම වෙන තත්ත්වයක්. ඔක ඔටෝ ඉමුන් ඩිසීස් තත්ත්වයක් ඇති වෙන්න අවශ්‍ය දේවල් මේගොල්ලෝ දානවා. ඒගොල්ලෝ එක දැම්මේ බෙහෙත් තුලින් හා එකේ කිමිකල් තුලින් ඒ අප්‍රිකාවේ ජනතාවට ඒ අදාල දුප්පත් මිනිස්සුන්ට මේක ලැබෙන්න සලස්වුවා. ඒක ලැබෙන්න සලස්වලා ඒ මිනිස්සුන්ගේ ඒ තත්ත්ව වෙනකොට අන්න ඒගොල්ලෝ කියනවා අන්න ඒක මේ ඒඩ්ස් තත්ත්වයක් කියලා කියන්නද. නමුත් නැහැ. අර කොළ වඳුර පාවිච්චි කළා ඔය විදිහටම නිර්මාණය කරනවා ඒ බයින්ඩින් කෝඩ්ස්. මේගොල්ලෝ ඔක්කොම වැඩ ගන්න මේ 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 අපේ දැන් මාත මේ කෝඩ්ස් වලින් මේ ඔබතුමාට පෙන්නන බලන්න ඕනි නම් ඒ කෝඩ්ස් 11ක් තියෙනවා. ඒ කෝඩ්ස් 11 තමයි හැමදේම පාවිච්චි කරන්නේ මේගොල්ලෝ. ඒ කෝඩ් ටික හරිම සංකීර්ණයි. ඒගොල්ලෝ නිර්මාණය කරගෙන තියෙන මේ හරහා මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය පල්ලයට දාන්න. ඒ කියන්නේ ප්‍රතිශක්තිය අපේ ස්වභාවික ප්‍රතිශක්තිය ඉනේට් ඉමුනිටි එක පල්ලයට දානවා. එතකොට වෙන්නේ ලිම්පෝසයිට්ස් ටිකත් පහළට යනවා. අපේ ඔක්කොම පහළට යනවා. සුදු රිදුණු මට්ටම පහළට යනවා. අත්‍යවශ්‍යම ඩෙංගු තත්ත්වයක් වගේ. එතකොට ඔක්කොම පහළට යනවා. මා මිනිස්සු සල්ලි ටික පාට දැනෙන්නේ නැහැ. නමුත් මේගොල්ලෝ මේක බොහොම සූක්ෂමව කළා. මේ වගේ තත්ත්වයක් තුළදී මේගොල්ලෝ නිර්මාණය කරගන්නවා අන්න එක එක ප්‍රෝටීන් වර්ග. මෙන්න මේ ප්‍රෝටීන් දාලා තමයි මේ ලෙඩ කරන්නේ. ඒක තමයි කෙලිම උස් මාත් හොයාගත්තේ. ඒක කියන්නේ ගිල තමයි එතුමාගේ ජීවිතේ පවා හානි වුණේ. මොකද මේක ලොකු ඉන්ඩස්ට්‍රි එකක්. මේක කියන එක්කෙනෙක්ව ඉතුරු කරන්නේ නැහැ ඒගොල්ලෝ. කෙලිම උස් මාත්යා මෙච්චර නොබෙල් ත්‍යාගය දිනලා නොබෙල් ත්‍යාගය හම්බුණා PCR ටෙස්ට් එක හොයාගත්තා. ඒ හොයාගත්ත මහත්යාව මේ 2019 අගෝස්තු මාසේ 7 වෙනිදා අබිරහස් ලෙස මරණයටපත් වෙනවා. අබිරහස් ලෙස අගෝස්තු 7 2019 අගෝස්තු 7 ඔක්තෝබර් මාසේ 4 වෙනිදා තමයි අර ඉවෙන්ට් 201 එක තියන්නේ රියසල් එක. කොහමද ප්ලෑන් එක දැන් මහත්මයා මේගොල්ලෝ දැනගන්නවා කෙලිමුස් මහත්තයා කියන ඔය PCR ටෙස්ට් එක කරන්න දෙන්නේ නැහැ. එහෙනම් හැංගෙන්නත් බෑ. ඔය දැන් ડોක්ටර් රොබර්ට් මෙලොන් ඉන්නේ.
එයා හිතුවේ නැහැ කතා කරයි කියලා. දැන් ડોક્ટર રોબોટ મેલોન තමයි MR નિષ્પાલન කරපු කෙනා. එතුමා විරුද්ධ වෙන නිසා එතුමා කටවහන්න හදනවා. Twitter එක Twitter මේ account එක වහනවා. එතුමාම දැන් අවුරුද්දක් තිස්සේ මේ මේ Google මේ හංවඩු ගහනවා. Google මොනවද දන්නේ ඒව ගැන. Google කට්ට එකතු වෙලා මේ මේ රොයිටර් වාර්තාකාරයෝ BBC ලා එකතු වෙලා එතුමාව නිශ්ශබ්ද කරන බලනවා. දැන් එතුමාව වෙන ක්‍රම කරන්න දෙයක් නැහැ. දැන් මේලා එකපාරට මරන්න ගන්න බෑ බැරුවොත් දැනගන්නවා ඒගොල්ලෝ කරා කියලා. අහු වෙනවා. ඒක නිසා බලනවා නිශ්ශබ්ද කරන්න එතුමාව. නමුත් දැන් ලෝක රෙඩි කරන් යනවා. තම ජීවිතුන් අතර ඉන්න හින්දා මං හිතමයි mRNA වැක්සින් නිර්මාතෘ. ඒක නිසා මෙන්න මේක මේකෙ වෙන්න කියන්නේ. ඉතින් ඒක නිසා WHO එක කට්ටිය මේක තුලා මේ මෙතුමට කතා කරන්න දෙන්නේ නැහැ කට වහලා තියෙන්නේ. එතුමාව ගන්නෙ නැහැ මේ කිසිම දෙයකට. ඉතින් මේ වගේ සංකීර්ණ මහා භයානක ලෝකෙට නිර්මාණය කරපු තත්වයක් අපි මේක තේරුම් ගන්න ඕනේ. මේක ජාත්‍යන්තර තත්වයක්. මේක ලංකාවට විතරක් නෙමෙයි මේ ජාත්‍යන්තර මෙහෙයුමක් නිසා බොහොම කල්පනාකාරීව බොහොම ආරක්ෂාකාරීව මේකට මුහුණ දෙන්න ඕනේ. මම එක දෙයක් තව කියනවා. රට ඇතුලේ උද්ඝෝෂණ තුලින් හෝ රට ඇතුලේ පෙරලිකාරකම් කරලා මේක කරන්න හිතන්නවත් එපා. ඒක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. දැන් මම ડોક્ટર රේනගේ පෙන්වුව එකයි වීඩියෝ එක අද ඒගොල්ලන්ගේ යන උසාවි කේස් එකදී ඒකකොරොත්ින් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ. රජය හා විපක්ෂයෙන් එහෙම් පිටින්ම අඩපණ කළා දාලා මොකක් නැති නැත්නම් නැති කළා දාලා ලෝක රාජ්‍යයට එකතු කරන එක. ඒදගල බලාපොරොත්තු වෙන්නේ මේක තුනේ. අපි යන්නේ ඉඳි පරිස්සම් ගන්න ඕනේ. අපි ඉඳි පරිස්සම් ගන්න ඕනේ ඔය මුකුත් කරගන්න නැතුව අපි ඉක්මනින්ම කරන්න ඕනේ වැක්සින් කරේ නැත කරගැනීමත් දරුවන්ට වැක්සින් කරන ඉක්මනින්ම නැත කරන්න ඕනේ. මේක එපා මේ මේ පේපර් එකක් මැති. පෙන්නලා ඔව් මේ ස්පයි ප්‍රෝටීන් එක හානි කරයි. ස්පයි ප්‍රෝටීන් එක අඟට හානි කරන නිසා අපි ඉක්මනින් වැක්සින් කරේ නැත ගන්න මොකද වැක්සින් දෙන් කරන්නේ මේ ස්පයි ප්‍රෝටීන් එක අංග හැමතැනම නිර්මාණය කරන්න යොදවන එක. ඒක නිසා මේක තමයි වැදගත්ම ලියවිල්ල. ඊට පස්සේ මේ මේකත් වැදගත්. මම මේක දිගින් දිගට කියලා තියෙනවා මේ මේ SM 102 ගැන. මේක තමයි ලිපිඩ් එක හදන. මේ ඒ කියන්නේ මේ ට්‍රිලියන 4ක් බිලියන නෙමේ ට්‍රිලියන 4ක් ඇතුළු කරන නැනෝ පාටිකල්ස් අඟට mRNA. ඒ නැනෝ පාටිකල්ස් හදන්න උඩ ලිපිඩ් එක ලිපිඩ් එක හදන්න පාවිච්චි කරන ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි මේ අමුද්‍රව්‍ය SM102. ඕනෙකට ගහලා බලන්න පුළුවන්. මේ ඔක්කොම වැක්සින් mRNA වල ගන්න මේ ලිපිඩ් නැනෝ පාටිකල් එක. ඒතර ඒක කිසි විදියකින් පාවිච්චි කරන්න එපා කියලා ඒගොල්ලෝ මේ නිර්මාණය කරන කට්ටියම මේ එක්කම ගණන් දාලා තිනවා කිච්චරද ගණන් වෙන්නේ කියලා. මේක දාලා තිනවා ඒගොල්ලෝ එපා කියලා පාවිච්චි කරන්න. වෝනින් එක දාලාම තියෙනවා. Not for human or veteran use. මනුෂ්‍යයර පාවිච්චි කරන්න තිබ්බා මේක සත්වයන්ට පාවිච්චි කරන්න ගන්නෙකුත් එන්නේ මේ මොකද එතනවල් සොලූෂන් එකක් ආ සොලූෂන් ඉන්නේ එතනවල් මේ මෙතන කම්පවුන්ඩ් එක මේකේ කිමිකල් කම්පවුන්ඩ් එක මේක තමයි ඉතින් මෙහෙම පත්‍යක් තියෙන ඉතින් හිතලා බලන්නකෝ ධනිෂ් මහත්ත ට්‍රිලියන 4ක් දැන් මේක BCG එන්නත වගේ ඇඟේ අතේ විතරක් තියෙනවා හරි අතේ විතර එහෙනම් එතන විතරයි ඩැමේජ් වෙන්නේ එහෙනම් එතන විතර රතු වෙයි ඒ මාංශ පේශි විතරක් අඩපණ වෙයි එහෙම නෙවෙන්නේ මේක එහෙම නෑ ජපානයේ එවලෙන් පෙන්නවා ජපාන පරීක්ෂක නෑ මේක තියෙන්නේ කොඩක්වත් එක දවසක් ඇතුළත ඇඟේ 75% ඇඟ ඇතුළම දුවනවා මුළු ඇඟේම දුවනවා වැඩියෙන්ම දුවන්නේ ඕවරියන් එකට කාන්තාවන්ගෙන් ඕවරියන් එකට දෙක liver එකට ඊළඟට මේ අපේ මේ 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 පෙරහළු වලට දුවනවා එතකොට තමයි vascular disease කියන්නේ cardiac arrest එක cardiac arrest එකක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක හරිය වරපදල තත්ත මේක මේ මේගොල්ලෝ වහන් කරලා මේ එලිපිට තියෙන දෙයක් මේ. මොකද මේ ට්‍රිලියන 4ක් 20ක් ඇතු කරද්දි හිතන දැස් මහත්ද? ඒත් ඔක්කොම හිතන්නකෝ මේක. ට්‍රිලියන 4ක් පොඩි ප්‍රමාණයක් නෙමෙයි. සෑහෙන විශාල ප්‍රමාණයක්. අතුල් කරනවා අපේ ඇඟ ඇතුළට මේ 20 කොටස. ඉතින් මේ කරන් ගන්න කොහොමද කපා? දැන් අනුෂ්මත ඊට අමතරව මේ ඊට අමතර CRISPR කේස් සිස්ටම් එක බිලියන 50ක් ඇතු කරනවා. ඒත් එක්කම. ඔව්. ඔව්. බොහොම බොහොම මේ මේ මේක බොහොම සංකීර්ණ தத்துவයක් මේ මම එකක් විතරක් මේක වෙන එක අමුද්‍රව්‍යයක් විතරක් මේ මෙච්චර හානි කරයි මේක එතනෝල් වලට පාවිච්චි කරනවා ඉතින් මේ මේක බරපතලයි ඒකට මම මේ අර හැමදාම පෙන්න එක මේ අර මේක නම් ID එක මේක තමයි අර මේ බිල් ගේට්ස් ඔය ගැවි එකයි බිල් මයික්‍රොසොෆ්ට් එකතු වෙලා මේ හදන මේ ID එක ඩිජිටල් ID එකක් ගන්න නිර්මාණය කරන්න මේක බිල් ගේට්ස් ගේ මේ ID 2020 2016 තමයි ඒගොල්ලෝ මුල පුරන්නේ ඒකට. ඒතර මේ 2016 ඉඳලම මේ plan එක යනවා. ඒ කියන්නේ මේක බැලුවත්. ඒගොල්ලෝම පෙන්නවා. 2016 පටන් ගන්නවා මේකේ මුල් අන්තර්ගතය ඒ digital ID එකක් හදන්න. ඉතින් මේ digital ID එක එතකොට ලංකාව විතරක් සම්බන්ධයක් නැහැ. ජාත්‍යන්තර ලෝකෙටම අවශ්‍ය national නෙමෙයි international අර passport ඕනෙත් නැහැ. passport රට කියලා රට වෙනස් කරනවා නෙමෙයි ඩයිසි මහත්තයා.
දැන් මේක පාස් මේක එහෙම වෙන්නේ නැහැ මේ ID එක යුනිවර්සල් වගේ මේක නිකන් මුළු ලෝකෙටම එක ID digital ID card එකක් නිර්මාණය කරන මේක සියලු තොරතුරු තියෙන මේකේ එයාගේ ලෙඩ සම්බන්ධයෙන් එයාගේ ඇඟේ සියලු තත්ත්ව මෙතන තියෙනවා එයාගේ හිතන පතන විදිය එයාගේ ඇඟේ දැන් මේ මොහොතේ ඇඟ උෂ්ණත්වය කොච්චරද ඔක්කොම බලාගත්ත හැකි මේගොල්ලන්ට මේගොල්ලෝ අපුව නිකන් අර ස්ලේව් කෙනෙක් වහල් මනසක් තියෙන වහල්ම වහල් භාවය කරන ඊජිප්තුව අමතක කරන්න නේද ඒකට ඊජිප්තුවට වඩා එහා ගිය දරුණුම දරුණු තැනකට අපි අරන් යන හදනවා මේ කට්ටිය එකතු වෙලා එතකොට මම මෙතුමා තමයි මේ මේ ෆයිසේකේ ෆයිස් ප්‍රෙසිඩන්ට් මෙයා තමයි අවුරුදු 16ක් චීෆ් මෙඩිකල් ඔෆිසර් අවුරුදු 16ක් ෆයිසේකේ අපි මෙතුමාගේ කටින් මහමුක මොකද එතුමා කියන්නේ කියලා මේ සම්බන්ධයෙන් මම හෝ කරේ අයිම් ජෙනරලි ප්‍රෝ වැක්සින් බට අයිම් ප්‍රෝ සේෆ්ටි and these covid-19 vaccines are not safe අර ඒක ඒක සේෆ් නෑ කෙලින්ම පටන් ගත්තම එතුමා කියනවා මේ වැක්සින් සේෆ් ඒක තමයි එතුමා අයින් උනේ එතුමා අයින් උනා මේ දැන් නැහැ වැඩ කරන්නේ නැහැ ෆයිස් එකේ very briefly they're not safe because the gene-based design makes your body manufacture virus spike protein අන්න manufacture wise අර මං අර කිව්ව කොටස අර සෙල් සොල්ප් ඉන්ස්ටිටියුට් එකේ මං පේවර් එක පෙරන්නේ ඒක මං එකින් එකට ගලපන්නේ ඒකයි අර සොල්ප් අර රිසර්ච් පේපර් එකේ නෝක මෙතුම කියන එකම ඒ ඒ තමයි අර ස්පයික් ප්‍රෝටීන් එක නිර්මාණය කරන්න කියලා අඟට කියනවා ඒක ගැටලුව we know and we've known for years අර known for years අවුරුදු ගානක් අපි ඒක දන්නවා virus spike proteins trigger blood clot අන්න ඒ ස්පයික් ප්‍රෝටීන් එක blood clots ඇති කරනවා කියලා අපි අවුරුදු ගානක් තිස්සේ අපේ මේ يعني මේ වෛද්‍ය වාර්තා අනුව අපි දන්නවා කියන එක කියන්නේ so there's plenty of literature no one can focus අර plenty of literature ඒ කියන්නේ මේ ගැන සම්පූර්ණ සවිස්තර වාර්තා තියෙනවා මේ ස්පයික් ප්‍රෝටීන් නිසා මේ මේ බ්ලඩ් ක්ලොට්ස් ඇති වෙන බවට. Dr. Bodog and I wrote to the European Medicines Agency in December pointing that out. So that's a fundamental problem. About 75% of the adverse events that occur after vaccination, which are very much higher than usual, relate to thromboembolic events, that is blood clots and bleeding. So what I just said about the design and the property of spike protein exactly matches the serious adverse events and etoma kiyanne ekena ara mama kiyuma spike protein harita match wenawa oy kiyana adverse events athi wenna vaccine eken passe emerging now here's the real problem I've got Stephen I'm a father and a grandfather young people are not susceptible to covid-19 if they acquire the virus and usually have no symptoms and they shrug it off very easily so they're not at risk it's a crazy thing then to vaccinate them with something that is actually 50 times more likely to kill them than the virus itself that's taken okay එතුමාම කියනවා මේ 150ක් වෛරස් එක වගේ 150ක් ගුණකින් වැඩි වෙන්න පුළුවන් කියලා මරණ ප්‍රතිශතය මේ දේවල් කරන්න ගියොත් ඉතින් මේ එතුමාම කියන දේ මම මේ දාලා පෙන්නුවේ ඊට පස්සේ මම වෙනවා මෙතුමියගේ එක මම දාන්න යන්නේ මෙතුමිය කියන්නේ මේ මෙතුමිය තමයි වැඩ කරන්නේ මට පොඩ්ඩක් දාලා දෙන්න පුළුවන් වුණා මෙතුමිය තමයි අවුරුදු ගාණක්ම ඔය ඇන්තනි ෆවුස්ගේ ලැබ් එකේ වැඩ කරපු වෛද්‍යවරිය ඇත්තම රිසර්චර් ඔය ඇන්තනි ෆවුස්ගේ නපුරු කෙනා ගාව මෙතුමියත් කියන්නේ ඔකම තමයි මේ වෛරස් COVID-19, what is it? Is it actually a real virus? No, COVID-19. No, එහෙම එකක් නෙමෙයි. The disease is not caused by SARS-CoV-2. Not done by SARS-CoV-2 කියලා එහෙම ඇත්තෙත් නැල්ලු. ඇන්තනි පොපසි ගාව වැඩ කරන ලැබ් එකේ. එහෙනම් අයින් කරා මෙයාව. අයින් කළා හංගඩු ගාලා උසාවියේ තරන් ගියා. ගිහලා මෙයාව හිරේ දැම්මා. මේ මත බලන්න මෙයාව හිරේ දැම්මා. බරු චෝදනා කළා. එතරම් නපුරුයි මේ මේ ලෝකේ. ඒක මං කියන්නේ ඇත්ත කියන එකට තැනක් නැහැ. The coronavirus SARS-CoV-2 is not a real human virus. It is not the real human virus. ඒක මනුස්සයගේ ගැහතු එකක් නෙමෙයි. අන්න මංකි. අර වංගි green kidney cells වලින් ගත්ත වෛරස් එක. Grown in the Vero monkey cell line. Vero monkey cell line. Always has been. Always has been hamadam ehema thamai as SARS was created in SARS was created in the lab in that cell line and the variants are in that cell line so the disease COVID never satisfied any
difficult postulates or Hill's criteria for a causative agent of a disease, because in order to afford the virus SARS-CoV-2 to have caused COVID, everybody with evidence of infection has to have disease. And what we know is essentially nobody with evidence of infection by that fraudulent PCR test. Fraudulent PCR test. It's me, I'm a kid. මේ මහා ෆ්‍රොජුලන් PCR ටෙස්ට් එක මේක. අංජ මාත්මේ එතුමගේ නම මොකද එතුමගේ? එතුමගේ නම මොකද්ද? එතුමගේ නම ජූඩි මිකොවිට්ස්. ડોક્ટર ජූඩි මිකොවිට්ස්. නෝ. ડોક્ટર ජූඩි මයිකොවිට්ස්. මයිකොවිට්ස්. හොඳයි. MIKOVITS. මෙතුමිය තමයි ඇන්තනි ෆෞසිකාව වැඩ කරපු එකම එකම ඒ කියන්නේ දිගටම වැඩ කරපු කෙනා. ඒ ඇන්තනි ෆෞසු එපා වෙලා තමයි අන්තරයාගේ මේ 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 ඒඩ් සම්බන්ධයෙන් මේ හරි ඒඩ් සම්බන්ධයෙන් මේක එපා රෙට්‍රෝ වෛරස් වගේ නේ අයින් වුණා මෙතුමිය අයින් වුණා අයින් වුණා පස්සේ මෙයා හිරේ දැම්මා මෙයා එලි කරා කියලා ඒවා මේ බොරු චෝදනා දාලා මේ හිරේ දැම්මා සම්පූර්ණ කරිය එක නැති කළා දැම්මා මෙතුමියව මේ පුදුමයි ආරක්ෂලා ඉන්නවා කවුරු හරි මෙයා බේරගෙන ඉන්නවා නැත්නම් මෙලාට මෙයාත් මෙතුමියත් නැහැ අපි අතර එතුම මේ ඉන්න එක වාසනාව මිනිස්සුන්ම දැනගන්න and PCR does not test for an infection. PCR does not test for an infection. Can I? How PCR again? Infection that can't be. It's right. Nobody's sick. This is a 99.97% survival rate. 99.97% survival rate. Can someone remember talking? There's no such thing as an asymptomatic carrier of a disease-causing virus. The virus either makes you sick or it doesn't. And what we know is this disease called COVID was caused by the contaminated flu shots. And they might take that contaminated flu shots. අර අපේ දැන් ඔතන ඔන්නෝදාප ගැට්ටු දැන් අපේ අර හරිස්පතුගේ මහත්තයා කිව්වා ෆ්ලූ ෂොට්ස් හොඳයි වගේ මම ඉතින් එතුමට ඉතින් කතා කරේ නැහැ ගැන නෝ දැන් මෙතුමම කියනවා මෙතුමම කියනවා මේ රිසර්ච් හදාගෙන හදුවගේ හදන්න උදව් වෙච්ච කෙනා කියනවා ඒ ෆ්ලූ ෂොට් එකෙන් තමයි මුලින්ම ওই කොවිඩ් SARS කියන තත්ත්වයේ ඇඟට අතුළට ගැහුවේ කන්ටමිනේට් කළා ඇඟ අතුළට ලේ වලට ගැහුවා කියන අහුණද නේද මේ එතුමා දෙක ගැල්ල මම ආදාරණිකම කියන්නේ ඔව් ස්පයිපෝටින කියන්නේ විසද අන්න හරි මේ විසම තමයි අඟට ගහන්නේ මේ විස ගහලා මුලින්ම තත්ත්වයක් ඇති කරා මුලින්ම අර 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 දැන් අර අපේ හයිස්පෝටින මතක් කරා ඇත්තටම මිනිස්සු මතක් දැන් ඔය ඇගේ ඔය මේ ඉන්ෆ්ලුවෙන්සා කන්ඩිෂන් නැති කරන්නේම මේ රේඩියේෂන් වලින් ඉන්නේ දැන් ඒක හොයාගෙන ඉවරෙන් ලෝකෙට දැන් ඒක හංගනවලු මේගොල්ලෝ දැන් මේක හංගහංග යන්නේ මේ හංගහංග එන්නත් කරන්නේ කරගෙන අර මේ ගෝලීය පාලකර යන්නේ යන්නේ මේ රේඩියේෂන් එක තමයි අපි ඔක දවසක් කරමු මේක රේඩියේෂන් ගැන නේද කට්ටිය දැනගන්න නේද කට්ටිය දැනගන්නත් ඕනේ මේ රේඩියේෂන් වලින් කොහමද අපේ ඇඟ විකෘති වෙන්නේ සෛල විකෘතිය ඇති කරන්නේ කොහමද සෛල විකෘති තුලින් මේ සෛල ෆ්‍රී රැඩිකල්ස් වැඩි වෙන්නේ ඇඟ ඇතුලේ කොහමද පිට දාන්නේ කියන එක ෆ්‍රී රැඩිකල්ස් ඇඟ ඇතුලේ වැඩි වෙන්න වෙන ක්‍රමයක් තියෙනවා ඔබතුමාට අනුෂමත් වඩ මතකද අපේ මහාචාර්ය මට මහාචාර්යවරයා තුමාගේ නම කියන්නේ කර නැහැ වෛද්‍ය මහාචාර්යවරයා කිව්වා උදේ 11 2 4 හද ඉරව් ඉන්න කියලා මට ඒ වෙලාවේ කටරාවදී අපි කතා කරලේ නැහැ මං හිතන ඔබ තුමා කතා කරලෙත් නැහැ මං කතා කරලෙත් නැහැ කතා කරේ නැහැ අපි කතා කරේ නැහැ මට ඒ වෙලාවේ කටින් ආව උත්තරේ කියන්න ඇයි එහෙම කියන්නේ කියලා ඒකට දත් මේ දත් හයිස්පතිගේ මාත හිටියා මට මේ කටට ආවා කියන්න ඇයි මෙහෙම කිව්වේ කියලා විනාඩි 45 කට ඉන්න කිව්වා ආවේ කිසිම දෙයක් හිතන්න නැතුව කිව්වේ අනික මහ දවල් එකට දෙකට මහ දවල් ඕ ඉතින් මේ කිසිම දෙයක් ගැන හිතන්න බලන්න නැතුව කියනවා ඉතින් මේ රේඩියේෂන් එක තමයි ලෙඩ වෙන්නේ ඒක දැනගෙන කිව්වද නොදැන කිව්වද අපි දන්නේ නැහැ ඒ රිසර්ච් පේපර්ස් වලින් කියන්නේ එහෙම කරන්න එපා කියලා විශේෂයෙන්ම එහෙම ඉන්නේ නැහැ කවුරු එහෙනම් පුරුදු හොඳට හුරු වෙලිට හොඳට කරකස හුරු වෙච්ච ඔය අපේ ගොවි මහත්තයෙකුට නම් ඔන්න ඔරොත් දෙනවා මේ උදේ මහත්තය ගොවි මහත්තයෙකුට ඔරොත් දෙනවා අවුරුදු පොඩි කාලේ ඉඳලම ඒවට පුරුදු වෙලා ඒ මේ හොඳට මේ දාඩිය දාලා හොඳට වැඩ කළා ඔන්න පුරුදුයි මේ සාමාන්‍ය කෙනෙකුට කිව්වොත් එමේ ගේ ඇතුළේ ඉන්න කෙනෙකුට ඒ ප්‍රශ්න දින අනුෂමත් ප්‍රශ්න දින අනුෂමත් දැන් එන්නත ගැහුවට පස්සේ ඒත් ඉන්න බෑ කොයි මහත්තයාට ඔව් ඉන්න බෑ ඉන්න බෑ එතකොට නම් කොහොමද බෑ එන්නත කොට පස්සේ නම් ලෙඩෙක්ම වෙනවා ඒ ෆ්‍රී රැඩිකල්ස් වැඩි වෙනවා මේ ස්පයික් ප්‍රෝටීන් එක හැමදාම නිර්මාණය වෙනවා නේද ඩැමේජ් වෙනවා ඔක්කොම එන්නත ගැහුවට පස්සේ හිටියොත් නම් ඉතින්
ලෙඩෙක්ම තමයි ඉතින් ඒ වෙලම මේ ඒකට මේ ක්‍රීඩකේ ඔක්කොම වැටෙන එක තන ක්‍රීඩකේ ඔක්කොම වැටෙනවා මෙරි මෙරි මොකද ෆුට්බෝල් ක්‍රීඩකේ වැටුණා ටෙනිස් ක්‍රීඩකේ ෆුට්බෝල් ක්‍රීඩකේ ගොඩක් ක්‍රීඩකෝ දැන් මේනට මැරුණා මේ ස්විමින් කරන අය පිටරට ඒ දැන් හැබැයි කියන්නේ එන්නද කියලා ඒගොල්ලෝ කියන්නේ කාඩියක් රෙස්ට් කියනවා මයෝකාඩිටිස් කියනවා පෙරකාඩිටිස් කියලා නම් කළා දානවා මරණය ඒකට හොයන්නත් නැහැ ඉතියා ඉතින් මේක වෙන්නේ මොකෙන්ද කියලා ඉතින් ගොඩක් දෙනෙක් නම් මේවට මැරිලා දෙනවා ක්‍රීඩකියෝම ඉතින් මේ මේ තත්ත්වරි බහන ඔකට ඔකට අනුෂ මහත්තයා හොඳම උදාහරණ තමයි දැන් ළමයින්ට මේගොල්ලෝ කියනවානේ කොවිඩ් නිසා ප්‍රධාන සංකූලතා දෙකක් වෙනවා කියලා එකක් කවසකි ඩිසීස් අනික තමයි අර මල්ටි සිස්ටම් ඉන්ෆර්මේෂන් මල්ටි සිස්ටම් ඔව් හරිද සින්ඩ්‍රෝම් එක එතකොට බලන්න අර අර වැක්සින් එකේ සංකූලතා දෙක අතරත් ඔය දෙකම තියෙනවානේ ඒ දෙකම තියෙනවා ඔය දෙකම තියෙනවා එතකොට මොකද මේගොල්ලෝ කියන්නේ අන්තිමට වැක්සින් එක නිසා මේක ආවොත් මේගොල්ලෝ PCR එක පොසිටිව් කරලා කියනවා මේ මේගොල්ලන්ට වැක්සින් එක නිසා නෙමෙයි මේක ආවේ කොවිඩ් එක නිසා කියලා. හරිද? ඒ මොකද දැන් වැක්සින් එකේ තියෙන ඕනම සංකූලතාවයක් කොවිඩ් එක පිටින් යවන්න පුළුවන් PCR එක පොසිටිව් කරගුවා. අන්න ඒක තමයි. හරියටම හරි. ඔකට පස්සේ මෙහෙ. හරිනේ. ඔව් ඒක තමයි. එතකොට ඒක කොවිඩ් නිසා තමයි වෙන්නේ ඒක අන්තිමට. ඔය කියන මයෝකාඩයිටිස්, පෙරිකාඩයිටිස් අව තියෙන ඕම දේවල් කොවිඩ් එකේ සංකූලතාව හැටියට දක්වලා තියෙනවා. එතකොට එතකොට මේ ඒගොල්ලන්ට චූටි වෙනසයි කරන්න තියෙන්නේ. PCR එක පොසිටිව් කරා නම් මරුණට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව්. කෙලිම කොවිඩ් මරණයක්. ඔව්. එතෙන්ට ඒගොල්ලෝ ඇවිල්ලා හරි දුකයි මේ අත්‍යවශ්‍ය මාත මේක බාන හිත බාන මේ කොච්චර ප්ලෑන් කරපු කොච්චර දීර්ඝකාලීන ප්ලෑන් කරපක් වෙන්න ඕනේද? කොයිතරම් දීර්ඝකාලීන ප්ලෑන් කරපු දෙයක් තමයි දැන් මේ සක්‍රියව මේ කරලා ඉවරක් කරලා දාන්න හදන්නේ. මේක ජනතාවට තේරුම් ගිය නැති මොකද ඒගොල්ලෝ කියන මේකනේ ඉන්විසිබල් වෝෆෙයා එක ඉන්විසිබල් එනමි පටන් ගත්තේ මුදල මතක නම් මුල්ම ටීවී වල කියන්නේ ඇහැට පේන්නේ නැති සතුරා ඉන්විසිබල් එනමි ඇත්තනේ දැන් මෙරි මෙරි වැටෙනවා මොකද්ද කියලා කියන්නේත් නෑ දැන් ඒකට ඕන විදිහට මේක හදන්න පුළුවන් ඕන නම් කොවිඩ් මරණ කියලා පෙන්වන්නත් පුළුවන් ඕන විදිහට මරණ කියලා පෙන්වනවා කොවිඩ් මරණ වැඩි කියලා පෙන්වන්න ඕන නම් ඔන්න පෙන්වනවා අඩුවෙන් පෙන්වන්න ඕන නම් පිස්සෙක් නොකර ඉන්නවා දැන් ඒ නිසා තමයි මට දැන් සැකයක් තියෙනවා මේගොල්ලා ලංකාවේ වැක්සින් එක මේ බූස්ටර් එක මේවත් වැඩිපුර මිනිස්සුන්ට මේක ගැන උනන්දුව ඇති කරන්න ඉදිරි සති කීපය ඇතුළත මේගොල්ලෝ රැල්ලක් නිර්මාණය කරයි කියලා මට හිතනවා මේ කියන තියෙන විදිහට. ඒ කියන්නේ කොවිඩ් මරණ සංඛ්‍යාව මේක ගැන පුළුවන් වැඩි කරලා. මේගොල්ලෝ මට බොහොම 95%ක සැකයක් තියෙනවා මේගොල්ලෝ මොකද දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්කා එකපාරටම ට්‍රැක් එක වෙනස් කරානේ මෙච්චර දවස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ චීෆ් සයන්ටිස්ට්ලා සියලු දෙනා කියකිය හිටියේ ඔමික්‍රෝන් එක කියලා කියන්නේ මයිල්ඩ් ඩිසීස් එකක් මේක ඉතාමත්ම අඩුයි මේකේ බලපෑම කිසි ප්‍රශ්නයක් නැහැ මරණ වාර්තා වෙන්නේ නැහැ ඉතාම අඩුවෙන් මරණ වාර්තා වෙන්නේ මරණ වාර්තා කරලා තිබුණේ UK වලින් 14යි ඇමරිකාවෙන් 1යි ඉන්දියාවෙන් 2යි ඕස්ට්‍රේලියාවෙන් 1යි ওই විදිහට තමයි ජර්මනියෙන් 1යි ඒවත් ඔමික්‍රෝන් ඩියු ටු ඔමික්‍රෝන් නෙමෙයි විත් ඔමික්‍රෝන් ඔමික්‍රෝන් කියලා ගහලා තියෙනවා දැන් අද කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්ක එක පාටම නිින්දෙන් ඇහැරලා වගේ මට මේ වැරදීමක් වුණේ මේ මේක මේ සුළු කොට සකන්න බෑ අනිත් ඉස්සල වේරියන්ට් වගේම තමයි මේකෙන් මේකෙන් රෝහල් ගත විමුත් වැඩි වෙනවා මරණත් සිද්ධ වෙනවා හැමතැනම කියලා. ඉතින් ඒක හොඳටම පේනවා දැන් මේකත් එක්ක මේ ලෝකයේ දැන් මේ ලොකු වෙනසක් කරනවා ඉදිරි සති කීපය තුළ ලංකාවේ කට්ටියත් ඕක ලෑස්තිලා ලංකාවෙත් බලන්නකෝ මේ එක පාටම දැන් ඕක දැන් වෛද්‍යවරු කීප දෙනෙක් ඇවිල්ලා කිව්වනේ ඉදිරියේදී මේක විශාල ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් රැල්ලක් යනවා මේකෙන් කියලා. එතකොට මාධ්‍යෙන් කියනවා මේ 70%ක් විතර ලංකාවේ 76ක් විතර අනාරක්ෂිතයි. ඒතර මේක හොඳටම උලුප්පන්න පුළුවන් දේ තමයි ඔය එක පාටම ඔය ප්‍රස්ථාර රේඛාව වෙනස් කරන එක. ඒකට ලෑස්ති පිට ඉන්නේ මාධ්‍යත් වෙනස් කරපුවාම පෙන්වන්න. මාත්‍ය ඒ වගේම සමහර ලාවට කියයි මේ පොඩි ළමයින්ටත් හැදෙන මේ සම්භාවිතාව වැඩි වෙලා කියලා නේද? එහෙමත් කියන්න වැඩි වෙලා කියන්න පුළුවන්. එතස ඇත්තටම මෙහෙම දෙයක් වෙන්නේ දැන් මෙහෙම දෙයක් වෙන දැන් වර්ෂ පේනවා ඇති දැන් මේ දැන් අපිට එන්නේ ඉර මුදුන් වෙන කාලයක් මේ එන්නේ
පෙබරවාරි මාර්තු වෙනකොට ඉර මුදුන් වෙන කාලය අපේ ඉන්නේ මේ. ඔව්. ඒ කියන්නේ ඕක තියෙනවා මැයි ජූලි දක්වා ඉර මුදුන් වෙන කාලය අපේ. මෙන්න දැන් දැන් එන්න කරන පටන් ගත්තොත් මාසයක් වගේ එනකොට එන්න තේ ප්‍රතිඵල එන්න පටන් ගන්නවා. එතකොට ඉර මුදුන් වෙලා තියෙනවා. එතකොට ෆ්‍රිජ් වැඩි කරලා අනිවාර්යෙන් බහුතරයක් මැරෙනවා. මේ එන්න එන්න තෙක්. එන්නත ගහපු නැති අය බේරෙනවා. එන්නත ගහපු ළමයි බහුතරයක් මැරෙන පටන් ගන්නවා. එතකොට ඔබතුමා කියනවා වගේ අනිවාර්යෙන් පොසිටිව් කරනවා මේගොල්ලෝ PCR එක කරා. ඔව් අන්න හරි. ඕනි නම් පොසිටිව් කරන්න පුළුවන්. ඕනි නම් නොපෙන්න ඉන්න පුළුවන්. ඔව් දැන් 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 ඒ ඒ ඒගොල්ලන් කරන්නේ මෙහෙමයි. වැක්සිනේටඩ් කට්ටිය මරුණාම කොහොම හරි බලනවා මේක වෙනම ගොඩ දාන්න කොවිඩ් නෙමෙයි මොකක් හරි කියලා. හරිද? අන්වැක්සිනේටඩ් කට්ටිය මැරිච්ච ගමන් මේකට දාලා පෙන්නනවා මුන් මැරුණේ වැක්සින් කරපු නැති නිසා කියලා. අන්න ප්‍රශ්නේ. ඔව් ඒකයි මම මේ දිගින් දිගට හොයා දක්වන්න දන්නේ නැහැ. එතන තමයි මමත් හොයා දක්වන්න දන්නේ. ඒගොල්ලෝ දාන්න දන්නේ නැහැ. මේ වැක්සින් කරපු නැති කට්ටිය තමයි මේ ඉවරලා යන්නේ. වැක්සින් කරපු කට්ටිය මුකුත් නැහැ විදිහට පෙන්නනවා. ඒ වැක්සින් දැන් මේ ළඟදී මරණයක් වාර්තා වුණා ට්‍රිපල් වැක්සිනේටඩ් එකක්. කොහේ හරි රටක. ඒක ට්‍රිපල් වැක්සිනේටඩ්. ඒ කියන්නේ බූස්ටර් එක ගත්තට පස්සේ තමයි මේ මේ මනුස්සයා මැරලා තිබුණේ. ඉතින් ඒගොල්ලෝ ඒවට දාන්නේ අන්ඩර්ලයින් හෙල්ත් කන්ඩිෂන්ස්. ඒවට කියන්නේ අන්ඩර්ලයින් හෙල්ත් කන්ඩිෂන්ස්. ඒ ලංකාවේ තියෙන ඕන කරා දැන් මන් දැන් මන් දැනුවත් වෙන පස්සේ දෙකක් ඉන්නවා බූස්ට් එක ගහලා දවස් කිහිපෙම රිච් ඒවා ඩොක්ටර් පුස්කුමාර් එයාව දාන්න මම ඉතින් මන් කියලා වෙකේ ආවනේ නෑ දෙන්නේ ඉන්නවා ඩොක්ටර් ආ සුරංගනිස් කතා කරන්න ඔබතුමිය අහේ සෝරි මේ ඕන්නේ ගමේ ඕන්නුනා අපි මේ මගේ ඉන්නේ තාම අර මේ මට පණිවිඩයක් කියන්නත් තියෙනවනේ මං කියවනේ අද කට්ටියත් එක්ක කතා කරලා මේ කියන්නම් කියලා ඒකට කැමති කීප දෙනෙක් එකතු වෙලා අපි ලබන සතියේ සඳුදා හෝ අඟහරුවාද දවස් දාගෙන මොකද කරන්නේ? අබිලියන් මොකද කියන්නේ? නෑ. එහෙම හොඳයි නේද? අර මිනිස්සුන්ගේ අර මිනිස්සුන්ගේ. ආන්න හරිනේ. කවුරු මම දන්න කට්ටිය ඉන්නවද? මේ කියන්නේ මම shopping bag කියනවා. සෝරි අපි මේ තාම මේ මග ඉන්න ගමන් අර ඔබතුමියගේ සත්කාරයක් එක කරන්න පුළුවන් නම් එකතු වෙනවා නම් හොඳයි. ඔව් ඒකට අපි කීප දෙනෙක් තෝරගමු නේද? එතකොට ඒකට මේ අවශ්‍ය මේ අරමුදල් සපයන කොහොමද ඔබතුමියලා? අරමුදල් සපයන කොහොමද කරන්නේ? සිංහල වෛද්‍ය කේන්ද්‍රයෙන් කරනවද? සිංහල වෛද්‍ය කේන්ද්‍රයෙන් කරනවද නැත්නම් කොහොමද කරන්නේ? ඒක තමයි මදුවන්ත මහත්තයාත් අපිට සහයෝගය දෙන්නම් කිව්වනේ දා. එතකොට අපි කීප දෙනෙක් එකතු වෙලා කරමු කියලා තමයි කියන්නේ තියන්නේ නේද? හරි අපි ඒක හොඳ වෙන්න ඕනේ. දැනිස් මහත්තයා දැන් ගෙදර දැන් මම කිව්වා අර මම දැන් මේ දිස්සති විතරක් මම සහභාගී වුණා. ඒ කියන්නේ 3rd dose එක ගහලා කියන්නේ ගෙදෙද්දි නැති වෙච්ච heart attack වලින් ගෙදෙච්චි නැති වෙච්ච අවමංගල උසර 8කට ආසන්න ප්‍රමාණයකට ඒ එකකවත් PCR කළේ නැහැ. එකකවත් PCR කළේ නැහැ. ඒ කියන්නේ හැම එකක්ම ගෙදර නැති වෙලා තිබුණේ. මේ ඒ කියන්නේ මේ හොඳට කතා බහ කරගෙන ඉඳලා පපු අමාරුව කියලා නිදි ගත්තන් පස්සේ තමයි ගොඩක් දෙනෙක් නිින්දෙදිම නැති වෙලා තිබුණේ. මේ 6 7 8 වගේ වෙනකොට එකකවත් PCR කළේ නැහැ. නෑ එතකොට PCR කරන්නේ නැහැ නේ. එතකොට හේතුව දැන් ඒවා දාන්නේ සාමාන්‍ය මරණ කොටට නේ. ඔව් ඒ කියන්නේ මේගොල්ලෝ තර්ඩ් ඒ කියන්නේ බූස්ට් ડોස් එක ගහලා නම් කොහොමවත් PCR කරන්නේ නැහැ. කරන්නේ නැහැ. මොකද හේතුව ඒවා කෙලින්ම යවන්නේ සාමාන්‍ය මරණ වලට. ඒ කියන්නේ එන්නතේ දැන් මෙහෙමනේ ඒගොල්ලන්ට කොවිඩ් නිසා මරුණා කිව්වත් ඒත් පාඩුයි. එන්නත නිසා මරුණා කිව්වොත් ඒත් පාඩුයි. ඒ දෙකම ඒගොල්ලන්ට පාඩුවක් නේ. ඒ නිසා ඒගොල්ලෝ ඔයකින් කරන්නේ ඒ මරණය දානවා සාමාන්‍ය ලංකාවේ හෘද රෝග නිසා ඇති වෙන මරණ සංඛ්‍යාවට. දැන් එක 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 ගෙදරක PHI මහතුරු PCR ඒගොල්ලෝ කොහොමද කරන්නේ? ඊට පස්සේ ගෙදර අය සැකේට PCR කරලා තිබුණා. එතකොට PHI මහතුරු ඇවිල්ලා මේ කියලා තිබුණා. ඒ කියන්නේ දවසක් ඇතුළත මේ අවසන් කටයුතු කරන්න කියලා. මේ ඊට පස්සේ
ඒගොල්ලෝ දවසක් ඇතුළත දවසන් කටයුතු කරලා ගෙදර අය ඒගොල්ලෝ පෞද්ගලිකව ගිහිල්ලා PCR කරගෙන තුරා ඒතර PCR පොසිටිව්. ඒගොල්ලෝ ගෙදර අය නිරෝධායනට දැම්මා. බොඩි එක ඔව්. يعني බොඩි එක එතකොට මේ වල දාලා ඉවරයි. එතකොට නැතිවෙච්ච මිනිස්සුන්ට එනම් අනිවාර්යෙන්ම පොසිටිව් වෙන්න පුළුවන්. ඒක කියන්නේ කියන්නේ. හැබැයි ඒක වාර්තා වීමක් නැහැ. නැහැ ඒක කරන්නේ නැහැ. ඒ දැන් වෙලා තියෙන්නේ මේගොල්ලෝ මේගොල්ලෝ දැන් කරන්නේ අර මේ මේ සංඛ්‍යා මැජික් එක දැන් පෙන්වන්නේ අපිට. ඉතින් ඒක තමයි ලොකුම ප්‍රශ්නේ දැන් මොළදී ඒගොල්ලෝ කී කියා පෙන්වන්නේ මෙච්චර මැරිච්ච අයගේ මෙච්චර ප්‍රතිශතයක් වැක්සින් කළා දැන් කළා නැහැ කියලා ඒක දැන් කරා කියන්නේ නැහැ ඒගොල්ලෝ වැඩි. මොකද දැන් ඒගොල්ලන්ගේ සංඛ්‍යාලයකන අප්සෙට් රතිය පෙන්වන්න බැරුව ඇති. දැන් ඉදිරියේදී වෙන්න පුළුවන් හොඳ වෙන්න පුළුවන් හොඳටම ස්ථිර දෙය තමයි රැල්ලක් නිර්මාණය වෙන්න පුළුවන් අර කියන විදිහට මරණ සංඛ්‍යාව ඉහළ යන්න පුළුවන් ඒකෙත් වැක්සින් එක බූස්ටර් නොගත් අයගේ සංඛ්‍යාව වැඩි කියලා පෙන්වන්න ඉඩ තියෙනවා ඉස්සරහ ඒක වැඩි මොකද දැන් මේ ඔමික්‍රෝන් එකම තව පැහැදිලිව සයන්ටිස්ලා කියලා තිබුණා මේක නැචරල් වැක්සින් එකක් වගේ මේ ඔමික්‍රෝන් එක. ඒකට මාධ්‍යෙන් ලස්සන නන්දකක් දාලා තිනවා. එකක් තමයි ඔමිකෝල්ඩ්. මේක ඇවිල්ලා සෙම් ප්‍රතිශා වගේ. ඒ නිසා මේක නිකන් සෙම් හෙම්බ්‍රිස්සාවක් හරියට සලකන්න. හැදෙනවා, හොඳ වෙනවා, ප්‍රතිදේහ ඇති වෙනවා. ඒ නිසා මේක වාසියක්. එන්නතර වඩා වාසි මේක. එහෙම බැලුවොත් එහෙම. මේක නිකාම මේ නිසා තමයි එන්නත් කලබල වෙලා තියෙන්නේ. ඉක්මනින්ම එන්නත දීගත්තේ නැත්නම් එන්නතට වඩා මේ 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 ඔමික්‍රෝන් එකෙන් ලැබෙන වාසිය සමාජයට වැඩි වෙනවා දෙවැනි එක තමයි ඒගොල්ලන්ට මේ ඉක්මනින්ම මේක දැන් මේ බූස්ටර් එක ගහලා ඊළඟට මේකෙන් මේක සමාජ මතය යටපත් කරගත්තොත් හතරවෙනි එකක් දෙන්න ලේසි හතරවෙනි එකක් දෙන්න ලේසි මොකද මම නම් හිතන්නේ ලංකාවේ හතරවෙනි එකට දැන් ඕඩර් දීලා තියෙනවා කියලා මම හිතන්නේ. ඒකනේ මේ ඉක්මනට මේක ගහලා ඉවර කරන්න ඕන කම තියෙනවා. දැන් ඉතින් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රදීප් මහත්තයා දැන් තියෙන ඇත්තම මේ ඉක්මනින්ම මේ ප්‍රවේශත් මේකින් හරි කමක් නැහැ. ඉක්මනින්ම මේ මේක මේ අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරි කමක් නැහැ. කලාප අධ්‍යක්ෂක කාර්යාලයට හරි මේක දන්නන ක්‍රමයක්. මේක මේ ඒ උනාට ප්‍රශ්න තියෙන්නේ මෙතන ප්‍රශ්න තියෙන්නේ අර සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා තමයි මේ මේ වෙලාවේ මේ අධ්‍යාපන අමාත්‍යාංශයට බලපෑම් කරන්නේ. ඒගොල්ලන්ට මේ වෙලාවේ එක සම්පූර්ණම සර්කියුලස් නිකුත් වෙන්නේ අරහරා. ඒකයි ප්‍රශ්නේ. ඉතින් අනුෂ මහත්තයා දැන් ඩැනිෂ මහත්තයා ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ අපි මම දන්න තරමින් රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඒ කියන්නේ බොහොම පෞරුෂයක් අඩුම විදියට හැසිරෙන කණ්ඩායම තමයි අධ්‍යාපන ශිෂ්‍යයෙක් කණ්ඩායම. ඒ අය යම්කිසි චක්‍රලේඛනයක් අන්නපනතක් ගැහුවොත් ඒක හරි හෝ වැරදි හෝ ක්‍රියාත්මක කරනවා මිසක් ඒක අභියෝගයට ලක්කරන කිසි ලෙසකින්වත් පෙළඹෙන්නේ නැහැ. මේ එහෙම අපි කියන්නේ රිස්ක් එකක් ගන්න කැමති නැහැ. මේ කියන්නේ ලොකු බලපෑමක් කරන්නේ නැහැ. නමුත් අර සර්කියුල එක ක්‍රියාත්මක කරන්න සැදී පැහැදී ඉන්නවා. එහෙම අවධානමක් ගන්න විශේෂම අධ්‍යාපන ශිෂ්‍යයෙක් ඔව් බොහොම කැරේ බොහොම දැන් අපිට දැනුම දෙන්න පුළුවන් වුණාට පෞරුෂය දෙන්න බෑනේ බෑ එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලන් සමාහට රැකියාව සම්බන්ධයෙන් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් කරනවා සර්කියුලර් ක්‍රියාත්මක කරනවා නේතුනා විනය පරීක්ෂා කරන්න පුළුවන් ආයි දැන් මාත් අපි මේ ප්‍රති මාත් ප්‍රශ්න දින අපිට දැන් අම්මලා තාල දැනුවත් කරන කමකුත් නැහනේ ඒක මේක පුළුල් වෙනවා අම්මලා තාත්තලා ගත්තා අපි ඉස්කෝලේ 10ක් ගත්තත් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් අම්මලා තාත්තලා මේක මතු කරන්න ඒකත් ලොකු يعني ප්‍රධාන ස්කෝල අපි කියමු නාලන්දේ ආනන්දේ ධර්මපාල මලියදේව අපි ප්‍රධාන ස්කෝල් ටිකක් සම්බන්ධ පාසල් ටිකක් සම්බන්ධ කරගෙන ඒක දෙමාපියෝ මේ එකතු කරගෙන කරන්න පුළුවන් මොනද මේ පරිසත් පෞර හැදුවා අනුෂ මහත්තයා අපි නෑ ඔක්කොත් අපි අනුෂ මහත්තයා දැන් මේ උදේ මත අපි මේ විශේෂයෙන්ම ප්‍රධාන පාසල් වල ආදි සංගම් වලට ආරාධනා කළා Zoom meeting කීපයක් කළා නේද ඒ තැන් වලට අපි සම්බන්ධ කරගත්තා ප්‍රධාන පාසල් වල ආදි සංගම් ඒ අය පෞද්ගලිකවම කතා කරලා ඒ ආදි සංගම් වල නායකයෝ දැන් කොහොම නමුත් අර මම මුලදී ප්‍රතිපත්තිය දැන් හෙට අපිට දැන් මට ඒක අනුෂ මහත්තයා දැන් මෙතන ෆෝරම් එකේදී කියන්න හම්බෙන්නේ කොහොඳයි හෙට රෑ 8ට ඒක මම ලින්ක් එක දාන්නම්
ළමයි 2500ක් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඕන කියලා අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා අනුෂ මහත්මයා. හෙට රෑ 8ට. ඒ මම දවල් වෙලාවක් ඉල්ලුවේ මට තව කට්ටිය සම්බන්ධ කරන්න. ඒක ඒගොල්ලෝ රෑ 8ට තමයි ඉල්ලුවේ වෙලාව. මම මේ වෙලාවේ මම හිතන්නේ අනුෂ මහත්මයා මේ දැන්සලට පොඩි උරුත ආරාධනාවක් කරන අපේ පොඩි සහභාගී වූ කියලා නේද ප්‍රදීප් මහත්මයා. අපි කට්ටිය. ඔව් අපොඩ ඔව් ඒක තමයි අපේ මේ ඩොක්ටර් නිහාල් කියලා ඉන්නවා කවුද නේ ඔබතුමා පොඩක් උදේ මහත්තයා පොඩි එතුමාට මැසේජ් එකක් දැම්මද තාම ඉන්නවද නැහැ එතුමා මොකක් හරි අදහසක් දක්වන්න තියෙනවද නැහැ එතුමාට උදේ මහත්තයා ඔබතුමා පොඩක් නිහාල් අත්තලගේ ඩොක්ටර් නිහාල් අත්තිගල්ලේ ඩොක්ටර් ඔබතුමා ලයින් එකේ ඉන්නවද? හෙලෝ. අපිට මේක හරියම දන්නේ නැහැ වෛද්‍යතුමෙද්ද නැත්නම් ඩොක්ටර්ගේ රේට් එක එතුමා අපිට කතා කරනවනේ පොඩ්ඩක් අපි හරි කැමති. ඩොක්ටර් නිහල් කමනේ අනුෂ මහත්මයා අපි එතුමා සම්බන්ධ කරලා අපි මේක ඔබතුමා ඒක ඉවර කරමු නේද? නේ ඇත්තටම ගොඩ දිනෙක් ගන්න නැහැ මේ ගොඩ දිනෙක් ගන්න නැහැ තාම මාස 7ක් දැන් මේක පටන් ගන්න කිරි පයිසත් පවුර සෑහෙන දිනෙක් තාම ගන්න නැහැ මේක අලුත ගොඩක් කරුණු දක්වලා තියෙනවා ගොඩක් දේවල් කෙරුණා අමතුරු මන්ත්‍රීවරුවා මන්ත්‍රීවරුන්ට පැහැදිලි කරා හාමුදුරුවන්ට පැහැදිලි කරා සෑහෙන ටිකක් වෙයි ප්‍රදීප් මහත්තයල එකතුලා කරා නමුත් වෙලා තියෙන්නේ මේකේ ප්‍රශ්නේ වෙන්නෙම මේ ආණ්ඩුව පැත්තෙන් තාම නේද ප්‍රදීප් මහත්තයා නමෙන්නේ නැහැ නේද ආණ්ඩුව තාම නම්ශීලී නැහැ නේද දැන් මෙහෙම ආණ්ඩුව නම්ශීලීත් නැහැ දරදලුත් නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. මේක කියන්නේ මේක දැන් විශේෂයෙන්ම ළමයි සම්බන්ධ කාරණා ඇලුදිත් ඒගොල්ලෝ බොහොම සුමට විදිහට හැසිරෙන්නේ ඕන නම් ඇයිල ගහගන්න. ආ ඒ කියන්නේ ඒ අදාළ ප්‍රචාරණ යාන්ත්‍රණය සහ අනිකුත් දේවල් ක්‍රියාත්මක කරනවා. හැබැයි අර වැඩිහිටියන්ගේ තරම්වත් එහෙම ලොකු බලපෑමක් නැහැ. එහෙම කියන්නේ ළමයි ගහගන්න කියලා ඕන නම් ඇයිල ගහගන්න. බලපෑමක් නැති බලපෑමක් නැති වුණාට ඒගොල්ලන් ඉදිරියට කරන්න යන්නේ පාසලට අතුල් කරගන්න කියන එක ගේනවනේ ඊට පස්සේ පාසලට අතුල් කරගන්න කියන දැන් එන්නත් කාඩ් එක අනිවාර්ය නම් ඒක හැම කෙනෙකුටම බලපානවනේ ඊට පස්සේ එතකොට ඒ ළමයාට එන්නත් කාඩ් එක ඕනේ නැහැ පොදු ස්ථානයේ යන පාසල කියන්නේ දැන් ඔය 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 කාරණාව දැන් ඔය මේ මේගොල්ලෝ ඩැනිස් මහත්තයා මේ මේ මේක අර ඒ කියන්නේ මේ මේ නිල නොවන විදිහට පාවිච්චි කරමින් නේද මේ ඉතිහාසයේ ඉඳලම දැන් සැප්තැම්බර් 15ත් වගේ කියන්නේ ඒ වගේ ප්‍රකාශයක් කළා. ඒ වගේ මේගොල්ලෝ මේ ඒ කියන්නේ මේ මේක නිල නොවන විදිහට කියමින් යන තත්ත්වයක් තමයි අපිට තියෙන්නේ. ඒක කරගෙන ගියාට දැන් ඒගොල්ලෝ දැන් ওই QR කෝඩ් එකක් හදන්න දීලා තිනවනේ. QR කෝඩ් එකක් හදන්න දීලා තියෙනවා. ලංකා QR. එතකොට ඔව් QR කෝඩ් එකක් හදන්න දීලා තියෙනවා. එතකොට ඒ අතරේ නීතිපති එක්ක සාකච්ඡා කරනවා. ඒ නිසානේ අර අපි අර පබ්ලික් පෙටිෂන්ස් යවන්න තීරණය කළේ දැන් ඒ පබ්ලික් පෙටිෂන් එක දැන් යවමින් පවතිනවනේ ඒක මමත් යවුවා අනිත් පැත්තත් යවුවනම් හොඳයි ඉතින් මං හිතන්නේ අර අපි උනම්බෝ මහත්තයා කාලත පිටිකේ උනම්බෝ මහත්තයාගේ මේක ඒක දැන් පබ්ලික් පෙටිෂන් එක විතරක් නෙමෙයි මහත්තයා දැන් ඔය දැන් මම දරුවෙක්ගේ තාත්තා කෙනෙක් විදිහට මටත් පුළුවන් මේ අපේ බබාගේ පාසලේ ඉන්නේ ඒ දෙමව්පියන්ට දෙන්න අපිට ඒ දෙන්න අවශ්‍ය විස්තරයක් එක මේ WhatsApp එකට හරිය අපිට දාන්න පුළුවන් නේ මේ ડોකියුමන්ට් එක මම ඒක print කරලා අපේ මගේ මට කරන්න පුළුවන් ප්‍රමාණය මමත් කරන්න. එතකොට ඔක හැමෝම එක එක කෙනා කරලා දියෝ. ඔයාලා තියනද මේ එක? ඔක්කොම දාලා තියෙනවා. ඒක අපිට කොම්මලන් හරි. ප්‍රතිසංස්කරණ පවුර අපි WhatsApp එකට මම හිතන්නේ තියෙනවා. ඩිෆෙන්ස් ශ්‍රී ලංකාවේ ඒක මම හිතන්නේ ඉංග්‍රීසි මාධ්‍යෙන් තමයි වෙලාවේ හදිස්සියට මම හිතන්නේ. නෑ නෑ මේ මහත්මයා ඉල්ලන්නේ ඒක නෙමෙයි අතර. මේ මහත්මයා ඉල්ලන්නේ අපි අර කතා කර විදියට දැනුවත් කිරීමේ පත්‍රිකාවක් තියෙනවාද කියලා ඉල්ලන්නේ. අනිත් දෙමෝපියෝ ඒක විතරක් නෙමෙයි අර පෙටිෂන් එකක් දැම්ම නම් හරි ඒකත් අපිට දාන්න පුළුවන් ආ ඒ ඔය එක ඒක ඒකත් අපිට දැම්ම නම් හරි මොකද ඒකත් දැන් සිංහල දෙමළ මාධ්‍ය දෙකෙන්ම තියෙනවා ඔව් සිංහලෙන් දැම්ම නම් වඩා හොඳයි ඒකට ඔව් ප්‍රදීප් මහත්තයා කියලා තියෙනවා මේ අපි ආකෘතියක් හැදුවා ඒ ආකෘතියත් එක්ක අමුණුපෝ අපේ මේ ඔව් සයිඩ් ඉෆෙක්ට්ස් වර්තා තියෙනවා ඉදිරිපත් කරනවා නම් මේ ස්කෝල වලට ඒ ඒකේ මේ අපි අර මේ විනාඩි 5ක වීඩියෝ එකකුත් හදලා තිනවා මහත්තයා මේ මේ සයිඩ් ඉෆෙක්ට් වලට විතරක්ම මේ මේ සම්පූර්ණ ડોකියුමන්ට්ස් එක්කලම මම හිතන්නේ අපි එක අර ප්‍රතිශක්ති පාරු කියලා YouTube එකේ දාලා තිනවා විනාඩි 5ක ක්ලිප් එකක් ඒක නම් අයින් කළා නෑ ඒක තිනවා තාම මේ මේ සයිඩ් ඉෆෙක්ට් විතරක්ම සම්පූර්ණයෙන්ම ඒ අදාළ අනුෂ මහත්තයාගේ මේ ඉදිරිපත් කිරීමක් සම්පූර්ණ වර්තාත් එක්කලම දැන් ඔය සයිඩ් ඉෆෙක්ට් කතා කරනකොටම පැහැදිලිව කියන්න ඕනේ මේ
ළමයින්ට අවදානමක් නැති බව පැහැදිලිව කියන්න ඕනේ. ළමයින්ට මේ රෝගයෙන් අවදානමක් නැහැ. එන්නතෙන් අවදානම තියෙනවා. ඒක ඒක තමයි මම කියන්න දුනවා. ඒ පේපර් එකත් මගලා තියෙනවනේ. ඒකත් තියෙනවා මේ දැන්ස මහත්තයා. ඒක දැන් හදලා තියෙන්නේ. ඔව් ඒ ડોකියුමන්ට් එක තියෙනවා. print out කරලා දෙන්න විතරයි තියෙන්නේ. මම ඒක දැන් දෙන්න ඕන නම් මේ මේ තියෙන්නේ ඒ ડોකියුමන්ට් එක. මේ පොඩ්ඩක් මේක ඒක තියෙන මෙන්න මේක මේදී SARS-CoV-2 mRNA vaccination is associated myocarditis in children age 12 to 17 දැයි මත පේනව නේද ඔව් දැන් මේක දැන් දෙමව්පියන්ට දැනුවත් කරනකොට මේ මේක නෙමෙයිනේ අපි යවන්න ඕනේ. ඒ කියුවේ අපි දැන් දෙමව්පියන්ට දැනුවත් කරනකොට ඒ ඇර තේරෙන භාෂාවෙන් තොරතුරු ඇතුළත් කළා හදන්න ඕනේ නේද? ඔව් දෙමව්පියන්ට සිංහලෙන් ලියන්න ඕනේ වார்த்தාව. ඔයක තමයි. සිංහලෙන් ලියන්න ඕනේ. දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට මේක අතට යනකොට අපි හදමු කියලා කිව්වනේ මේ 1 page document එක. අහහ මේක හරි ගස්සලා දැම්ම නම් හරි සර් WhatsApp එකට. ඒතකොට අපිට පුළුවන් විදිහට අපි print කර කර අපි හැමෝටම දෙනවා. මේ ප්‍රදීප් එක තියෙනවා නේද ඔයාලා? ඒ හැදුව නේද අනුෂ මහත්තයා කියන සම්බන්ධ හැදුවා. හැදුවා නේද? හැබැයි මේක ලිව්වේ නැහැ. මේක ලිව්වේ නැහැ. මේ කොටස එතකොට තිබුණ නැහැ ප්‍රදීප් මහත්තයා. මේක අලුත්. මේ ටික අලුත් පොඩ්ඩක්. මෙතන වාර්තා තියෙනවා 1යි 2යි 3යි 4යි. අපිට එහෙම නොත් අපි පරිසත් පොල ඇදීට කරන්න යනවා ප්‍රදීප් මහත්තයාට වෙන මේක අපිට ආයෙ කරන්න වෙනවා වැඩක් වෙනවා පරිසත් group එකේ විදිහට. හැබැයි අනුෂ මහත්තයා ඕක අපිට අමුණ විතරේ තියෙන්නේ ඕක ඒකට. ඔව් අන්න ඒකයි. අමුණත් අපි කීතර සිංහලෙන් මොකද්ද කියලා. ප්‍රදීප් මහත්තයා මේ කීතක අපිට මොකද්ද කියලා විදින්. මේ මේක සිංහල පරිවර්තනය කරන්න පුළුවන් අපිට. මේ මේකේ මේ හෙඩ්ලයින් එක. එහෙම නොත් අනුෂ මහත්තයා අපි වෙනම zoom meeting එකක් අපි අරගෙන මේ clip එක හදලා අපි එක මේ මේ recording එකක් කරන් ගහමු. ඔය එක තමයි ලොකුම save වෙන්නේ. අනිත් කවුරුත් ඉස්සලා අපේ ඔබතුමනි ගණිෂ මහත්තයයි අනුෂ මහත්තයයි අපි අරගෙන වෙනමම clip එකක් හෙටානිදාම කරලා ඉවරලා මේ 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 side effects සහ අනිකුත් කාරණා අපි video එකක් හදලා කරමු. එක වගේම clip එක වගේම hand out එකක් අපි දෙන්න ඕනේ 1 page වත් hand out එකක්. කියවලා මේ ඔළුවට දාගන්න. මොකද හැම කෙනාටම සිංහලෙන් දෙමළෙන් ඒක සිංහලෙන් දෙමළෙන් සිමුලෙන් තෝරනවා. ඔව් සිංහලෙන් දෙමළෙන් ඔව් දෙක ඒ දෙය දෙකම ඉස්සලා සිංහල එක හදාගත්තා නම් පරිවර්තනය කරගන්න පුළුවන්. ඒකේ අපි යටින් ගහමු link එක නේද ඩැනිස් මහත්තයා. මේ අවශ්‍ය ක්‍රීට වැඩි දුරටත් ලබා ගන්න. ඔව් යටින් link එක ගහමු. ඒක තමයි හරියු කරන්නේ. යටින් links වල දාලා අපේ clip එක download කරගන්න පුළුවන් එකයි. මේ කියන වார்த்தාවල link එක අපිට දාන්න පුළුවන්. අවශ්‍යයි ගිහලා බලන්න කියලා. ඔව් මේක ඕන print out දාමු. එකක් විතරක්. මේක හරි වැදගත් ළමයින් එකන. හරි මම අනිවාර්යෙන් ඩැනිස් මහත්තයා මට ඉරිදා දවස් මම පොඩ්ඩක් කාර්යබහුලයි. මම සඳුදා දවල්ෙදී මම අනුෂ මහත්තයයි ඔබතුමයි උදේ මහත්තයත් කතා කරලා සිංහලෙන් යුමක් හදලා අදාළ අතුරු ආබාධ සහ අනිකුත් කාරණා ටිකක් දාලා ඒ අදාළ link ටිකත් ඒකට සම්බන්ධ කරන්න පුළුවන් විදිහට වතාවක් මම සඳවෙද්දී හදලා දාන්න දවල්ෙදී සඳලා දවල් වෙනකොට අවශ්‍ය කෙනට ඕනතරතුරු අරගන්න සියල්ලම අනිවාර්යෙන්ම මම සඳ දාන්න ඒක හදලි වෙල්ල. ඔව් ඊට අපිට අම්මා තාත්තලට මම කියලා දෙන්න පුළුවන් පෙරන පුළුවන් මේ අපේ ස්කෝල වල දෙමාපියන්ට ඔව්. ඔව් ඒක නා පාසල වලට කියලා ඉදිරිපත් කරන්න පුළුවන් වෙන විදිහට මේ මේ අපි සිංහල එකක් පරිවර්තනයක් හදලා ඒකට අදාළ අවශ්‍ය වැඩිදුරතුරු වලට link එක ගහමු යටින්. එතෙන්ද කියලා අරගන්න. අන්න හරි. ආයිබෝම් මට පොන්චි අවස්ථාවක් දෙන්න පුළුවන්ද? මිනාඩි කිව්වා. එහෙනම්ද? सिंहल वैद्य केंद्र සිංහල වෛද්‍ය කේන්ද්‍රයේ නමින් ඒ වැඩ කටයුත්ත කරන්න මේ මහත්මිය ඒ සිංහල වෛද්‍ය කේන්ද්‍රයත් එක්ක කතා කරලා ඒක දැන් මේ ඒක අනුමත කරගෙන තියෙනවා. ඒකට ඒගොල්ලන්ට සහාය දෙන්න ඕන නේද?
ඒ පිළිබඳව ආයේ මෙතන සාකච්ඡාවක් කරනවද නැත්නම් ඕගොල්ලෝ වෙනම ඒ අත් එක්කන් සාකච්ඡා කරලා ඒ කරන්න හදපු වැඩ පිළිවෙල කරනවද කියන එක තමයි මට පොඩ්ඩ අහන්න තියෙන්නේ මේ වගේම මේ ප්‍රතිශක්ති පවුර කියන YouTube channel එකට වීඩියෝ එහෙම අප්ඩේට් වෙන්නේ නැහැ මේ අනුස මහත්තයාගේ ගොඩක් වීඩියෝ එහෙම තියෙනවා ඒ නිසා ඒකටත් වීඩියෝස් අප්ඩේට් කරන්න කියලා ඉල්ලීමකුත් කරන බොහොම ස්තුතියි YouTube channel එක සම්බන්ධයෙන් ආවේ දිගින් දිගටම ගහන වීඩියෝස් අයින් කරලා මාසයක් විතර බ්ලොක් කරලා තිබුණා. ඒ ප්‍රශ්න නිසායි තිබුණේ අර අපි දෙමළ මාධ්‍යෙන් වීඩියෝස් දෙකක් දැම්මා. ඒ දෙකට සම්පූර්ණයෙන්ම ඒ වීඩියෝස් දෙකත් අයින් කළා. ඒකයි අපි මං හිතන්නේ අර සෞඛ්‍ය අමාත්‍යාංශ ඉස්සරහ කරපු උද්ඝෝෂණය කරපු වීඩියෝ එක දැම්මා. ඒකත් අයින් කළා. ඒගොල්ලෝ වෝනින් කළා මං හිතන්නේ මාසයක් විතර බ්ලොක් කරලා තිබුණා. මොකක් කරන්න බැරි වෙන්නේ. ඔව් එහෙනම් මාත්‍යා දැන් අපිට පුළුවන් දැන් ප්‍රතිශක්ති පවුර කියන මේ WhatsApp group එක තියෙනවා. අපිට ඒ group එකටවත් මේ වීඩියෝස් වල link එක දාන්න කියලා ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි. හරි. WhatsApp group එකටද? ඔබතුමා ඔව් අනුස මහත්තයා දැන් WhatsApp group එකට දැම්මහම අපිට tag ගාලා මේ බල්ලා හදා ගන්න පුළුවන් නේ අරගන්න පුළුවන් ඒ නිසා මේ WhatsApp group එකට ඒ වගේ අනුස මහත්තයා දැන් මේ කියන වැදගත් කාරණාද ඔබතුමාලා මේ පෙන්නන වැදගත් කාරණා ටික tag ගාලා වීඩියෝ එක අපිට මේ WhatsApp group එකට දා ගන්න පුළුවන් නම් අපිට ඒක අරගෙන වැඩ කරන්න පුළුවන් මේ අනුස මහත්තයා දැන් හෙට අපි එක කරන එක ටිකක් විධිවත්ම කරන්නේ අපි හෙට ඒක රෙකෝඩ් කරමු අපි සම්ප්‍රදායක් විදිහට මෙවැනි වැඩසටහන් රෙකෝඩ් කරන්නේ එක එක්කෙනාට ඒ විවෘතව අදහස් දක්වන්න අවශ්‍ය වෙන නිසා මේ ඒක අර යම් කිසි රෙකෝඩින් එකක් කරනකොට සමහර වෙලාවට ඒ කියන්නේ මානසික වශයෙන් යම් හිරවීමක් වෙනවා ඒ කියන්නේ ටිකක් විධිමත්ව සහ කතා කළ යුතු නිසා මේ අර රෙකෝඩින් එකක් නැතු වෙනකොට යම් නිදහස් භාවයක් තියෙන නිසා තමයි රෙකෝඩින් එකක් අපි කරන්න නැත්තේ ගොඩක් වෙලාවට හෙට වැඩසටහන අපි රෙකෝඩ් කරලා ඒක YouTube එකේ ගහමු අනිවාර්යෙන් ඔව් ඒ වගේම මේ ප්‍රදීප් මහත්තයා දැන් අර මේ ප්‍රතිශක්ති පවුර කියන YouTube channel එකට දැන් දාලා තියෙනවනේ අනුස මහත්තයාගේ වීඩියෝ එකක් එහෙම මේ ආරම්භක වැඩසටහන වගේ වීඩියෝ එකක් ඒකට දාලා තියෙන වීඩියෝ එක එහෙම මේ මගක් යනකොට ඒ වගේ සවුන්ඩ් එහෙමත් මේ අවුල් තියෙනවා ඒක හරියට ඇහෙන්නේ නැහැ මුල් ටික විතරයි ඇහෙන්නේ ඊට පස්සේ මදක් යනකොට ඇහෙන්නේ නැහැ ඒ නිසා මෙහෙමයි දැන් ඒ කරන ප්‍රශ්නයක් නැති වීඩියෝ වැදගත් තොරතුරු තියෙන වීඩියෝ ඒ දාන්න ඒ වගේම WhatsApp group එකටත් දාන්න එතකොට ඒක ඉතාම වැදගත් අපිට දැන් එකපාරක් අහනවට වඩා නැවත සැරයක් අහලා ඒවා දැනුවත් වෙන්න ඒක අවබෝධ කරගන්න එහෙම අතිශයින් වැදගත් අනේ ඒක නිසා තමයි මම එහෙම ඉල්ලීමක් කරේ ඒ නිසා ඔබතුමාලට ප්‍රශ්නයක් නැති වීඩියෝස්වත් අපිට අඩුම WhatsApp group එක හරහා හරි ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරන්නේ බොහොම ස්තුතියි උතරම විතර මහත්මයා මටයි අනුෂ මහත්මයාටයි ප්‍රදීප් මහත්තයාටයි කාටවත් මෙතන ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්න තියෙන සමහර අය නේද ප්‍රදීප් මහත්තයා සමහර අය මෙතන කතා කරන්න පිට ප්‍රශ්නක් තිබ්බ අපිට ඒකයි රෙකෝඩින් කරන්න එපා කිව්වේ මම හිතුවා මොකද අපිට බොරුතරතුරු කියන්නේ නැහැ සමහර අයට මේ කතා කිරීමේදී පොඩි අවුලක් ඇති වුන නිසා තමයි රෙකෝඩ් කරේ නැත්තේ මෙතන නේද මොනිද මේ ඉල්ලීමත් එක්ක සමා වෙන්න මහත්මයා මේ මම කියන්නේ දැන් අපේ අනෝෂ මහත්මයාට එහෙම කරන්න පුළුවන් නම් පොඩි පොඩි වීඩියෝස් මේකින් එක ගැන වෙනම පැහැදිලි කරලා හරි ඒ කියන්නේ මේ Zoom එකේ රෙකෝඩින් එකක් නැතුව මම හිතන්නේ අර මහත්තයත් එහෙම වෙන්නේ නැති කියන්නේ නැති කියලා හිතෙනවා අර සංස්කෘති මහත්මයා මේ ඔව් නෑ මේ වීඩියෝස් කරන්න පුළුවන් මිස් මේ කියන්නේ WhatsApp එකත් දැන් වගේ තමයි මේ WhatsApp එකත් બ્લોක් කරයි දන්නේ අනිත් කිසිදු මාධ්‍යයක ගහන්න බෑ બ્લોක් කරන්න ඒකයි අර මේ ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් වෙලාවට ප්‍රශ්න තියෙන්නේ ගහන්න නැතුව නෙමෙයි ගහන ඒවා සමහරට ගහලා විනාඩියෙන් දෙකෙන් ඒ channel හිටම්ම මාස ගානක් බ්ලොක් කරනවා අයි මුකුත් ගහන්න බැරි වෙන්නේ ඒකයි ප්‍රශ්න තියෙන්නේ මේ දැන් මමත් ඔය පහුගිය දවස්ටිගේ ප්‍රතිශක්ති පවුරෙත් මුකුත් ගැහුවේ නැත්තේ මේ ප්‍රතිශක්ති පවුර මැද ගෲප් එක සතියක්වත් තියාගෙන නැන දුන්නේ ගෲප් එක සම්පූර්ණයෙන්ම අයින් කළා එමණි ප්‍රශ්න ටිකක් තියෙනවා ඒක නිසා තමයි පොඩ්ඩක් ඒක අර පුළුවන් තරම් මේ වැඩසටහනටම පුළුවන් අය සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න කියලා කියන්නේ
WhatsApp group එකට අපිට එක එක වැරදි chatුත් ආවා. chat දාන්න ගත්තක අවුල් කරගත්තා මේ admin ඕනෑම අනුසමහර WhatsApp එකට සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රමාණයක් ඉන්නවනේ. ඒ කියන්නේ join කරගන්න පුළුවන්. ඉතින් එහා අමාරුයි දැන් ඒකයි ප්‍රශ්නේ තියෙන දැන් මේ ඒක මේ මීවරත් තමයි අපි begin දිගටම කරන්නේ. ඔව් ප්‍රදීප් මහත්තයා දැන් අර මම එහෙම ඉල්ලීමක් කළේ දැන් ඒක දැන් අපි දැන් මිනිස්සුන්ට මේවා කියනවනේ කියනකොට අපි පැහැදිලි අපිට තේරෙන ප්‍රමාණයට අපි පැහැදිලි කරනවා ඊට පස්සේ ඒගොල්ලන්ට තේරුම් ගන්නට ලේසිම ක්‍රමයක් තමයි විශේෂයෙන්ම මේ අනුස මහත්තයලා උදේ මහත්තයලා මේ මේ කියන තොරතුරු ඒ විදිහට වීඩියෝ එකක් කරා ඒගොල්ලන්ට අපිට පෙන්වන්න පුළුවන් අපි කිව්වොත් වැක්සින් එකෙන් එන අතුරු ආබාධ පිළිබඳව කරලා තියෙන වීඩියෝ එකේ ඒ වගේ අර අර මහත්මිය කිව්වාගේ ඒ ඒ වගේ එහෙම ෂෝට් වීඩියෝ තියෙනවා නම් මේ අය මේ අනිවාර්යයෙන්ම බලනවා අනිත් එක දැන් මේ මොහොත වෙනකොට ලංකාවේ මිනිස්සු මේ එන්න දෙකක් ගහලා ඉන්න තුන්වෙනි එක ගහන්න බලපෑම් වෙන අවස්ථාවක් හැබැයි තුන්වෙනි එක ගහන්න 90ක් 95ක්ම අකමැති තත්ත්වයක ඉන්නේ ඒ කියන්නේ කතා කරන හැමෝම දෙකක් ගහුව තුන්වෙනි එක නම් ගහන්නේ නැහැ කියන තැන තමයි මේ මානසික තත්ත්වෙ තියෙන්නේ. ඒකට මේ වගේ වෙලාවකට අපිට අනුස මහත්තයලා උදේ මහත්තයලා ඊට පස්සේ මෙතන මේ ඉන්න අය මේ මේවා පිළිබඳව පැහැදිලි කරන දේවල් අපිට වීඩියෝ හරහා පෙන්වන්න ක්‍රමයක් හදාගන්න පුළුවන් නම් අපිට ඉතා වේගෙන් මේ මිනිස්සුන්ව මේ ගෲප් එකටත් ගේන්න පුළුවන් මේ මීටින් එකටත් ගේන්න පුළුවන්. ඊට පස්සේ මේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ අපි Telegram channel එකක් හරි හදාගෙන හරි කවර් හරි ක්‍රමයකින් මහත්මයා දැන් ලේසි ක්‍රමයක් තියෙනවා කරන්න වෙන්නේ මේ අපේ ප්‍රදීප් මහත්තයා මේ අපිට පෞද්ගලික වෙබ්සයිට් එකක් හදාගන්න ඕනේ. වෙබ්සයිට් එකක් හදාගත්තොත් වෙබ්සයිට් එකේ අපි අප්ලෝඩ් කරන අපේ වීඩියෝ එක කාට අයින් කරන්න බෑද කොට. එතකොට ඕනි කන්න වෙන බලා වෙබ්සයිට් එකකින් අපි දාන්න ඕනේ වීඩියෝ ටික. අපේ වීඩියෝ ටික. හදන දාන වීඩියෝ ටික විනාඩි 10 10 කෑලි හැරි වීඩියෝ හතරකට කඩලා ඒ වෙබ්සයිට් පිටුවේ ඒ වීඩියෝ හතර විතරයි තියෙන්නේ. එතකොට ඕනි කන්න වෙබ් පිටුට ගියාම ඔන් කරලා ප්ලේ කරලා බලත හැකියි. ඒක තමයි කරන්නේ නැත්නම් ඔබතුමා කියනවා කිව්වට වැඩක් නැහැ ඔක්කොම ඩිලීට් කරනවා බ්ලොක් කරනවා ඩිලීට් කරනවා WhatsApp එකේ තියාගෙන දෙන එකකුත් නැහැ Telegram එකේ දැම්ම Telegram එකේ තියාගෙන දෙන එකකුත් නැහැ ටිකක් පෙන්වන්න ගන්නකොට ඔක බ්ලොක් කරනවා බ්ලොක් කරනවා ඔව් ඒ වගේම දැන් ඔව් අනුසමහත් ඒ වගේම දැන් අර සිංහල වෛද්‍ය කේන්ද්‍රය බොහොම මනිතා සුළු පිළිසක් වෙන්න ඇති ඒගොල්ලෝ ග්‍රීන් කාඩ් එක දීලා මිනිස්සු අර එන්නත් කාඩ් එකම පමනක් තිබ්බ මානසිකත්වය වෙනස් කරලා දැන් ආයුර්වේදෙන් වෙනම මේ ආයුර්වේද කාඩ් එකක් දීම තුළ මිනිසුන්ගේ මානසික මනස නීතියත් එක්කන් ගොඩක් හයි ශක්තිමත් වෙලා තියෙන. එන්නත ගහන්නේ නැහැ. මට ආයුර්වේදෙන් කාඩ් එක ගන්න පුළුවන් කියන තත්ත්වයක් මේ මිනිසුන් නිර්මාණ වුණා වෙලා තියෙනවානේ. ඒකට ඒ අය විශාල එතන සේවයක් කරනවා. ඒකට ඒ නිසා මෙතනත් දැන් ප්‍රතිශක්ති පවුර හරහත් සිද්ධ වෙනවා විශාල වශයෙන් මිනිසු දැනුවත් කරන දැනුම ගලාගෙන යන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ වගේම අපි දැන් අර ඒගොල්ලන්ට හරි එකතු වෙලා නැත්තම් වෙනමම හරි තවත් මේ තව තවත් ආකාරයකින් දැන් අර ලියුම් දාන එක හරි එක්ක ඉස්කෝල වලට ගිහිල්ලා හරි දෙමව්පියන් දැනුවත් කරන ක්‍රමයක් හරි ඒ නිසා මේ මම අර නැවතත් කිව්ව කියන්න උත්සාහ කරන්නේ අර එදා කතා කරගත්ත ලියුම් දාන වැඩේට මේ සිංහල වෛද්‍ය කේන්ද්‍රයට සහයෝගයක් දක්වන්න කතා කරා නම් හොඳයි නේද කියන එක තමයි නැවතත් කියන්නේ ඒක දැන් මේ මේ වෙලාවේ හරි අඩුම එතකොට අපිට අර මෙතන දැන් 70ක් විතරත් ඉන්නවා ඒ ආයට සිංහල වෛද්‍ය කේන්ද්‍රයේ මූල්‍යමය වශයෙන් හරි ලියුම් ඔය කියන හැටි සැලකිය යුතු ප්‍රමාණයක් දානවනම් ඒගොල්ලන් එක්කන් කතා කරගන්න ඕන හරියට කතා කරලා ඒවට මේ ඒගොල්ලන්ට සහයෝගය දක්වනවා නම් දැන් ලියුම් දානකින් 100%ක් මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැරි වෙයි නමුත් 100ට යම් ප්‍රමාණයක් හරි මේ අපිට සාර්ථක වෙන්න පුළුවන් ඒ නිසා මොනවා හරි වැඩක් මේ කරන්න කියන ඉල්ලීම තමයි මම මම ආය නැවතත් ඒ කියන්නේ. හැම පුළුවන් වැඩම කරනවා මහත්මයා මේ මෙතන ප්‍රදීප් මහත්තයලෙන් පටන් ගත්තේ මාස 6ක් දැන් 7ක් මේ 7 වෙනි මාසේ මේ කරන්න මේක එක අකණ්ඩව සෑහන වැඩ කොටසක් කරුණා අර 900 වැඩිකම තියෙන්නේ. විපක්ෂේ නම් 900 උන්නේ නැහැ. ආණ්ඩුව 900 උන්නේ නැහැ. නැත්තම් හාමුදුරු නම් සීල උන්නේ නැහැ. ඇත්තම කියන්න බෑ. හාමුදුරු නම් සීල උන්නේ නැහැ. ආවෙත් නැහැ. බොහොම ටික දෙන අය ආවේ. දැන් ප්‍රදීප් මහත්තයා නම් කියයි මේක. ඒ කියන්නේ ඒක නම් සීලී වෙන වුණා නම් ඒ හාමුදුරුන්ට තිබුණා ආයෙ එන්න. දැන් අපි එක සාකච්ඡාවක් කරා කියමු අපි කිව්ව දැන් අන්න බුද්ධික පත්‍ර මහත්තයෙක් කරා කියමු. එහෙනම් එයා එන්න ඕනේ තව කට්ටිය එකතු කරගන්න. අකිල විරාජ් මහත්තයා කරා අකිල විරාජ් මහත්තයා තව කට්ටිය එකතු කරගන්න ඕනේ. එහෙනම් අපි මේ කැමැත්තෙන්. හාමුදුරු අපි දෙන්නමකට කරා නම්
හාමුදුරු දෙනම එහෙනම් ඉල්ලන්න ඕනේ පොහෙත්ත පොසුනේ බවුරෙන් ගෲප් එකෙන් ඉල්ලන්න ඕනේ සූම් මීටින් එකක් අපි 100ක් යන්න හාමුදුරු ඔය අපිට දෙන්න කියලා එහෙම ආවෙ නැද්ද ප්‍රතිම මහත්ද එහෙම එන්නේ නැහැ නේද නෑ එහෙම ආවෙ නැහැ විතර නෙමෙයි අනුෂ මහත්ද ඕක අපිට නෙමෙයි කියන්නේ සෞඛ්‍ය බණ්ඩාරින්ද කියලා කියන්නේ කිව්වොත් හාමුදුරු හිටියා ඉතින් අස්ගිරි පාර්ශවයේ මල්ලතු පාර්ශවයේ ඔබතුමාට මතකද අපි ඉස්සෙල්ලාම ගත්තේ දැන් කාලයත් එක්කන් උදා වෙන තත්වයේ තමයි මිනිස්සුන්ගේ තීන්දුව තීරණ වලට බලපාන්නේ කියන්නේ චින්තනයට බලපාන්නේ. එතකොට ඉස්සර මිනිස්සුන්ගේ තිබ්බ චින්තනය නෙවෙයි දැන් තියෙන්නේ වැක්සින් එක සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම ගමකෝ හැම එකක් සම්බන්ධයෙන් මෙහෙම තමයි. එතකොට කලින් මීට මාසයකට දෙකකට කලින් තිබ්බ චින්තනය නෙවෙයි දැන් තියෙන්නේ. මොකද මිනිස්සු මේ වෙනකොට වැක්සින් එක ගහලා ඒකෙන් අතුරු ආබාධ ලැබිච්ච අය ලබලා ඊට පස්සේ මැරිච්ච මිනිස්සු ගැන මිනිස්සු යම් මට්ටම් වලින් දැනුවත් වෙලා මිනිස්සු දැන් අර කලින් මානසිකත්වයේ මිදිලා වෙනස් තත්වයකට ඇවිල්ලා තියෙනවා මම හිතන්නේ ඒක හැම දිනාටම තේරෙනවා මොකද්ද තේරුම් ගන්න හේතුව තමයි දැන් බූස්ට් එන්නද ගහන්න මේ දැන් මේ පෙළඹෙන්නේ නැති ප්‍රතිශතයන්නේ තියෙන 70% ගන්න බූස්ට් එන්නද ගහලා නැහැ ඒ කියන්නේ මිනිස්සුන්ගේ මානසික තත්ත්වය වෙනස් වෙලා තියෙනවා අන්න ඒ වගේ අවස්ථාවක තමයි දැන් තියෙන්නේ ඉතින් ඒ නිසා කලින් අපි කතා කරන ඒ කියන්නේ කලින් ගිහිල්ලා කතා කරපු කෙනාටම හරි නැවත කතා කරොත් සමහරට යා නම්ම ශීලීව මොකද්ද මේ කියන්නේ කියන එක පිළිබඳ අවධානයක් යොමු කරන්න පුළුවන් ලොමු කළ හැකි තත්වයක තමයි ඉන්නේ කියන එක තමයි මට තේරෙන්නේ ඒ නිසා මේ මං හිතනවා මේ දැන් පවතින කාලයේ තමයි අපි එකතු වෙලා පුළුවන් තරම් කැපවීමෙන් ඒ කියන්නේ කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න පුළුවන් කරලා යුතු කාලේ මේක කියන වගේ එකක් මට පේන්නේ තේරෙන්නේ එහෙම හැම දිනාරම තේරෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ අර ධනාත්මකව මේ හිතලා ඍණ වෙන්නේ නැතුව මේ අනිත් මේ ටයිම් එක ගැන බලලා මේ මම ඔය කියපු කාරණේ පිළිබඳ හිතලා බලලා හිතන්න කියලා කියනවා. මාත්‍යා අවසර පොඩ්ඩක් කතා කරන්න. ආ කියන්න මාත්‍යා. දැන් මම මාතරනේ දැන් මම දන්නේ නැහැ මෙතන දැන් අපේ ගෲප් එකේ කී දෙනෙක් තව මාතර ඉන්නවද කියලා. එතකොට අපිට පුළුවන් නම් මේ ගෲප් එක හරහා කොහොම හරි අපේ නම් ලයිස්තුවක් හරි හදලා කොහොම හරි එතන ප්‍රාදේශීය වශයෙන් අපිට එකතු වුණා නම් දැන් මට තනිවම මෙතන කරන්න පුළුවන් සීමාවේ මම කරන්න පුළුවන් දේ එක මනුස්සයෙක් ගාන හිත හදනවා. නමුත් අපි ඉන්නේ 3-4 දෙනෙක් හරි එකතු වෙලා ඒ වැඩේ කරගෙන යන්න පුළුවන් අපිට පුළුවන් තව අපේ ප්‍රාදේශීය වශයෙන් අපිට කරන්න පුළුවන් හුඟක් කට්ටිය එක්කව කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ හැම දිස්ත්‍රික්කෙම හැම පළාතම මේ දෙයට දැන් වැක්සින් එකට විරුද්ධ කට්ටිය ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ කට්ටිය එක දෙතන තුන් දෙනා හරි අපිට සම්බන්ධ කරවන්න පුළුවන් නම් මේ ගෲප් එක කරා හරි එතකොට මේකේ මම හිතනවා මේ ක්‍රියාත්මක වෙන පැත්ත ටිකක් වැඩි දියුණු වෙයි කියලා. ආ ඒක හොඳයි. මේ දැන් සමා වෙන්න මේ මෙතන ඇත්තටම ඔය දකුණු පළාතේ ඉන්න කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් චැට් එක නේද කවුද අපේ දැන් කතා කරමු මහත්තයා නම්බර් එක දාන්නකො. ඒක හොඳයි නේද එන්න. මම සුජිත් මම ආතර මම මේක මගේ රීනේම් එක දාන්න මම රීනේම් කරන්න මාතර කියලා. ඒතර හැමෝම මාතර කියලා රීනේම් කරා නම් අපේ ගෲප් එක හරහා කන්ටැක්ට් නම්බර්ස් දාලා අපිට මේ සම්බන්ධ වෙන්න පුළුවන් කතා කරලා අපිට එතකොට මොකක් හරි ක්‍රියාත්මක වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. අපි කට්ටිය එකතු වුණා. අපි පුළුවන් විදියට ඒ අවශ්‍ය මුදල් හදලා සම්පාදනය කරගෙන අපිට පුළුවන් අපේ රටද වෙනුවෙන් දෙයක් කරන්න. නැත්නම් ඉතින් වැඩක් නැහැ නේ. ඔක්කොම උනාට පස්සේ පසුතැවෙන්න වෙලා. ඔය දැන් ඔක මම කිව්වත් මහත්මයා දැන් මම ප්‍රහත පවරින් මම අපි කපම කතා කරොත් ඉතින් අපි පටන් ගද්දි හිටියා අපි මම 50ක් හිටියා කියලා. දැන් ඔබතුමා දැන් මාස 7ක් ගන්නකෝ. දැන් 50 එක්කෙනෙක් දෙන්න ගන්න කිව්වනම් දැන් මේ වෙනකොට පොයිසත් පවුට ඇවිල්ලා ඉන්න ඕනේ අඩුම ගානේ 500ක්වත්. ෆුල් හවුස් ෆුල් වෙන්න ඕනේ. තාම එහෙම කරන්න පුළුවන් කමක් ලැබුණෙත් නැහැ. ඒ කියන්නේ එක්කෙනා දෙන්නට කියලාත් නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. දැන් ගෙදර තව දෙන්න දෙවෙනි එකකට කියන්න ඉතත්තක් තියෙනවා. නැත්තම් මේ වෙනකොට බහුතරයක් ඉන්න ඕනේ මෙතන. තාම 150 60 තමයි 60 තමයි උඩින් මේනවා. නමුත් ඊට එහා යන්න ඕනේ දැන් මේක. 160 තව දෙන්නෙකුට කිව්වනම් තව කී දෙනෙක් වෙලාද? ඉතින් ඒක තව දෙන්නෙකුට ගියා නම් මෙන්න මේක තමයි ගැටලුව තියෙන්නේ ලංකාවේ. මේ මේ මෙන්න මේ අර අර වෛරල් මාකටිං, නෙට්වර්ක් මාකටිං වත් උනේ නැහැ තාම. ඒක නෙට්වර්ක් මාකටිං වුණා නම් මේක ඇත්තට වැදගත් නම් මේක දෙන්නෙකුට හරි තව කිව්වනම්. එක්කෙනෙක් තව දෙන්නෙකුට කියාගත්තා නම් ඔන්න තුන් දෙනෙක් වෙනවා.
ඒක වැඩි කරනකොට අපි 100 තුන් දිනකට කිව්වනම් 300ක් කළ එකපාරක් ඊළඟට තව 300ක් ඉන්න ඔව් ඇත්තටම නෑ අපි නම් කියනවා දැන් අපේ මේ ළමයින්ගේ පන්තිවල දෙමාපියෝ ඔක්කොටම මේ වීඩියෝස් මේ තියෙන ඒවා ඔක්කොම ෂෙයා කරනවා මේ මිනිස්සුන්ට මේ ළමයි විභාගේ පාස් කරන එකයි අරක මේක ඇරෙන්න පුදු කනගාටුයි ඒ කියන්නේ මේක මරුණත් කමන්නේ අර මොකද්දෝ තරංගික දුවනවා මේ මේ කට්ටිය දැන් මේ ලින්ක් ෂෙයා කරනවා පෞද්ගලික තියෙන හැම කන්ටැක්ට් එකකටම සාමාන්‍යයෙන් මේ දැනගත්ත දවසින්ද ලින්ක් එක දානවා එක්කෙනෙක් දෙන්නෙක් එකතු වුණා ඒ මිනිස්සු එන්නේ නැහැ මට නම් තේරෙන්නේ නැහැ මේ මේක කිව්වත් එන්නේ නැහැ සමහර ගුරුවරුන්ට දැනුවත් කළා දැන් මේ මේලා කීප දෙනෙක් හැබැයි වැක්සින් එක නම් ගහන්න නැතුව තුන්වෙනි එක නම් ගොඩක් මේ මේව කරගන්න පුළුවන් වුණා දන්න කියන අය අර යාලටත් ප්‍රශ්න ආපු නිසා එහෙම නැති වුණොත් තමයි ගුරුවරුන්ට එහෙම මේක කියලා මේ ගුරුවරු hinaවෙවි කියලා මොනවා කරන්නද ප්‍රින්සිපල් කියනෝනේ අපි ගැහුවා කියලා. ඒ කියන්නේ මේ මිනිස්සු මේ හොද්දටම දැනගෙන මේ මන් නම් තේරෙන්නේ මේ අමනුෂ්‍ය කියලා හරීම මේ තේරෙන්නේ නැති මිනිස්සු කොටසක් වගේ යාළගේ වෘත්තිය බේරගන්න ඒ වගේ අර පල්ලෙහාම පොඩි දේවල් ටිකක් නිසා ජීවිතේ බිලි දීලා මේක ඔළුවට ගන්න නැතුව යන පිරිසක් තමයි ඉන්නේ. ඉතින් ඒ කට්ටියට දැම්මට ඒ කට්ටිය එකතු වෙන්නේ නැහැ. ඒකට මොකද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. මේ අර මහත්මයා කිව්වාගේ මේ දැන් කීප දෙනෙක් හරි ඉන්නවනම් වෙලාවකට හිතනවා මේ මොකක් හරි තව ටිකක් ඒත් ඉතින් හිතනවා මේ මේක මේ ඔක්කොම මේ විස්තර දාලා වීඩියෝ දාලා මේ වාර්තා දාලා ඒ කට්ටිය අහන්නේ පුදුම මේ කර්මයක් කියලා තමයි ඉතින් අර කියන්න තියෙන්නේ. ගිහින් ප්‍රින්සිපල් කිව්වා අරයා කිව්වා මෙයා කිව්වා කියලා ගහන මිනිස්සු තමයි ඉන්නේ. මේ මොකක්ද ඒකට කරන්න කියලා තේරෙන්නේ නැහැ ඇත්තටම. අනිත් එක තමයි දැන් මේ මහත්මයා කියන කතාව ඇත්තමයි මේ බොහොම ඇත්ත කාර කතාවක් කිව්වේ දැන් මම නිම්සිරි ජයතිර කයි කතා කරන්නේ අපි දැන් අපි මේ අපේ නීතිඥ මහත්වරු ඉන්නවා වන් බැලන්තුරා මහත්මයා තව ජානක අපි ඇත්තෙම ડોකියුමන්ට් එක හදලා තිනවා අපි ඇත්තෙම අපිට සමහර අය අපිට බොහොම ටික දෙනෙක් කතා කරලා තිනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සහ පාසල් වල ළමයින් දෙමව්පියෝ ඒ ඇයට අපි අදාළව අපි ලියුම ලෑස්ති කරලා තියෙන්නේ අපි ලියුම් යවනවා දැන් පාසලක නම් ප්‍රින්සිපල්ට යවනවා අපි විශ්වවිද්‍යාල වෙනම උපකොලපතිට යවනවා ඒ වගේම අපි දැන් ඒ විතරක් නෙමෙයි මේ මේ UGC එකේ චෙයාර්මන්ට යවලා තිනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ට යවලා තිනවා ලිපි අපි යවලා අහනවා මේ මොන පදනමින්ද ඕගොල්ලෝ මේ ඉන්නත් බලෙන් ඉන්නත් කරන එක ගැන අහන්නේ මේ ළමයට පාසලට එන්න නොදෙන්නේ හරි විශ්වවිද්‍යාලට එන්න නොදෙන්නේ එතකොට ඒගොල්ලෝ නිකම්ම කටවහගෙන අවස්ථාව දුන්නා අපිට කතා කරපු ඔයාලට අවස්ථාව දුන්නා ඒ විශ්වවිද්‍යාලට හෝ පාසලට යන්න නමුත් එහෙම එනා ඉතමත් මාඩුයි අර මේ කලින් කතා කරපු මහත්මිය කිව්වා වගේ මේ මිනිස්සු ඉන්නේ පුදුම පිස්සුවක ඉන්නේ. ඒගොල්ලන්ට ওই ළමයින්ගේ සෞඛ්‍ය වැඩගත් නැහැ. කොහොම හරි විභාග පාස් කරුණේක තමයි මේ තරඟයට දාන එක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දැන් මම නැවතත් කියනවා අර කවුද කිව්වා වගේ කවුද මහත්මයෙක් කිව්වා අර සංවිධානයක් ලෑස්ති වෙනවා කියලා. අපි බොහොම ලෑස්ති ඒක ලියුමක් ලෑස්ති කරනවා නම් මේ සිංහලෙන් බොහොම පහසුවෙන් සරලව ડોකියුමන්ට් එකක් එක්ක මේ වීඩියෝස් උත් වැඩගත්. ඒ වගේම දැන් මම මුණත් වීඩියෝස් කීපයක් කරලා තිනවා මීට කලින් ඉඳලා දැන් මේ අවුරුද්දක් තිස්සේ මමත් වීඩියෝ කරලා තිනවා මේවා සම්බන්ධව මම දන්න තොරතුරු එකතු කරලා ඒව ගැන කතා කරලා තිනවා ඉතින් අපි මේ වීඩියෝ කරන එකත් වැඩගත් ඒ වගේම අර ડોකියුමන්ට් එක කතා වුණා වගේ එක හදලා සිංහලෙන් අර සවුන්දට හරි කමන්නේ හදලා අපිත් අපේ සංවිධානය මගිනුත් අපි මේ දේශප්‍රේමී ජාතික පෙරමුණ හැටියට පිටසේ අපිත් මේ වේද මහතුරුන්ගේ එකතුවක් තිනවා සිංහල වේද සභාව කියලා අපි ඒක හරහත් අපි අර කරන අයත් එක්ක උදව් වෙලා එකතු වෙලා කරමු මේ වැඩේ ඔක තමයි වෙන කරන්න දෙයක් නැහැ මේ ඉතාලි මන්දගාමී ස්වරූපයක් තමයි තියෙන්නේ. ඔව් ඒ වගේම මට ආරම්භයක් අවශ්‍යයි මහත්තයා. ආරම්භයක් අවශ්‍යයි අද හෙටම. ඔව් දැන් ඔය මේ මෙහෙමයි දැන් අර දැන් මිනිස්සු මේක පිළිගන්නේ නැහැ කියන එකට මට තේරෙනවා හේතුව මොකද්ද කියලා. ඒක තමයි දැන් අපි මෙතන මේ පෙන්වන්නේ සම්මතයට ප්‍රතිවිරුද්ධ මතයක්. කියන්නේ සම්මතය කියලා කියන්නේ මෙතුවක්කල් මිනිස්සු පිළිගත්ත අදහසට ප්‍රතිවිරුද්ධ අදහසක් තමයි අපි කියන්නේ. අපි මොකද්ද කියන්නේ? අපි කියන්නේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මෙහෙම එකක්, වැක්සින් කියන්නේ මෙහෙම මේ මේ වගේ දේවල් මෙහෙම 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 මෙහෙම. අපි මේ පෙන්වන එක සමස්ත මාධ්‍ය හරහා මිනිස්සුන්ට ජනගත වෙන දැනුමට ප්‍රතිවිරුද්ධ අදහසක්. එතකොට ස්වභාවය තමයි සම්මතයට ප්‍රතිවිරුද්ධ අදහසක් එනකොට ඒක එකපාර පිළිගන්නේ නැහැ. මොනතරම් සමහරට එන්නද ගහලා මෙහි අතුරු හබාදක් තියෙනවා. නමුත් අර සම්මත තමන් මෙතුවක් ලැබපු දැනුමට ප්‍රතිවිරුද්ධ දැනුමක් එනකොට ඒක එකපාරම පිළිගන්නේ නැති මනසේ ස්වභාවයක් තියෙනවා. අපේ මනසට අලුතින් දැනුමක් එනකොට කවර හරි දෙයක් එනකොට අපේ මනසෙන් මනිනවා. තමන් ගාව මෙතුවක් තියෙන දැනුමත් එක්ක මැනලා ඒ දැනුමට ගැළපෙනවා නම් තමයි ඉක්මනට එකතු කරගන්නේ. එහෙම නැත්නම් එකතු කරගන්නේ නැහැ. බැහැර කරනවා.
ඉතින් ඒක තමයි ප්‍රධාන කාරණේ ඔය මේ අපි මේ කියන කාරණේ මිනිස්සු එකපාර ගන්න නැති වෙන්නේ ඉතින් ඒක නිසා ඒකත් තේරුම් අරගෙන විවිධ විවිධකම හරහා ලියුම් දාන එක වීඩියෝ පෙන්වන එක මේ හැම විවිධකම හරහා අපි මේක දිගින් දෙකටම කාලයක් එක දිගට කළොත් මිනිස්සුන්ට අපි මේ කියන එක අනිවාර්යෙන්ම තේරුම් යනවා මේකට ක්‍රමානුකූලව මිනිස්සු අනිවාර්යෙන් එනවා ඒ නිසා මේ අපේ කතිකාචාර්ය මහත්තයා කරලා ඒ කරපු බොහොම එතුමාගේ වීඩියෝස් අපි මිනිස්සුන් අරන් පෙන්වනවා මේ විදිහට අර සිංහල වෛද්‍ය සභාව කියන එක මේ වෙනකොට මේ යම් මට්ටමක පිළිගැනීමක් තියෙනවනේ එතකොට මේ අපේ කතිකාචාර්ය මහත්තයා කියපු ඒ පිළිගැනීමක් තියනා ඉන්නවනේ අන්න ඒ ඒ වාගේ අයත් එක්ක එකතු වෙලා ඒ ලෙටර් හෙඩ් එකෙන් අපිට ලියුම් යවන්න පුළුවන් නම් මේ අනිවාර්යෙන් මේවා දැන් මේ කතිකාචාර්ය මහත්තයත් ලියුම් යවලා තියෙනවා ඒ සංවිධානත් එකතු වෙලා එහෙම තියෙනකොටම සිංහල වෛද්‍ය කේන්ද්‍ර නම වෙනුත් තවලියුමක් යනවා. එතකොට බලන අයගොල්ලෝ මොකද්ද මේ කියන්නේ කියන එක පිළිබඳව නැවත නැවත කියන්න ඕන නැවත නැවත ඇහෙනකොට ඒගොල්ලොත් ඇස් හැරෙන්න ඉඩ තියෙනවා අනිවාර්යෙන් යම් ප්‍රමාණයකට. හරි ඒ නිසා අර සිංහල වෛද්‍ය කේන්ද්‍රයත් එක්ක එකතු වෙලා අර ලියුම් දාන වැඩේ වහාම සැලසුම් කරලා කරන්න පුළුවන් නම් අපේ කතිකාචාර්ය මහත්තයාත් එකතු කරගෙන ඒක බොහොම වැදගත් වෙයි කියලා තමයි මට හිතෙන්නේ. අනික ඔබතුමාට තවත් දෙයක් කියන්න ඕනේ මම අපි අපි මේ මේ දේශප්‍රේමී ජාතික පෙරමුණ හැටියටත් අපි මේ වෛද්‍ය සභාව හැටියටත් අපි මේ මමයි මේ බැලන්තුඩාව නීතිඥ මහත්මයයි තව මේ වෙද මහත්තය සිංහල වෙද මහත්තයෙකුයි අපි තුන් දෙනා ගිහිල්ලා මානව හිමිකම් එකට පැමිණිලි කළා දැන් මීට මාස 3කට වගේ උඩදී මේ ඔය එන්නත් බලහත්කාරයෙන් ඔය ඇමෙතුමයි නම් බොම් පම්පෝර ගියා අපි ළඟදිම නීතිය ගේනවා කියලා අන්න එතකොට අපි වහම මේ මේකට විරුද්ධව පැමිණිලි කළා මේ මානම මේ කපේ තියෙන මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියලා. නමුත් ඒකට උත්තරයක් දැන් සති දෙකකට කලින් මට ලැබුණ උත්තරයක් එවලා තිබුණා ඔබ ඔබතුමන්ලා ඒ කියන චෝදනාව එහෙම මොකද දැන් මේගොල්ලෝ බේරෙනවා ඇත්තම දැන් ඇත්තම පනතක් සම්මත කරන්නේ නැහැනේ එහෙම ගැසට් නිවේදනයක් කරලත් නැහැ ඒක ඒකට හැංගිලා ඒලා කියනවා එහෙම එහෙම දෙයක් වෙලා නැහැ ඒ නිසා ඔබතුමන්ලගේ පැමිණිලි සම්බන්ධයෙන් මේ තවදුරටත් කටයුතු කිරීමට අවශ්‍යතාවයක් නැහැ කියලා ඉතින් ඔහොම තමයි උත්තරේ වන්නේ ඉතින් දැන් මේ අපි දැන් මේ ඒ දැන් අදත් අපි දැක්කා මේ ඊයේ හොයරත් මම හිතෙන් ප්‍රවෘත්ති කරලා දැක්කා මේ සෞඛ්‍ය අමාත්‍යතුමා කියලා තිනු අපි නීතිපතිත් එක්ක සාකච්ඡා කරන් යනවා කියලා මේක මේ මේ මේක අනිවාර්යයෙන්ම අනිවාර්ය කරන්න වෙන්නත් කිරීම. ඉතින් ඔන්න ওই தත්ත්වේ තියෙනවා. ඉතින් ඔබතුමන්ලා කියනා වගේ හරි අපිට අපි මේ සටන ගෙනියන්න අපිට තාමත් දුෂ්කර සටනක් තියෙන්නේ. අපි එකතු වෙලා අපිට කරන්න පුළුවන් හැම කෙනාම ඒ කණ්ඩායම් වශයෙන් හරි කමන්නේ. අපි එකතු වෙලා කරමු මේ මේ පොදු ලියුමක් හදලා ගමු. අපි ඒකට මමත් අපේ සංගම සංවිධානයේ අපි පුළුවන් හරිය කරන්න. ඒ නිසා මේ අපි සම්බන්ධ තව තියාගමු. දැන් මේ ඇත්තටම ඔය 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 සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ඒ උත්සාහය ඒක ඇත්තටම එක ඉස්සරහට යන එකක්. අපි ඒක සුළු කොටස දකන්නත් හොඳ නැහැ. මොකද මම හිතන්නේ ඒගොල්ලෝ ක්‍රමක්‍රමයෙන් ඒ ඉලක්කයට ළඟා වෙනවා. මොකද හේතුව දැනටමත් නීතිපතිට එක්ක සාකච්ඡා කීපයක් තියලා තියෙනවා. ඒ නිසා තමයි අපිට අර නීතිඥ උනම්බුව මහත්මයාගේ උපදේශ පරිදි පබ්ලික් පිටිෂන් යුනිට් එකට අපි මේ නීතිපති දෙපාර්තමේන්තුවේ දැන් අර පබ්ලික් පිටිෂන් යවන්න පටන් ගත්තේ. ඒකේ දැන් ඉංග්‍රීසි සිංහල දෙමළ ආකෘතිය හදලා තියෙන්නේ පිටු හතරක ලිපියක්. ඉතින් ඒක හැම කෙනෙකුටම පුළුවන් අරගෙන තමන්ගේ නම දාලා ඒකට ගැළපෙන විදිහේ උඩින් චුට්ටක් වෙනස් කරලා යවන්න. ඔක්කොම කරුණු එක හා සමානව තියෙන්නේ. ඒක තමයි එක ක්‍රමයක්. ඔය එන්නත් කාඩ් පත එන්නත් බලහත්කාරය නෙවෙයි ඔයගොල්ලෝ කරන්න හදන එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීම. ඒකයි කරන්න හදන්නේ. එතකොට නිකම්ම එන්නත බලහත්කාරයෙන් දුන්නා වගේ අනියමෙන් කරනවනේ. එන්නත් කාඩ් පත අනිවාර්ය කරාම මිනිස්සුෙකුට යෑමේ ඊමේ නිදහස නැතුව යනවා. දැන් ඒ නිසා ඒක එක පැත්තකින් කරන අතරේ අර ගුරුවරු සහ දෙමව්පියෝ දැනුවත් කිරීමේ පත්‍රිකාව මම හිතන්නේ අපි සරලව මේ එක පිටුවක් හෝ දෙපැත්ත හෝ සරල පත්‍රිකාවක් හැටියට මේ ලීෆ්ලට් එකක් හදලා යවමු. එහෙම තමයි කරන්න හොඳ නේද නෙම්සි මහත්තයා? ඔව් ඒක ඇත්ත. එහෙම කරමු අපි. අනිවාර්යයෙන්ම. මට අර මේ නීතිඥ උනංගු මහත්තයාගේ මම පස්සේ කතා කරන්නම්. හෙට විතර මේ අපි කතා කරලා ඒ එතුමා එක්කත් අපි සම්බන්ධයෙන් එතුමා මට කතා කරලා තියෙනවා ඔය කලින්. ඔයාගේ නම්බර් ටෙලිෆෝන් නම්බර් එක කියනවාද? 071
දුවයි හතයි එකයි 56යි 56යි 55යි 55යි 618 618 1 2 3 4 5 6 ඔව් 1 2 4 5 6 7 8 ඔව් හරි 618 නේ හරි මම ඔබතුමාට හෙට කතා කරන්න හොඳයි බොහොම ස්තුතියි මම හිතන්නේ තව අදහස් අපිට ප්‍රකාශ කරන්න කවුරු හරි නේද අනුෂමත් අපි අන්තිම කොහොමද දැන් තව ඉස්සරහට යනවද අපි මෙතනින් පොඩ්ඩක් කරලා ඉවර කරමු නේද මේක දැන් මම මේක මම කියන මේ ડોකියුමන්ට් එක ගැන කිව්වම හරි මේ ඇත්තටම අලුත්ම ડોකියුමන්ට් එක මේකේ තමයි මම කතාන්න බලන්න කතාන්න බලන්නද ආ ඔක කතා කරන්න ආ දැන් මේ ඇමටේෂන් කතාද මේ දැන් ඔය අර මේ අර ඉන්ජෙක්ෂන් එක අපු කඩේ අර ලේ ගන්න බෑනේ කියන අර එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවානේ අර රුධිරය සම්බන්ධ එතකොට දැන් මේ අර මොකක් හරි දැන් ඇක්සිඩන්ට් එකක් හරි මොකක් හරි දෙයක් වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවානේ දැන් ඉස්සරහට මේ ලේ සම්බන්ධව තමයි කියන්නේ ඉස්සරහට ලොකු කාලයක් නෑ මොකක් හරි මේ ලේ සම්බන්ධව දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් එන්නේ කියලා මොකද මේ ඉන්ජෙක්ෂන් ගහපු කඩේ ලේ ගන්න බෑනේ මොකක් හරි හදිසි අවස්ථාවක් තියෙනවානේ ඇක්සිඩන්ට් හරි මොකක් හරි වෙන්න පුළුවන්නේ එතකොට දැන් මේ අපේම ලේ ගෲප් එක තියෙන ඉන්ජෙක්ෂන් නොගහපු කට්ටිය හොයාගෙන ඉන්නත් ඕනනේ එහෙම මොකක් හරි නෑ එහෙම එකක් නෑ මල්ලී ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ කොහොමත් බ්ලඩ් ට්‍රාන්ස්මිෂන් එක අවුලක් නෑ ඒගොල්ලන්ට ප්‍රශ්නේ තියෙන්නේ අපි හදිසියක් කියලා ඒගොල්ලන් ගත්තොත් තමයි ප්‍රශ්නේ වෙනවා ඕ ඒක තමයි මම අහන්නේ නෑ ඒක තමයි මම අහන්නේ මම අහන්නේ ප්‍රශ්නයක් ඇති කරනවා කියලා හරි අපි දෙන්න යන්නේ අපි දැන් පාඩුවේ ඉන්න මොකක් හරි ප්‍රශ්නයක් එන්න බලන්න ඕන මොනසෙට එතකොට ඒ වගේ ප්‍රශ්නයක් වුණොත් අපිට එතකොට අපිට මේ ලේ ට්‍රාන්ස්ෆර් කරද්දී එහෙම ප්‍රශ්නයක් එන්නේ මේ වැක්සින් ගහපු කෙනෙක්ගේ එක දායිද කියන්න දන්නේ නේද ඔ ටේෂන් මම හිතන්නේ මේ ස්පයික් ප්‍රෝටීන් එක හුස්ම වලින් අපේ මුත්‍රා වලින් මලපහ වලින් දහදියෙන් කඳුළු වලින් ඊළඟ ඉන්ටර්කෝස් වලින් ශුක්‍රාණුරත් අලිත් එක්කන ආසාදනය කරන ඒ විතර නෙමෙයි අම්මගේ බඩේ ඉන්න ළමයටත් මේක යනවා පිටස් එක යනවා ඒක ඔබතුමා හිතන්න ලේ ගත්තොත් කොහොම වෙයිද ඉතින් ඒක අනාගතේ නිරෙක්ම යනවානේ නිරෙක්ම යන අපි අනාගතේදී ඔව් අපි අනාගතයේදී අපි වැක්සින් නොගහපු කට්ටිය වෙනම ගෝත්‍රයක් හැටියට මම හිතන්නේ තල්ලුවේ නේද අනුෂමත්ද ඔය එහෙම තමයි හදලා තියෙන්නේ ඔව් දැන් මම හිතන්නේ දැන් ඉස්සරහට දැන් වඳිද්දී අර ඉස්සරණ තිබ්බේ මේ ජාතිය ආරක කුලය කියලා දැන් ඉස්සරහට වඳිද්දී මේ වැක්සින් ගැහුවද නැන්ද අනුර තමයි මේ වඳින ඒ ඔක්කත් වෙන්නේ ඔව් ඒක ඇත්තම විහිළුවක් නෙමෙයි ඇත්තම මං කියක මේක විහිළු නෙමෙයි මේවා සංකීර්ණ ප්‍රශ්න දැන් එතෙන්ට අවිල්ල තියෙනවා දැන් රෙඩ් ක්‍රොස් එකම කියනවා දැන් ඒගොල්ලන් එහෙම කට්ටිය වැක්සින් කරගත්ත නැති කට්ටියගෙන් බග් ගන්න කියලා අරගෙන වැක්සින් කරපු කට්ටියට දෙන්න කියලා ඒ ඒගොල්ල බයකුත් තියෙන පොඩි වැක්සින් කරපු අතර ප්‍රශ්නක් වෙයිද කියලා මොකද මිස්රයිනේ එක්කෙනෙක් අසසන එක එක්කෙනෙක් අනේ දැන් ඒ කියන්නේ අර වැක්සින් නොගහපු කට්ටිය දැන් පරිස්සම් වෙලා හිටියා කියමු දෙන්න නැතුව මේ මොකද අපි මේ ලේ පරිත්‍යාග කරන්න කියලා ප්‍රශ්න තියෙනවා හින්දා එයාලා පාඩු ඉන්නා. ඒතකොට එහෙම වෙද්දී මේ වැක්සින් ගහපු කට්ටිය ගන්න බෑනේ වැක්සින් නොගහපු කට්ටිය ලේ ගන්න ඕන. දැන් ඒ කට්ටියක් දෙන්න නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ විශේෂයෙන් වගකඩු මේ ලේ පිරිසුදු කරන අන්නේ වගේ ප්‍රශ්නයක් වුණත් අවුලනේ. ඕනේ අනිවාර්යයෙන් වැක්සින් ගහපු යගේ විවිධ ස්පයික් නෑ. අපිට එකම එන්නද දුන්නත් ඒගොල්ලන්ගේ ජෙනටිකලි අවියම් වෙනස් වීම හින්දා හදන ස්පයික් ප්‍රෝටීන් හරි වෙනස්. ඒ වෙනස් වීම මත ඔව් වෙනස්. එතකොට ඒගොල්ලන් කොහොමද බ්ලඩ් මිස් වුණොත්? ඒක පිළිගන්න මොකක්ද කොතරින් කියලා වැරදිද කියලා. කැලියු මිස් වෙනවා. ඉතින් ලේ සම්බන්ධ නම් ඊළඟට ඇති වෙනවන්න ඇති වෙන්නේ ප්‍රශ්න. නෑ ඊට පස්සේ ඇන්ටිබොඩීස් අයින් කළා ප්ලාස්මා අයින් කළා දා ගන්න වෙන්නේ. ඒක හරි අමාරු වෙනවා. ඇන්ටිබොඩීස් අයින් කළා ප්ලාස්මා අයින් කළා දා ගන්න. ඔව් අයින් ලොකේ ඒක ලොකු ප්‍රොසෙස් යන්නේ. ප්ලාස්මා අයින් කරනවා කියන්නේ. ලොකු ප්‍රොසෙස් එකක්. ඉතින් කරන්න වෙනවා ඒක. එදෙන ගන්න වෙනවා. කාලෙත් යනවා ඒක. ඒක තමයි කියන්නේ. ඉතින් මේක කරලා ඒගොල්ලෝ බලන්න කරපු දේ එතනින්ම තේරෙනවා මේගොල්ලෝ කරේ විශාල ව්‍යාපෘතියක් කියලා. ඒකම කියන්නේ ඒවම ඇති තේරුම් ගන්න මේක විකෘතිය. අනික රෙඩ් කෝස් එකේ ඒ ප්‍රකාශ රෙඩ් කෝස් එක. අනුෂමත් දැන් අපිට හෙට මොකද වෙලා? පාසල් ළමයින්ට ගුරුතුමීලට ගුරුතුමන්ලට ඔක දෙන්නේ. ඔන්න ඔය කතාව හොඳයි නේද අපිට මතු කරන්න? ඔව් ඔය ට්‍රාන්ස්ෆර් එක හොඳයි. මම රෙඩ් කෝස් එක කියලා තරගත්තා. රෙඩ් කෝස් එක. ඔව්. මේ අනුෂමත් අනුෂමත්
මේ මට මේ ළඟදී හොඳ මේ සිද්ධියක් දැක්ක මම තියෙනවා මම ඒක හොයන්න කියන්න හැදේ මට ඒක හොයාගන්න බැරුව ගියා මේ එක මිනිස්සෙකුගේ තිබිලා තියෙනවා එයාගේ බ්ලඩ් වල බ්ලඩ් ගෲප් එක A නෙගටිව් හරිද ඊට පස්සේ මෙයාට ඊළඟ පාර දැන් මෙයා වැක්සින් එක ගහලා වැක්සින් දෙකම ගහලා ඊට පස්සේ මෙයා බ්ලඩ් දෙන්න ගිහිල්ලා ඒ පාර චෙක් කරනකොට මිනිහාගේ ඒ පොසිටිව්ලු බ්ලඩ් ගෲප් එක තේරෙනවද මං කියන එක සාමාන්‍ය බ්ලඩ් ගෲප් එක ඈ ඔව් බ්ලඩ් ගෲප් එක වෙනස් වෙලා ආර तेरेवा ඔයා පෙන්වුවේ pathophysiological alterations කියලා අතන්දරය. ඔව් මෙතින් එතකොට ඒ ඒක අපි හිතනට වඩා ගැඹුරට හිතන්න වෙයි කියලා මට හිතෙන ඔය කියන විදියට මේකේ දැන් මේකේ මේ antibody මේ antibodies එකනේ මේ සෙල්ලම කරන්නේ. ඒ නිසා මෙතින් ඔබතුමා කියන්නේ මෙතින් ඔව් ඔබතුමා කියන්නේ ඒක ලියලා තියෙන්නේ ඒකේ ඒ paper එකේ. ඒකද blood group එකේ වෙනසක් වුණොත් एक 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 इनोट मिनिस मेरा नॉन मुकद ब्लड ग्रुप पे का वैना से ला दोनों थे म केली मैं कंपनी एवले एवले म पाने याने वैडक के का ब्लड ग्रुप मारू इनोट नहीं ना ओ ओ ओ अनिवार्य अनिवार्य ओ एक टिका खोया ने वैना ने तो डॉक्टर उद्दे चुट्टा ओ ओ ඔය බ්ලඩ් ගෲප් එක වෙනස් වෙනවා කියන්නේ මම කාසලේ කියනකොට මගේ බ්ලඩ් ගෲප් එක P පොසිටිව්. නමුත් මාව චෙක් කරනකොට B නෙගටිව් වෙලා ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ මම කිව්වා මගේ බ්ලඩ් ගෲප් එක P පොසිටිව් කියලා. එතකොට ડોક્ટર සිරිසේන කිව්වා ආපහු බලන්න මගේ ගෲප් එක මොකක්ද කියලා. මොකද මට ලේ දෙන්න සලස්සලා තිබුණේ. පස්සේ ආයි බලනකොට ආයි B නෙගටිව් වෙලාවා P දෙකක් පොසිටිව් වෙලාවා. මේගොල්ලන්ට තීරණය කරන්න බැරි වුණා පස්වෙනි වතාවෙත් දෙක මාරු වෙවි යාවේ බ්ලඩ් එක. ඊට පස්සේ ડોક્ટર තීරණය කළා හයවෙනි වතාවට අන්තිම වතාවට බලමු සංගන්නේ අනුව වැඩිපුරම ඉන්නේ B පොසිටිව්ද නෙගටිව්ද කියලා ලෑස්ති කරා. අන්තිමට ආවා B පොසිටිව් කියලා. ඒ කියන්නේ ඔය ගොඩක් කල් සිද්ධියක් ඔය කියන්නේ නේද? වැක්සින් එන්නේ ඉස්සෙල්ලා. ඔව්. වැක්සින් එක එන්නේ ඉස්සෙල්ලා. मगे අන්දර දිනා පෙන්ලම දිනා මේ ඔය තමයි අන්දර දිනා සාමාන්‍යයෙන් මම බ්ලඩ් දෙන කෙනෙක් මම මෙසරි බ්ලඩ් බැංකින් ඇහුවා මේ අපේ බ්ලඩ් ගන්නවද අපි වැක්සින් ගහලා නැහැ කියලා අනිවාර්යයෙන් ඇවිල්ලා දෙන්න කියලා කිව්වා මොකද අපේ බ්ලඩ් තමයි වටින්නේ ඔව් දැන් කියනවා දැන් කියනවා වැක්සින් එක ගහලා නැති අයගේ බ්ලඩ් තමයි වටින්නේ බිස්නස් එකක් කරත් නැගේ කියන්නේ මුදම ලෝකයක් බවට පත් කරා මේ ලෝකෙ ඇත්තම මේ ඉස්සරහට දැන්නේ දාරුවා වැඩි ආවනද ඉස්සරහට දැන්නේ දාරුවා වැඩිම ගන්නට දෙනු ලැබේ කියලා ඔව් හැබැයි අරෝෂ මහත්මයා අපිට පොඩි වාසියකුත් තියෙනවා මේ කතාවේ ડોક્ટર ජයිස්ට ඔව් අපිට තේසේ අපිට මාන වාසියක් තියෙනවා මෙතන නේද ඒ කියන්නේ අපි වෙන පොරවල් දැන් වැලියුබල් පර්සනල් නේද ඒ කියන්නේ ලේ දීලා සල්ලි ගන්න පුළුවන් ඔව් ඒ විතරක් නෙමෙයි දැන් අපි අපුහාගෙන ඉඳිනවා මේ කවුද කවු ඉතුරුලා ඉන්නේ කියලා. එකේ රඩවලුලි.
මේ ශ්‍රී ලංකාවෙන් කොහොම ඉතුරුනේ ඔව් අනුජ මහත්තයා දැන් අපිට කොහොමත් ඉන්න වෙන්නේ දැන් වැක්සින් ගත්ත ඇත්ත එකනේ අපිට ඉන්න වෙන්නේ කොහොමත් එතකොට එයාලගෙන් අය කිව්ව විදිහට ස්පයික් ප්‍රෝටීන් එළියට එනවා නම් ඒකෙන් අපිට වෙන්න පුළුවන් බලපෑම ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් තව චුට්ටක් ඔව් ඒකේ අනිවාර්යෙන් හොඳටම මේ අපේ හොඳට තියෙන්න ඕනේ මේ විටමින් D විටමින් D සින්ක් සින්ක් හොඳට තියෙන්න ඕනේ ඇඟි අපේ සින්ක් සින්ක් ප්‍රමාණය වැඩි කර ගන්න ඕනේ මොකද ඒතර ඒ ස්පයික් ප්‍රෝටීන් එක බහ රින්ග ගන්න අපේ සෙල් එක ඇතුළට ඒ ඕක කරන්නේ ස්පයික් ප්‍රෝටීන් එකේ ඒ කොටස යන්න බලනවා සෙල් එක ඇතුළට සෙල් එක ඇතුළට යන්න බෑ මේ සින්ක් වැඩිපුර තියෙනාට සෙල් එක ඇතුළේ මොකද සින්ක් යන සෙල් එක ඇතුළට ඔව් සින්ක් සින්ක් කොනේ විටමින් C විටමින් D එතකොට සාමාන්‍ය සින්ක් ගන්නවා නම් ඩෝසේජ් එක කොච්චරද ගන්න ඕනේ කොච්චර කාලයක් එහෙම ගන්න ඕනේ ඒකේ ඩෝසේජ් එක මිලිග්‍රෑම් 50ට වැඩි ගන්න මිලිග්‍රෑම් 50ට වැඩි දවසකට ඩේලි ඩෝස් එක මිලිග්‍රෑම් 50යි ඩේලි එක දිගට කන්ටිනියු කරලාට කමක් නැහැ කොහොමද ඔක මල්ටි විටමින් එකක් හරි නෙන්නේ සින්ක් විතරක් එන්නේ නැහැ කිසිම තැනක මල්ටි විටමින් එකක් හරි නෙන්නේ ආහා මල්ටි විටමින් එකක් ගත්තා නම් එතකොට ඔය වැඩේ වෙනවා දවස් ටික නෑ නෑ මල්ටි විටමින් නෙමෙයි සින්ක් මිලිග්‍රෑම් 50ට වැඩි දින මල්ටි විටමින් එකක් ගන්න ආහා ආහා නැත්තම් කෑම වලින් පුළුවන් අපිට කෑම ටිකක් ගන්න ඕක ඒක තව ආහාර වලින් පුළුවන් දැනිස්ට මහ මේ අපේස ඉන්න වෙලාවේ පොඩ්ඩක් අපිට ආහාර ටික පුතේ ගමම කිව්වනම් සිම් පැටපුර තියෙන අනිවාර්යෙන් පුළුවන් මේ ආහාර වලින් ඒක වෙනම දාන්න පුළුවන් ඔය සිම් සෙලනියම් ඒ වගේ ඒවා තියෙන ආහාර තමයි වැඩිපුරම අපේ තියෙන ඔය ඇට වර්ග තියෙනවානේ සාම්ප්‍රදායික ඇට වර්ග ඔය රණිල කුලේ භෝග වර්ග තියෙනවානේ මොන් ඇට තල මෙනේරි ඒ වගේ දේවල් ඊළඟට අපේ පාරම්පරික සහල් වල තාම හොඳින් තියෙන ඔය ඒ අවශ්‍ය කරන සෝසින් විතරක් නෙමෙයි ඒකට ඕන කරන ගොඩක් ට්‍රේස් එලිමන්ට්ස් තියෙන ඔය 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 වැඩේට සම්බන්ධ වෙන ඉතින් ඒ සාම්ප්‍රදායික ඇට වර්ග ආල් වර්ග වට්ටක් ගන්න ගොඩක් හොඳයි විටමින් D අන්න ඒවා හුඟක් හොඳයි මේ අනුස මහත්තයා අපේ මේ මංජුල මහත්තයා ගොඩක් වෙලා ඉඳන් අත දාලා තියෙනවා පොඩ්ඩක් අනුස මහත්තයා पोड़ा पार मंगिया मगधी कट्टा अभी पारे वाहन होना अरे सिंगड़ा कथा वैसा कथा नगर अभी विधायक सभा तीरने यमुक पास सह मे लिपि सदा उपतम यदा अभी लिप सकस्कर विशाल प्रमाण तनियर गुरुवर विद्वपति अत बार तीरने पुला मम निवासी मग हमने पास अत्य विद्वलपत्ति भारतीय पुला सह मे अभी धरो विद्वलपत्मा देश ने आराधन गल दिन थिंग सामीनवांसला प्रसक्ति पौर संबंधी सामीनवांसला नमूत मे अपित समगण सिंगे सामीनवांसला अट दिन संबंधी इन एक वैक्सीन कर लनराधपुर සාරානන්ද පිරිණි සාමිනවාසී ඒ වගේම පොත්මලී සාමිනවාසී හිටටි විහාරස්ථානයේ සාමිනවාසී ඒ වගේ ආදී සාමිනවාසීලා අපිට අපි පන්සල් වල තමයි වැඩසටහන් කරේ දැන් 15 වෙනි වැඩසටහන දැන් අද කරේ නිමා කරේ ඉතින් මේ නෝරල් ප්‍රදේශයේ පොඩක් පිරිස පොඩක් අඩු වුණා මොකද මේ මා කියන්නේ සෝෂල් මීඩියා ගනුදෙනු අඩු නිසා නමුත් සැලකිලි පිරිසක් සම්බන්ධ වුණා ඉතින් අර මා හැමදාම කියනවා වගේ මේ වැක්සින් කාඩ් එක අපි මේ ව්‍යාපාරයක් ඉදිරිය කරා නෙමෙයි අපි මේ අර උඩයට 100% ගෙපුණාම බින්දුව වෙනවා වගේ මේ වැක්සින් කාඩ් එකට අපි ග්‍රීන් කාඩ් එක ගෙපුණාට පස්සේ බින්දුව එන්නේ ඒකට මුකුත් තෝන්නේ නැහෙනි
ඉන්නේ සංකල්පය තමයි අපේ මොළේන්ත විච ආරමුණ. එතකොට ඒක දැන් ජාතිර්තුන විශ්වවිද්‍යාලයේ සාධනීය ඉවරක් විදියට ජාතිර්තුන විශ්වවිද්‍යාලයේ කිසිම කාඩ් එකක් දැන් බලන්න නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ ඒ තහවුරු කරා මේ එබැවින් විශ්වවිද්‍යාලයේ ඒ කියන්නේ සේවය දෙන මේ අය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලෝ මේ කටියාචාරවරු පවා අපේ වැක්සින් කාඩ් එක වෙනුවට අපේ ග්‍රීන් කාඩ් එක අරන් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ළමයින්ට බල කරන්නේ නැහැ කියලා කියලා තාමත්තර සීට් එකේ මතුරුරා අපේ ලැබෙන්න තීරණ කළා තියෙනවා ඒගොල්ලන්ගේ මොකද සහ එතුමාගේ දායකත්වයෙන් සිංහල වෛද්‍ය කේන්ද්‍රයේ MD නාම තියෙනවා. අපි ඒක අපිට අහන්න මේක අපි සෙන්ඩ් කරන්න ඕන දේවල් මංජුල් මහත්ත හෙන්නතෝ ගියා. ડોક્ટર මංජුල් හෙන්නතෝ ගියා. සජස් කරන්න බැරි වුණා. මම එන පාල් ප්‍රශ්න වාහනේ ඔබතුමාට කතා කරන්න පස්සේ සම්බන්ධයෙන් දැන් කතා කරන බල දැන් අහගෙන ඉඳිනවා මම ස්ක්‍රීන් ෂෙයාර් කරනවා ඔව් ඒක තමයි ඔව් දැන් මම කියාගෙන ආවේ අපි මෙතෙක් ගත්ත ජයග්‍රහණ ගැන ඒ කියන්නේ සිරිපාදේ යන්න වැක්සින් කාඩ් එක අනිවාර්යයි කියලා දිස්ත්‍රික් ලේකම්තුමිය තීරණය කරානේ අපි ඒකට පඩම් ගන්න දවසේ මම අභියෝග කරානේ ඊට පස්සේ දැන් මේ දැන් දවස් දෙක තුනකට කලින් ඒ අනිවාර්ය නැහැ කියලා පුවත්පත් නිවේදනයකුත් කළා තියෙනවා ඒ සම්බන්ධව හැඩන් පාරෙන් අපි හැමෝම යනා වගේම අපි රත්නපුර පාරෙනුත් වෙනම දැනුවත් කිරීම කරා ඒ පොලිසියේ මහතුරුන්ට අපි කිව්වා ඔබ මල්ලා මේ මේ නැති නීති ක්‍රියාත්මක කරන්න කියලා පුජ්‍යලේකව නඩු දාගන්න එපා කියලා ඒගොල්ලන්ට අපි ඒගොල්ල දැනුවත් කරා ඉතින් ඒකට ඒගොල්ලෝ ඉහළට දැනුම් දීලා සහ දිස්ත්‍රික්ලේ යම්තුමිය දැනුවත් කළා තමයි ඒ පුවත්පත් නිවේදන නිකුත් කළ තියෙන්නේ ඉතින් ඒ වගේ දැන් අපි තමයි හොඳටම කරේ කියලා නෙමෙයි නමුත් අපි ක්‍රියාවෙන් අපේ වැඩ පෙන්වලා තිනවා මොකද මේ අපි ඇත්තටම කතා කරනවට වැඩිය වැඩ කරලා තිනවා කියන එක අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් ඉතින් මේ අපිට සෑහෙන තර්ජන දිනලා අදත් මේ වාහනේ අනතුරට පස්සේ අපි සෑහෙන මේ අපි කරලා පින් වලින් තමයි ගලගලා මේ වෙනත් වාහනයක සවකස් කරන අපි කොටසක් වෙනවා දැන් තවත් වාහනයක කොටසක් වෙනවා ඉතින් නමුත් මේ මේකට අපි සම්බන්ධ වුණේ කිසිම ලාභ ලෝභ චේතනාවෙන් හෝ අපේ කීර්ති නාමය වැඩි කරගන්න නෙවෙයිනේ. නමුත් ගොඩක් චෝදනා තියෙන්නේ එහෙම කියලා. අපි තාමත් අරමුදලක්වත් අපි පාත්කගෙන යන්නේ අපේ සිංහල වෛද්‍ය කේන්ද්‍රේ. අපේ රත්නපාල වෛද්‍යතුමා මා අපේ සුමානන්ද වෛද්‍යතුමා ඒ වගේම අපි ගොයින් මහත්මිය ඒක අපේ වෛද්‍යවරු දැන් 35ක් විතර ස්ථිර සමාජිකත්වයේ ලැබලා තියෙනවා. ඉතින් තවත් අය සම්බන්ධ වෙන්න ඉන්නවා අපේ හැම වැඩසටහනකදීම වෛද්‍යවරු දෙන්නෙක් තුන් දෙනෙක් අලුතෙන් සමාජික වෙනවා දැන් අදත් එහෙමයි ඉතින් එම ප්‍රදේශයේ වෛද්‍යවරු විදියට අපි ඕන නම් කරනවා දැන් නුවරඑළිය ප්‍රදේශයට මේ දිස්ත්‍රික්කයට වෛද්‍යවරු දෙන්නෙක් අපිට පත් කරන්න පුළුවන් වුණා ඉතින් ඒ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මේ ජනතාවට ග්‍රීන් කාඩ් පත සමග රැකවරණේ කියන්නේ ශක්තිය ලබන දෙන කොඳු ශක්තිමත් කරන අතරේ ඒ වෛද්‍යවරයා මේ රෝගීන් අතර තියෙන සහසම්බන්ධතාවය වැඩි කළා සිංහල වෛද්‍ය මහත්තයා කියන පුජ්‍යල ප්‍රභූවරයෙක්ගේ තත්ත්වයේ හිටියේ මොකද සංඝ වෛද්‍ය ගුරු ගෝවිකම් කරු ගුවන් පංචමාබල වේගී දෙවන බලවේගී වෙලා හිටියා නමුත් දැන් වර්තමානයේ ඒක බටේර වෛද්‍යවරු ආක්‍රමණය කරලා තිබිච්ච එක අපි නැවත ඒ වෛද්‍යවරුන් ලබා දෙන මේ උමක් තමයි මේ කරන්නේ එතකොට ඒ වෛද්‍යවරයා
ශක්තිමත් වෙනවා කියන්නේ දැන් හැමදාම වෘත්ති සමිති කතා තමන්ගේ වාහන ඉල්ලීම් එතකොට තමන්ගේ දරුවෝ පාසලට දාන එක ඒ වගේ නැතුව අපි ජනතාව වෙනුවෙන් පෙනීඳලා අපි ජනතාව වෙනුවෙන් අපේ මුදල් කැප කරන වැඩ කරනවා කියන එක කරන්න ඕනේ ඒ කිසි දෙයක් කරන්න බැරි නම් පාඩු ඉන්න මේ අපි කරන දේ බලන් ඉන්න බැරි නම් ඒ කියන්නේ ස්තුති කරන්න ඕනේ නැහැ අපි මේ අහිංසක මිනිස්සු අඩක් නැති මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න ඒ දෙයට විතරක් ඉඩ දෙන්න කියන එක ඉල්ලීම් විතරයි මම කරන්න කැමති ඉතින් දැන් අනුසමාත් මේලා උදේ මාත්‍ය අපේ ඩෙනිස්ටර් සර් ඒවා ඇතුළු පිරිස ඉතින් ඒ එක පැත්තකින් දැනුවත් කිරීම මරා කරන සේ අපි අගය කරනවා ඒ වගේම ඉතින් අපි ගම්මට්ටමින් ඇවිදලා මේ අපේ මේ කාලේ ශ්‍රමයේ සාධනය කැප කරලා මේ කරන්නේ ඒකේ ක්‍රියාකාරී කොටස ඒ කියන්නේ භූමියේ කාර්යභාරය ඉතින් ඒක ලේසි නෑ මොකද අපි කතා කරන එක මේට වැඩිය ක්‍රියාත්මක වීම අමාරුයි මොකද අපි සෑහෙන පීඩනයක් රෝගීන් ප්‍රතිකාර කරන ගමන් අපිට දවසට කෝල් 150ක් විතර එනවා ඉතින් ඒවට උත්තර දීලා අපි හැම වෙලේම කියන්නේ සිංහල වෛද්‍යකේන්දේ YouTube නාලිකාව බලන්න කියලා මොකද අපිට උත්තර දෙන්න එතරම් වෙලාවක් නැහැ අපි අවසන් ඉස්පාදනය කරන්න ඕනේ ගම් අපි අවසන් සාමාජික උන්වහන්සේට ශක්තියක් වුණොත් අපි වෙනුවෙන් දරුවෝ දැනුවත් කරලා වැක්සින් කරනෙන් මුදාරින් ගන්න ක්‍රියා කරනවා කියලා පොරොන්දු වුණාද උන්වහන්සේ උදේ ඉඳන් ආගමික වතාත් කරලා සාම මිනිසුරු ගේ කාර්යභාරයත් ඉෂ්ට කරලා අපි නිමා කරන තෙක්ම රැඳී ඉඳලා තමයි අපේ මේ පිට තුනේ දානේ පව පස්සක තියලා. ඉතින් ඒ වගේ සාමින්වහන්සලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ දේශපාලනය කරන සාමින්වහන්සලා නෙවෙයි. ඉතින් එහෙම සිවුර පිරවගත්ත දේශපාලනය කරන සාමින්වහන්සලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ යන කතාරණ ලැජ්ජා ඇතරම ඒගොල්ලන්ට බෞද්ධයෙක් විතර ඇතර මම නම් ගෞරව කරන්නේ නැහැ. මොකද ඒක මම හිතන්නේ ඒක පවක් කියලා. මොකද දැන් එක එක්කෙනා ඉලක්ක කරගෙන මේ චෝදනා ඊට පස්සේ දුරකථන ඇමතුම් වගේ දේවල් ලැබෙනවා අපේ සංවිධාන උදව් කරන එක එක්කෙනා ගලවලා මේක මේ සංවිධාන දිය කරන්න වැඩ කරන මිනිස්සු වාහනයක් කඩනද මේ මොනාරි වාහනේ යම් මේ ඒගොල්ලෝ එක නම්වලින් පාදරින් කතා කරනවා නමුත් මේ සංඥා දෝෂ ඇති තියෙනවා දැන් අපි කොච්චර කිව්වත් අපේ පිටිපස්සේ යම් ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන්ම බාධා එනවා ඒක නැත්තේ නෑ යම් යම් ප්‍රශ්න එනවා දැන් මේක ඔව් මේ 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 ෆීල් එක එහෙම තමයි මොකද අපි තනියම දැන් මට පෞගිය දවස්වල මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි දැන් මීට ඉස්සෙල්ලා මාධ්‍යවල මේ එන්නත ගැනීම සම්බන්ධයෙන් තියෙන විරුද්ධ මතයට ප්‍රතිචාර දක්ුවේ නෑ ඒගොල්ලෝ. දැන් ඒගොල්ලෝ මේ විරුද්ධ මතයට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ මේකන මිත්‍යා මත පළ වෙනවා, වැරදි මත සමාජයේ පැතිරලා තියෙනවා. ඒ කියන්නේ මේකෙන් බලපෑමක් වෙලා තියෙනවා. සහ ඒකට ඔවුන් ප්‍රතිචාර දක්වමින් ඉන්නවා කියන එක තමයි ඒකෙන් පේන්නේ. ඉතින් ඒකෙන් ඒකේ අනිත් අදහස තමයි අනිවාර්යයෙන්ම මේක මර්ධනය කරන්න පුළුවන් වෙනත් ක්‍රියාමාර්ගයක ගන්නවා කියන එක. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. අන්න එක තමයි ප්‍රතිප මාත්‍ය කතා කරන්න ඕනලා තිබුණේ. ඔන්න ඔතන එන්න පුළුවන්. මොකද මේ වෙනකොට බූස්ටර් එන්නත ගැනීම පිළිබඳ පසුබෑම තියෙන්නෙම මේ බලපෑම නිසා. ඉතින් ඒගොල්ලන්ට ඒක ලොකු පාඩුවක්. ඉතින් ඒ නිසා තමයි ඒගොල්ලන්ට දැන් ඇඩ්වර්ටයිස්මන්ට්ස් දෙකක් යනවා. ඇඩ්වර්ටයිස්මන්ට්ස් දෙකක් යනවා මේ බූස්ට් එන්නත ගන්න එකට මේ මුදල් වියදම් කළා දාන ඇඩ්වර්ටයිස්මන්ට්ස් ඒවා. ඉතින් ඒ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ මේකේ බලපෑම නිසා. මේකේ බලපෑම නිසා මහත්තයා මේකට සහභාගී වෙලා වැඩ කරන මහත්තයා
සේරෝටම ඉලක්කගත වෙනවා අනිවාර්යයෙන්ම. එතකොට අපි කීප දෙනෙක් විතර මහතුරු කීප දෙනෙක් විතර එක්කහුව වෙලා මේ කරන්න හදන මේ රට වෙනුවෙන් කරන මේ ජාතික ව්‍යාපාරය කඩා වැටෙනවා අතරමඟදී හරියට සමාජික පිරිසක් හිටියේ නැත්තම් මේකට හදවතින්ම එකතු වෙලා ඉන්න පිරිස ගොනු කරේ නැත්තම් එක තැනකට ඒක තමයි මොකද ෆවුන්ඩේෂන් ඔව් ෆවුන්ඩේෂන් තිබු නැත්තම් අර මුල් يعني අර අර හරි අත්විවරමත් තිබු නැත්තම් එහෙම වෙනවා මොකද මේ එහෙම වෙච්ච රටවල පවා තිබුණා එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන් මොකද මේ එක තැනකින් දෙකකින් ගැලවුවොතින් මේක ප්‍රශ්නක් වෙන්න පුළුවන් මොකද දැන් මෙතන බලපෑමක් වැඩි මත කියන වගේ දැන් ඒගොල්ලෝ ප්‍රතිචාර දක්වන්න පටන් ගන්න තියෙනවා අනිවාර්යයි ඒතර මෙතන ජාත්‍යන්තරෙන් අත පොවනවාම තමයි ජාත්‍යන්තරෙන් නම් ගැලවෙන්නම ඕනේ කිසිම ජාත්‍යන්තර කට්ටකක සම්බන්ධතාවය ඔය වගේ තබා ගැනීම මේ මොහොතේ මම නම් දකින්නේ අනිවාර්යෙන්ම අපි අයින් වෙන්න ඕනේ සදේශීය මට්ටම අපි එන්න ඕනේ අපි දේශීය මට්ටමේ වැඩකට පටන් ගන්න ඕනේ ඒක තමයි මගේ එකම ඉල්ලීම මොකද දැන් මෙතෙන්ට හැමෝම එකතු වෙනවා මොකද ලංකාවට හැදහන් ඉන්නේ ලංකාව ඒගොල්ලන්ගේ එක 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 ප්‍රධාන ඉත්තේ මොකද ලංකාවේ දැන් ඉඩම් ඉඩම් පීමද හැදහන් ඉන්නවා ඊළඟට තෙල් තෙල් පිහිරි පහදවල හැදහන් ඉන්නවා තෙල් ටික අනිත් එක තමයි අනුෂ මහත්තයා දැන් මේ ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්නයත් මේගොල්ලෝ ප්‍රයෝජන ගන්න ඉඩ තියෙනවා දැන් හුඟක් රටවල් වල එන්නත ගන්නවට දීමනාවක් දෙනවා එන්නත ගන්නකොට ආව් ඒගොල්ලෝ දිරි දීමනා ඉන්සෙන්ටිව් එකක් දෙනවා ඒ වගේ දෙයක් ලංකාවේ ක්‍රියාත්මක කරන්න බොහෝ දුරට ඉඩ තියෙනවා ක්‍රම කීපයකට එකක් තමයි සමෘද්ධිලාභීන්ට කෙලින්ම කියන්න පුළුවන් ඒගොල්ලන්ට සමෘද්ධිය කපනවා එන්නත ගත්තේ නැත්තම් කියලා අනියම් විදියට සමෘද්ධි නිලධාරීන් හරහා ඒක කරවන්න පුළුවන් අනිත් පැත්තෙන් මේ තියෙන මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක සමහර වෙලාවට යම් යම් ප්‍රතිලාභ ආධාර උපකාර දෙන්න පුළුවන් එන්නත ගන්න අයට විශේෂ මේ තත්ත්වයක් දීලා දිරි දීමනාවක් ඇටියට එහෙමත් ඒගොල්ල මිනිස්සු මේකට ගන්න ඉඩ තියෙනවා ඉදිරි සති මාස කීපය ඇතුළතදී ඒ මොකද මේ ආර්ථික ප්‍රශ්නයත් එක්ක රටේ මිනිස්සු මොකද පල්ලෙහා මිනිස්සු අල්ලගන්න ලේසියි එතකොට ඒතර හැමතිස්සෙම මේ පිරිස අඩු කරන්න පුළුවන් ඒගොල්ලන්ට ඔබතුමාට ගියක් ආවද ඒ සම්බන්ධයෙන් මලත් ත්‍රුටි ගියක් තියෙනවා ඔව් ඒක මම මේ ඒක තමයි මම කිව්වේ එහෙම දැක් වෙනවා කියලා ඔව් මලත් ඉංගියක් ආවා ඒක මම මේ අදත් කිව්වේ මොකද දැන් මේ ඒවට සල්ලි කිසි කරන්න පුළුවන් නේ ඒවට සල්ලි දැන් ඩොලර් හිඟයක් තියෙන වෙලාවේ එන්නගෙන ඩොලර් තියෙනවා නම් එන්නතර ඩොලර් වියදම් කරනවා නම් ඕකට මුදල් ආධාර එන්න බැරි කමක් නැහැ නේ දැන් ආසියානු සංවර්ධන බැංකුව අත දිග ඇරලා ඩොලර් මිලියන 150ක් දෙනවා මේ උඹලා එන්නත ගෙන ගනින්නලා කියලා ඉතින් ඔය වගේම නිලනවන මට සල්ලි එන්න බැරිද මේ මිනිසුන්ට මේ ඉන්සෙන්ටිව් එකක් දෙන්න අනිවාර්යයෙන් මාත් මේ ආටිකල් එකක් කිව්වා අර අප්‍රිකාවල මේ අර එහෙ ආහාරින් යත් තියෙනවානේ එතකොට මේ ඒ මිනිසුන්ට ඩොලර් දෙනවා ඩොලර් මේ කීයද දෙනවා එතකොට ඒ ඩොලර් ප්‍රමාණය මාස 4 5කට කන්න පුළුවන් එහෙම තත්ත්වයක් තියෙනවා කුඩුම්බ දත්ත එකතු කිරීමේ පත්‍රය කියලා නිවාස වලට බෙදලා යවලා තියෙනවා ඒවා ඒ කියන්නේ මුළු ඔක්කොම ගන්නවා නමුත් ඒක එක තැනක අන්තිමට අහලා තියෙනවා රෝගී තත්ත්වයන්ගෙන් පෙළේද කියලා. ඒ කියන්නේ ඒවා කොයි විදිහට අහන්න කොහොමද කියන්න දන්නේ නැහැ. මේක මේ හරහා ෆෝන් නම්බර්ස් ඉල්ලලා තියෙනවා. ඒක ග්‍රාම නිලධාරීන්ට බාර දීලා තියෙනවා. එහෙම එතකොට
ඔය පළාතේ මන්ත්‍රීලාට වැඩ කරන ඉන්නවනේ සමිතිවල කාන්තාවෝ හිම් එයාලා අදාළ කරගෙන එහෙම මොකද දැන් ඔය කොවිඩ් කොවිඩ් වලට යන වියදම හැටියට පෙන්වන්නේ කොවිඩ් සම්බන්ධයෙන් වියදම් දැන් කොවිඩ් කොවිඩ් වියදමක් තියෙනවා ලංකාවේ කොවිඩ් වියදමේ එන්නත සඳහා වියදම් කරනේවා PCR සඳහා වියදම් කරනේවට අමතරව ඔය නිරධාරින්ට දෙන දීමනාවකුත් තියෙනවා ඔක ඇතුලේ ඔය 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 හැම නිරධාරියෙකුටම දීමනාවක් දෙනවා පඩියට අමතරව එතකොට ඒ දීමනාව නිසා උන්ට සිද්ධ වෙනවා අකමැත්තෙන් හෝ ඒ කාර්ය ඉෂ්ට කරන එක කරනවා ඒගොල්ලෝ එතකොට දැන් ග්‍රාමසේවකටත් ඒක සමහරට එනවා වෙන්න පුළුවන් ඔගේ ඉස්සරහට එතකොට දැන් මට තියෙන තමයි දැන් ප්‍රශ්නේ මේකයි දැන් මට දැනෙන විදිහට දැන් මේ යන විදිහට කිව්වොත් මේගොල්ලෝ වැක්සීන් ගහගත්ත නැති කට්ටියව ටාගට් කරන්න ඉඳී තියෙනවා වෙනමම ඒකම තමයි අපේ දැන් මේ මේ ස්ටයිල් එක යන්නේ දැන් දැන් අද 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 දෙරණේ කිව්වේ අද අද දෙරණේ කිව්වේ ලංකාවෙන් 176ක් අනාරක්ෂිතයි කිව්වා හෙට කියනවා අනිවාර්යෙන් ඒ 176 අනතුරුදායකයි සමාජයට කියලා ඒක තමයි ඊළඟ ස්ටෙප් එක අන්න ඒක තමයි අනිවාර්යෙන්ම ගහනවා ලේබල් එකක් ඒකින්ද අපිට පවුරක් තියෙන්න ඕනේ ආරක්ෂිත පවුරක් මෙවලමක් අපිට තියෙන්න ඕනේ මම ඒක මම මේ දිගින් දිගට මේ හැමතිස්සෙම මම මතක් කරේ මේ අපේ දැන් පහත පවුර වේවා මොකක් හරි යම් තියෙන්න ඕනේ අපිට ස්ථාවර යම් දෙයකට ආවොතින් බේර ගන්න අපේ අපේ කට්ටිය බේර ගැනීමේ දැන් ඉන්න කට්ටියට බේර ගැනීමේ යම් ප්‍රමාණ මේ ක්‍රමවේදයකට අපි තියෙන්න වෙනවා අනුසු මහත්තයා යෝජනාවක් කරන්නද ටාගට් කරනවා ඒගොල්ලෝ ඔව් අනුසු මහත්තයා දැන් මම කලින් වැඩසටහනකදී කතා කරපුවා මම මේකම කිව්වා දැන් අපේ මංජුල මේ සර් ඉන්නවනේ ડોક્ટર මංජුල මංජුල මහත්තයලා දැන් ගමින් ගමට යද්දී මෙතන අපේ දැන් ග්‍රීන් කාඩ් එක දෙන පිරිස ඉන්නවනේ ඉන්නේ ඒ පිරිස බන්දලා තියාගන්න විදිහක් තිබ්බනම් මොන හරි හදිසියක් ආවහම එතකොට අපිට ඉන්නව කට්ටිය දැන් අපි මාතර අපේ 393ක් මං 395 මගේ අංකේ මම ගියේ 395 වෙනියට ඉතින් එතනද ඒ කියන්නේ මම අන්තිමයටම ගියපු කෙනා උදේ දැන් ඉඳලා මේ 395 වෙනිය කියන්නේ එතකොට අපිට 395 දෙනෙක් මාතර ඉන්නවා ඉතින් මේ 395 දෙනා දැන් 395ක විසිරලා ඉන්නේ එතකොට මෙයාලා හැමෝම හිතන්නේ තනි වෙලා කියලා දැන් මං මගේ මොකද මගේ ස්ක්‍රීම් එකේ මං දන්නු මගේ ෆැමිලි එක විතරයි මේ විදිහට කියලා ඉතින් දැන් මේ 395 දෙනා මාතර මේ මගේ ඒරියා එකේ බන්දල තියාගන්න වගේ මංජුල සර්ලාට පුළුවන් නම් මෙන්න මේ කමියුනිටි එක හදලා එයාලව එක්තැන් කරලා ඒගොල්ලන්ට හමු වෙන ක්‍රමයක් කතා බහ කරන ක්‍රමයක් තීරණ ගන්න ක්‍රමයක් හදලා තියලා යන්න වැඩේ හරි. 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 තෝ ඒක තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් මේ සංවිධානය වෙන්න වෙනවා. නැත්තම් මේගොල්ලෝ දැන් මැක්‍රොන් කරපු දෙමාන ප්‍රංශේ එලිපිට කිව්වනේ මම මේ පිස් ඕෆ් කරා කියලා. දැන් සමාත බැලුවද ඒක? මම පිස් ඕෆ් කරා කව වැක්සින් අන්වැක්සිනේට් කට්ටිය. ඔව් ඔව් හරි හරි. ඒක තමයි. මොකද ඔය රාජ්‍ය නායකයෝ ඔක්කොම ඒ ඒ ඒකේ කෑලි. ඒකේ කොටස් කාර්යවලට වැඩ කරන්නේ. ඔව්. ඉතාල පැහැදිලිව ඒගොල්ලන්ගේ වචනවල තියෙන්නේ බොහොම තර්ජනාත්මක ස්වරූපයක් තියෙන්නේ. ඒක එල්ල වෙන්නේ කෙලින්ම එල්ල වෙන්නේ අන්වැක්සිනේටඩ් ඒ කණ්ඩායම ඉලක්ක කරන්න. ඉතින් ඉදිරියේදී කිව්වොත් දැන් මේ ගෑස් පෝලිං තියෙනවා අර පෝලිං මේ පෝලිං තියෙනවා. ඒවට කෙනෙක් කියන්න පුළුවන් අපි වැක්සින් කරපු නැතිවට දෙන්නේ නැහැ මේ පෝලිමේ ඉන්න හරි. මේ ගෑස් දෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක් එන්නත් ඉඳ තියෙනවා. ඒ මට්ටමට මිනිස්සු අසරණ කරන්න පුළුවන්. ඒකයි තත් ප්‍රශ්නේ තියෙන්නේ. අර ඒ මුලින්ම කොන්ද අර දැන් ඉංගලන්ත කරා වගේ මුලින්ම කොන්ද කෙලින් කරගන්න පුළුවන් කම තිබුණා නම් අපි දැනුම දීම තුලින් බලාපොරොත්තු වෙන්නේ කොන්ද කෙලින් කරගන්න. ඒක කරගන්න බැරුණා පස්සේ දැන් අපි දැන් කල්පනා කරලා බැරිලා බැරි නාවේ. ඒකෝ දැන් ඔය ග්‍රීන් කාඩ් දෙන එකිනුත් කොන්ද කෙලින් කරන එක තමයි කරන්නේ මිනිස්සුන්ගේ. බය නැති කරන එක. මෙන්න මේ බය නැති වීම තමයි රටකට අවශ්‍ය. මේ බය කිරීම. අර තනි තනි වුණොත් අර මහත්මයා කිව්වා වගේ තනි තනි වුණොත් ගමක ඔන්න බය වීම. ඔන්න එතකොට ගත්තේ නැති කට්ටියත් ගහගන්න ඉඩ තියෙනවා.
ग्रीन कार्ड गे पार तोटे पोदनकट अवस्थावत्य පොන්ද කෙරෙන් තියෙන එකකට කියලා මම නම් හිතන්නේ දැන් අපි අපි නම් මේ මේ වැඩේට පටන් ගද්දිම අයි මැරෙන්න උනොත් බය නැහැ කියලා තමයි මේ වැඩේ පටන් ගත්තේ මෙතන මේක මුලින්ම වැක්සින් එක ගහන්න නැතුව ඉද්දි මොකද හැමෝම ගහන්න ගහන්න කියද්දි අපි ගහන්නද මම දන්නේ නැහැ මොන හේතුවකටද අපිට එහෙම නොගහ ඉන්න යුතුන කියලා නමුත් මෙතන මම දන්නේ උඟක් දෙන්නේ දැන් එදා ආපු කවුරුවත් කාවත් අඳුරන්නේ ගන්නට ගත්ත කාඩ් එක ගියා හැමෝම ඔය ඒගොල්ලෝ ඒගොල්ලෝ අරකට විකල්පයක් අපි මේක පාවිච්චි කරලා අන්න ඒක තමයි මහත්තයා. ඒතකොට ඒක නැති වෙන්නේ මේක ඇත්ත අර්ථයේ වටහා දීලා. මේ කරන වැඩසටහන අඩුම ගාන ග්‍රීන් කාඩ් එක දෙන්න ternary ඇත්ත මේ සමා වෙන්න ඕන මම ඒ අර ග්‍රීන් කාඩ් එක දෙන මොහොතේ වේලාසන කතාවක් කරන්නත් මම ඒ මොහොතේ හිතියේ නෑ එතන. නමුත් මේ මම දැන් අවසාන මොහොතේ මංජුල මහත්තයත් එක්ක කතා කරා එතන අපේ හිටපු මේ හුඟක් ડોක්ටර් සලත් එක්ක කතා කරා. කතා කරලා තමයි බලින්ම තමයි මේ නම්බර් එකත් ඉල්ලගත්තේ. WhatsApp නම්බරේ. එහෙම ඉල්ලගෙන තමයි මම මේ ගෲප් එකකට ජොයින් වුනේ. ඉතින් එතන හුඟක් අය ඉන්නේ නැති සමහර ලාවට මෙන්න මේ මගේ අදහස් දින අය ඉන්නේ නැති. මෙතන මේ අපි කොයි වෙලාවෙද එක්කම වෙලා ඉන්න ඕනේ. මොකද මේ හැබැයි මේ ග්‍රීන් කාඩ් එකේ ඒ එතන ඒගොල්ල ළඟ තියෙනවානේ විශාල network එකක් තියෙනවානේ. එතකොට අපිට ඒ අය ඕන ලාවක එක තැනකට කැඳවන්න හරි ඒ අය හරහා යම් බලපෑමක් කරන්න පුළුවන් නේ. මොකද ඒ අය අපි අනිවාර්යයෙන්ම දන්නවා එන්නත නොගත් අය කියලා. ඔව් ඒ නිසා බලපෑමක් එනකොට AI ඔක්කොම එකට ඉන්න වෙනවා අනිවාර්යයෙන්ම මත මේ වෙලාවේ පාවිච්චි කරන්න පුළුවන් නම් අන්න AI ගෙන් කීප දෙනෙක් හරි ඒ දිස්ත්‍රික් එකට පාවිච්චි කරන්න පුළුවන් ඒ කියන්නේ අපිට පුළුවන් මෙන්න මේ පාසල් ලමුන්ට විදින එක නතර කරගන්න එගෙනම නෑ ඔය උනත් එහෙම අපිට ගොඩක් දරුවෝ මේ මග ඇරෙනවා ගොඩක් දරුවෝ අපිට නැති වෙලා යනවා ඔය වැඩේ මොකද ඒ ග්‍රීන් කාඩ් ගත්ත අයට පැහැදිලිව කියන්න පුළුවන් මේ ඒගොල්ලන්ගේ පවුල් වල ඉන්න දරුවන්ටත් මේක නොගහ ඉන්න කියලා ඒගොල්ලන් ඒ ප්‍රතිපත්තියේ බැඳිලා ඉන්නවානේ එතකොට දැන් ඒ වගේ දැන් අද බැලුවොත් එහෙම අර දෙවනි එන්නත සහ බූස්ට් එන්නත ගැනීම අතර පරතරය අතර තියෙන 100ට 60 ගානක් තියෙනවා මේකේ තියෙන්නේ 120 ගානයි තියෙන්නේ ඉතින් මේගොල්ලන් හිතන තරම් වේගයෙන් මේක යන්නේ නැහැ මේක බොහොම ස්ලෝ ඩවුන් වෙලා තියෙන්නේ ඉතින් ඒක ගැන මේගොල්ලෝ ඉන්නේ අත්තටම ලොකු කිපි يعني තරහකින් ඉන්නේ ඒක මොකටද පේනවා මේගොල්ලන් මේ තරහකින් ඒක ඒක මේ ඒක පිට කරන්න වෙන විදියකට මේගොල්ලෝ ඒ තරහ එක තියෙන භයානකම මේ ඒක වෘත්තීය විදියට තමයි කරන්නේ හැබැයි ඒක කොයි වෙලාවෙ හරි ඒගොල්ලෝ පාවිච්චි කරනවා මේ මර්ධනය සඳහා මැක්‍රෝන් කරපු දෙයක්ම කරයි දැන් ප්‍රංශේ මැක්‍රෝන් කරන යන දෙයක්ම කරයි මොකද ඒ තත්ත්වෙ තමයි යන්නේ එයා තමයි දැන් ලෝකෙට පෙන්නේ මේ මගේ ක්‍රමයේ කරන්නේ නේද වික්ටෝරියා ප්‍රාන්ත කරනවා එහෙන් ඕස්ට්‍රේලියාවේ වැක්සින් ගහපු නැති කට්ටිය වෙඩි තියලා මරන්න උනත් වෙන්න පුළුවන් නේ සාමාන්‍ය නෑ ඔය කියන්නත් පුළුවන් නමුත් එජෙන්ඩ නෙමෙයි අය කරන්නේ ඒ මට්ටමට නෑ එහෙම නේ ඔව් මං කියන්නේ නමුත් සමාජ විරෝධීන් හැටියට කාලයක් සැලකෙනකොට අනිත් මිනිස්සු එකතු වෙලා මේගොල්ලන්ට විරුද්ධකම් කරන්න ගන්නවා ඒ කියන්නේ කාලය කරන අරගම ඔලුවට දානවා මුන් නිසා තමයි දැන් ඉස්සරහට කෘතිම රැල්ලක් ඇති කරලා ඒක මාධ්‍යෙන් කියනවා මේ අන්වැක්සිනේටඩ් මිනිස්සු නිසා තමයි මේක යන්නේ කියලා මේ රැල්ල ඇති වෙන්නේ කියලා හරි එහෙම කිව්වහම ගෙවල් වලට එල ගහලා යන්න පුළුවන් නෝනම් ගම් වල එහෙම අන්න මම මුලින්ම අපේ කසුම් මහත්තයයි මා යෝග කතා කරද්දි මුලින්ම අපි දැන් සෑහෙන මාස දැන් තුනකට වගේ ඉස්සලා කතා වෙද්දි අපි කතා වුණේ ඒකයි මේ ප්‍රජාව විසින්ම ප්‍රජාව එපා කරන ක්‍රමී ඕක මේ පයිසේකේ අයිතිකාරයා කියන වීඩියෝ විදින මං ගාව පයිසේකේ අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ දැන් රෝගියෙක් හොයාගත්තාම ගෙදර කොරන්ටයින් කරනවා ඒකට බෝඩ් එකක් ගහනවනේ ගෙදර මේගොල්ල බෝඩ් ගැහුවොත් එක්ක වැක්සිනේටඩ් අයට ගහනවා බෝඩ් එකේ නැත්නම් අන්වැක්සිනේටඩ් අයට ගහනවා බෝඩ් එක දෙකෙන් එකක් කරන්න පුළුවන් වැක්සිනේටඩ් බෝඩ් එක ගන්න වැක්සිනේටඩ් අයට බෝඩ් එක ගන්න ඒක තමයි දෙකෙන් එකක් කරාම අනිත් කට්ටිය වෙන් වෙනවා නිකම්ම හරිද මේ අනිත් එක තමයි අපි මෙහි බූස්ට් එක මම හිතන්නේ 100ට එකක් දෙකක් වගේ තමයි ගහලා තියෙන්නේ. එයාලා සංකූලතාවලින් දැන් වැඩි. දැන් එයාලම කතා කරලා කියනවා බූස්ට් එක ගහලා එයාලට නැති ලෙඩ ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ වීස් එක ඇවිල්ලා තියෙනවා සමහර අයට ඩයබටික් ඇති වෙලා තියෙනවා. ওই වගේ එක එක සංකූලතා ඇති වෙලා තියෙනවා. ලෙඩ හැදිච්ච නැති අයට හැදිලා තියෙනවා. සමහර අයට සමීර රෝග ඇවිල්ලා තියෙනවා. කුණ්ඩේ යනවා. ස්පෙනීමේ දුර්වලතාවයක් නැති වෙලා තියෙනවා දැන් එතකොට අද මාත් එක්ක
ගොඩක් කියන්නේ මම ගොඩක් බූස්ට් එක ගහන්න යන්න ගියායව මග නතර කළකව ගහන්න එපා කියලා. අරවල ආපහු ගෙදර යවුවා. ගහන්න එපා ඔයාලා යන්න ගහ ගැහුවොත් ඔයාලට මෙන්න මේ දේවල් වෙනවා කියලා. එහෙම කියලා මං අපේ ගමේ ඔක්කොම අල්ලව බාගිට බාගිය මං හැරෙව්වා. එතකොට අද මට කියනවා පුතා මං හවා දැන් ඕගලන්ට ගහපොයට මොනවද කොහොමද තත්ති කියලා අද මාතෙ කියනවා මේ මේ රෝගීන් තත්ති තියෙනවා කියලා. මං කව දැන් ඊළඟ හතරවෙනි එක එනවා මේ ගහපු අයගෙන් ඇහුවේ හතරවෙනි එක ගහනවාද කියලා. අපෝ නෑ ගහන්නේ කො මං කව කමන්නේ ගහන්න බ්ලාස්ට් වෙලා යයි කියලා කිව්වා. පස්සේ මේ එහෙම කියලා මං හිනාවක් දාලා විහිළුවක් කරා. ඊට පස්සේ නමුත් අපේ ගමේ කිසි කෙනෙක් හතරවෙනි එක ගන්න ලෑස්ති නෑ. ඔක්කොම අඩු වෙනවා කියන්නේ දැන් තුන තුනේ කොටසක්ම නැහැ. එතකොට හත දැන් අර වාර්තාවක් ඇතුළේ හතරෙන් තුනක්ම නැහැ කියලා වාර්තාවක් තියෙනවා. මේගොල්ලෝ මේ ලංකාවේ ගහලම නැහැනේ. දැන් මේ අපි මං හිතන්නේ මේ අපි හරහා ගිය කට කතා නිසාම වෙන්න ඕනේ මේක මේම උනේ. මම දන්න ඇමතිගොල්ල මන්ත්‍රීගොල්ල ඉන්නවා. මං එයාල එක කතා කරාමත් එයාලා වැක්සින් සමහර අය ගහපු අය ඉන්නවා. අනේ බලන්නකෝ අපිට මෙහෙම වෙලානේ, අපි මෙහෙම අපි මේ හුස්ම ගන්න බෑ, අපිට මේ වගේ ලෙඩ ඒ කියන්නේ සංකූලතා ඇවිල්ලා තියෙනවා කියලා. එහෙම කතා කරපුවා ඉන්න අපේ ප්‍රාදේශීය සභාවල ඉන්න කට්ටිය එහෙම වැඩ කරන අය. ඒකට මොකද කරන්නේ කියලා මම ඊළඟව ගහන්න එපා කියලා. ඒක ඉතින් මේ ඔයාලව යොමු කරවන්නම් මෙන්න මේ අවශ්‍ය වෛද්‍යවරුන් හරහා ඔයාලව යොමු කරවන්නම් කියලා මම කතා වෙලා තියෙනවා ඒගොල්ලන්ට. මමත් පොඩ්ඩක් කතා කරන්නද කවන්න නැද්ද? ඔබතුමන්ලට කමක් නැද්ද මම පොඩි අත්දැකීමක් එක පොඩ්ඩක් කතා කරන්න? දැන් ඔව් කතා කරමු. මෙහෙමයි මේ වෙලාවේ මම සහ දරුවෝ දෙන්නයි මහත්තයයි අපි හතර දෙනාම මේ නිරෝධානය කළා. මේ කොවිඩ් තත්ත්වය කියන ඒ කියන අසනීප තත්ත්වෙ තමයි මේව කළා. දැන් සති 3කට කලින් මහත්තයට ඒ බබාලා දෙන්නට පොඩි කැස්සක් එක්ක උනායිලා මම අපේ කොසමනන්ද මහත්මයාටත් කතා කළා. ඒ අයට බෙහෙත් දෙනවා කියලා මම දැන් බොහොම ශක්තිමත් වෙතියා. මට නමුත් ලෙඩක් තිබුණේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ මේ දැන් මේ ගෙදර කට්ටිය මේ අපි කවුරුත් වැක්සින් නැරන්නේ දැන් මේ කට්ටියගේ හැසිරීම ඇතුලේ පුදුමාකාර ගෙදර මේ අර මේ කොසමානන්ද මහත්මයා කියන ධර්මයේ පවුරම තමයි හදාගන්න ඕන කියන එක මට මේ අත්දැකීමෙන්ම මේක මේ මට ලැබුණේ මේක කරගන්නමයි මේ පුදුමාකාර මගේ හිත ඇතුලේ අර චලනයක් ඇති කරා මේ කලබගෑනියක් දැන් හැමෝම බලනවා දැන් මම හස්බන්ඩ් කලින් මාස් දෙකක් දදා හිටිය දැන් මේ එයාත් එක්කම දාන්න එපා අවශ්‍ය වෙලාවක දාන්න කියලා මේ වගේ දැනුවත් කළා දැන් අන්තිමට එයාලට හැදුනාට පස්සේ දැන් හැමෝම අර දැන් ලොකු මගේ හිතට පීඩනයක් වට පිටින් අපේ අම්මයි තාත්තයි ගැහුවා එපා කියලා පළවෙනි දෙක ගිහිල්ලා මේ යාළ වෙනම ඉන්න ගෙදරක නමුත් මේ ඒ කට්ටිය මට බේර ගන්න බැන්නා. ඉතින් කොහොමද දැන් මේ අය නිකන් හැදුනේ මන් නිසා වගේ ලොකු පීඩනයක් දැන් මේ මම හොඳට හිටපු කෙනා නමුත් මට හැදුනේත් නෑ මේ යාළට දිගටම කැසෙතින. ඊට පස්සේ මට මොකද වුනේ මම මෙන්ටලි මේ වැටුණා. මගේ හිතේ දේශය අරව මේව එක එක මේ දැන් මේ කියන මිනිස්සුන්ට මේක තේරුම් කරලා දෙන්න බැරුව එහෙම ලොකු පීඩාවකට මාවපත් වුණා මේ සමාජය ඇතුලේ. එතකොට ඒ වැටිච්ච තැනදී මට හැදුණා ඒ ඔක්කොටම වැඩිය දරුණු විදිහට මට කැරකිල්ල හැදිලා මේ දැනුත් බොහොම වරෙන් පවගේ දවස් තුනම මට නැගිටින්නවත් බැරි තත්ත්වයක හිටියේ. මම ආය අපේ ওই මංජුල මහත්තයත් කතා කරලා මංජුල මහත්තයත් බෙහෙත් එවන්නම් කියද්දි මම මේ වෙනකොට අර නාවින්නම් කියලා තිබුණ බෙහෙත් ටික ගෙන්නගෙන බොන්න පටන් ගත්තා. ඒ බීමත් එක්ක මම කල්පනා කරා දැන් මට නැගිටින්න බෑ. එතකොට දැන් ওই ළඟපාත ඉස්සරහා ගෙවල් වල මම කියපු මිනිස්සුන් නිකන් ගේට් ළඟට ඇවිල්ලා අර ඉන්දියට කියන්නේ ඔයාලා වැක්සින් ගත්තේ නැහැ නේද? ඒක තමයි මම කල්පනා කරා මම නැගිටින්න ඕනේ. මම ඒ වෙලාවේ තමයි හිතුවේ අපි මේව කීකෙ හිටියා මේව කරා මගේ අතින් මාව ගැන හොයන්න තිබ්බ අවස්ථාව මගෙල්ල මගේ හිත අර දේශය කියන තැන ඇත්තට මෙතන අර ආවේ මේ අර මිනිස්සු අර අපි ඇත්තට කියපු දේ ආපස්සට අපිට මේව කරනකොට දේශයක් මම ඒක පැහැදිලිව දැනගත්තා. අන්න ඒක මේව කරන්න උත්සාහ කරන්න නැතුව හිටපු තැන තමයි මට අරක දරුණුවටම මගේ ශරීරයට ඇත්තටම ඇතුල් වෙන්නේ. ඒ කියන්නේ ඒකම තමයි ඇත්ත. අපි අර පවුර හදාගෙන හිටියේ නැත්තම් අපි වටේ කොයි වෙලාවක හරි අපි මේකට අහු වෙන්න පුළුවන්. චෙට්ටේෂාන අර පුතත් හැබැයි තුවක් වෙඩි තියන මම කියන්නේ ඕන දෙයකට අපි මුලින්ම අර මේක අත්දැකීමක් විදිහට මට ලැබිච්ච එකත් හොඳයි.
ඒකේ මේ හිත ඒ වෙලාවේ අර හිත හයිය කරන් බල බලා නැති කර කර ඉන්න ගමනේ අපි දුර්වල වුණ තැනකදී අපිට පුළුවන් මේ වගේ අර ලොකු ඇටැක් එකක් දෙන්න. දැන් මොකද වෙලා දෙන්නේ? දැන් අර pH එකේ නම් ඔයාලට මාස් දැන් මම හොඳටම වැටුණා නම් වෙන්නේ ඔයා මාස් මේවා දැන් මේවත් කියන්න ගියා නේද? මේවා ලෙන්නත් ගැහුවෙත් නෑ නේද කියලා මේ මිනිස්සුත් අරක සමාජයට දෙන්න අපිව ආයුධයක් කරගන්න තිබ්බා. හැබැයි මට මේ ධර්මය අහලා දැකලා තිබ්බ නිසා මම මොකද කරේ? මම අර වැටිලා ඉන්න වෙලාවයි මට සමහර වෙලාවට එහෙම මනසවත් පවත්ව ගන්න බැරි කැරකිල්ල හැදිලා කන්න බැරුව තිබ්බ වෙලාවේ මම මෛත්‍රී කරන්න ගත්තා. මේ සියලු සත්‍යයන්ට මගේ අතින් මේ පස්කිය දවස්වල කළු කිරණක් කාට හරි නිකුත් වුණා නම් ඒ අය සුවපත් වෙන්න එහෙම එහෙම කියනකොට මට අර ආයුර්වේද බෙහෙත් ටිකත් මේ ගෙන්නගෙන බිව්වා. මම හිතන්නේ ඒකටත් ඇරිය මගේ හිතේ ශක්තියෙන් මං අර තුන් දිනාටම කලින් මං නැගිට ගත්තා. නැත්තම් ගෙදර ඇත්තටම උයන්නවත් කෙනෙක් නැහැ. මොකද කවුරුත් එන්නේ නැහනේ දැන් මේ නිරෝධායනයේ බෝඩ් කහලා ගිහින් මහත්තයාට ඔෆිස් එකෙන් පොසිටිව් කරලා දැයා PCR එක පොසිටිව් කියලා. එතකොට ඔෆිස් එකේ OIC මහත්තයා වැක්සින් ගත්තේ නැහැ. එයාගේ නෝනත් ගත්තේ නැහැ. එයා ඔෆිස් එකේ කලන්තේ දාලා වැටිලා දැන් මේ අපි කට්ටියටම. එතකොට ඒ වෙලාවේ මම ඔය දැන් ඔය කුසුමානන්ද මහත්තයා කියන දේ මට වටිනාකම තේරුනේ මෙන්න මේ වැටිච්ච වෙලාවේ. මම මෛත්‍රී කරා. ඒ මෛත්‍රී හිත සමහර වෙලාවට නිින්ද යනවා කැරකිල්ල ඇස්සේ මම අරක නිතර මෙනෙහි කරනකොට මගේ හිතට පුදුමාකාර ශක්තියක් ඇවිල්ලා තමයි මම දරුවන්ට වාෂ්පල්ලන් අල්ලලා දුන්නා ගොඩි ටික ඒව හදලා දීලා පුළුවන් විදිහට නැගිටලා උයලා කන්න දීලා කවුරුත් නැහැ පුළුවන් අය ගෙනත් දුන්නා. නමුත් බයයි මිනිස්සු ඇත්තටම එන්නවත්. ඒ අතරේ අර මම හොඳටම වැල්ල ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරන්න වුණා නම් ඇත්තටම මට උස්ම ගන්න බැරි තත්ත්වයක් තිබුණේ. වුණා නම් මම දන්නවා මේ ඔක්කොම අනිත් පැත්තට අර කියපු ඒවා මේ පැටලෙනවා මගේ හිතේ මං ඇති කරගත්ත දුර්වලතාවය නිසා. අර අර මගේ හිත ලොකු කැළඹීමකට පත් කරන් අර හැදිච්ච පිරිස උපකාරී වුණා මටත්. ඒත් එක්කම අර කැළඹීමත් එක්ක තමයි මේක එන්නේ. හිතේ ශක්තියම තමයි මන්නම් කියන්නේ වටින්නේ. මේක මේ හොඳම පාඩමක්. මේ දැන් මං ඉන්නේ අසනීප තත්ත්වෙම තමයි මේ කතා කරාට ඇහැරගෙන. නමුත් අර හිතේ ශක්තියෙන් අපිට නැගිටින්න පුළුවන්. මං කියන්නේ අපි හැමෝම වෙන පවුරක් අපිට නෑ. අපිට තියෙන්නේ මේ මෙත්සිත සහ මේ මම ගැන බලාගත්ත පවුර ඇතුළේ අපි එකතු වෙනවා. එතෙන්දී අපි වෙන් කරන්නත් බෑ. අර සෝබා දහමෙන් අපිව ආරක්ෂා කරන මොනවා හෝ ක්‍රමයකට අවශ්‍ය බෙහෙත් ටික කොහොම හරි ඉක්මනට ඒ අවශ්‍ය විදිහට ලැබිලා ඒ ප්‍රතිකර්ම උපකර්ම ලැබිලා ඔය කුසුමානන්ද මහත්මයා කසායක් කිව්වා. වේල් දෙකයි බිව්වේ පුදුම ශක්තියක්. අර එලි වෙනකන් කැහැකහෙටු මගේ මහත්තයාට එක වේලෙන් මේක ඒ වගේ ශක්තිය මම ඒ අයටත් අදිෂ්ඨාන කරා. ඊට පස්සේ තාම පොඩි පොඩි ගැටලු තියෙනවා අපිට ගඳ සුවඳ මොකද දැනෙන්නේ නැති ඒ ප්‍රශ්න ටිකුත් තියෙනවා තාම. මම මේ කියන්නේ අත්දැකීමෙන්. ඉතින් මේක මට ආවෙත් හොඳකට. මම නම් හිතන්නේ හැම වෙලාවෙම අපි හැමෝම අර හැම වෙලාවම අපේ හිතට එන අර තරහ සිතිවිලි දේශය ආසාව ඒවත් එක්ක ඇතිවෙන ඒවා ගැන අවධානයෙන් හිටියොත් මිසක් අපි ඕන කෙනෙක්ට ඇටැක් මේක වෙන්න පුළුවන් කියලා හිතන. එහෙම වුණොත් වෙන්නේ අපිට අර තව කීප දෙනෙක්ට හරි දෙන්න ඉන්න අපි ටික මේක කියන්න හරි එළියට බහින්න හරි බලන් ඉන්න අපි ටික මොනවා හරි ක්‍රමයකින් මේක ඇතුළටම තල්ලු වෙලා ගිහින් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නම් අර මිනිස්සු අපිට එන්නත් උස්සන් එන්නත් පුළුවන්. අපිට ඕ මාස් දැම්මේ නෑ කියන්නත් පුළුවන්. ඔයාලම නේද දැන් එළියට ගිහින් කිව්වේ කියලා මේ ගමේ මිනිස්සුයගේ නම් කියන්නත් බලන් ඉන්නවා. ඒ කියන්නේ අපිම බේරගත්ත අපිම එපා කියපු මිනිස්සු ආපහු ඇවිල්ලා ඒ විදිහටත් කතා කරන්න පුළුවන්. මම සමා වෙන්න වෙලාව ටිකක් වැඩිපුර ගත්තත් දන්නේ නැද්ද? ඉතින් අය එහෙම අත්දැකීම අනිවාර්යෙන් අපි හැමෝම තම තමන් තමන්ගේ හිත දිහා බලලා මේ අපිට ඇති වෙන සිතිවිලි වල දැන් අර මම අර මංජුල මහත්තයා ප්‍රභූ වෛද්‍යවරයා කියන කතාව ඉතින් මගේ ඇඟ නිකන් හිරිවැටලා ගියා. වෛද්‍යවරයා ප්‍රභූ තමයි. හැබැයි ඕක එළියට ගිහිල්ලා අර වෛද්‍යවරයා කවදා හරි ප්‍රභූ තත්ත්වයට ගන්න නිසා අපි මේකට සම්බන්ධ වෙනවා කියලා කවුරු හරි වෛද්‍යවරයෙක් සිංහල වෛද්‍ය කේන්ද්‍රයට සහය දුන්නොත් මම නම් හිතන්නේ එතනම අපිට ওই සංගරත්නයේට අපේ මුළු සමාජයටම උනා වගේ එහෙම අදහසක්වත් එළියට කියන්න හොඳ නැහැ. ඒ ප්‍රබෝධය ලැබෙයි. ඒක ලැබෙන්නේ ඒ අපි කරන හදවතින්ම කරන ක්‍රියාවන් ඇතුළේ. අපි තනි තනිව මේ දහම ඇතුළේ පිරිසිදු වීම ඇතුළේ තමයි ඕක ඉස්සරහට ලැබුණත් ලැබෙන්නේ. අපි මොන තරම් ක්‍රියා කරත් සමහර අයත් ඉන්නවනේ ක්‍රියා කරන මොන හරි දේවල් අරමුණු තියාගෙන. දැන් දේශපාලනේ වගේ ඒ කියන්නේ එතුමන්ලා නෙමෙයි මම මේ කියන්නේ. මන්ජුල මහත්තයාට එහෙම එකක් නෑ. කවුරුත් වරදවා තේරුම් ගන්න එපා. නමුත් අර එහෙම වචනයක්වත් එළියට දාලා පිටින් අලුතෙන් ඇතුල් වෙන කට්ටිය ඔය වචන වලට ඇතුල් වුණොත් එහෙම මේ ඒකත් එතනම මේ ප්‍රශ්නකාරී වෙන්න පුළුවන් මේ කියලා හිතුණා. ඒ වෙලාවෙම අර
මේ මොකද තමන්ගේ හදවතින් පිරිසිදුව මේක ගියන ගමනක කෙනෙක්ට තමයි පිහිට තියෙන්නේ කියලා තමයි මට මේ අත්දැකීමෙන් කියන්න ඕන උනේ. අනේ ඔබතුමන්ලගේ කාලය වටිනා මට බොහොම ස්තුතියි මේක කියාගන්න දුන්නට. මේ අපි හැමෝම තනි තනියෙන් තමන්ගේ හිතට එන දේශ ඒ සිතුවිලි මේවා කරලා මේ සියලු දෙනාට මෛත්‍රී සිතක් නිතර පතුරුවේ. මම නැගිට්ටේ මේකෙන් මම මේ එන්නත කොරෝනා වෛරසය ලෝකෙට මොනෝහරි ක්‍රමයකින් වෛරසයක් කියලා මම නම් හිතන්නේ නැහැ. මොනෝහරි ක්‍රමයකින් මගේ අසනීප තත්ත්වෙ හේතු වෙන කාරණා මගේ අතින් වුණා නම් ඒ විශ්වයට පටවි ආපෝ තේජෝ වායෝ ධාතුන්ට මම වැටිලා ඉන්න වෙලාවේ සෝපත් වෙන්න හිතුවා. මේ ගහකොළ ඇලදොල පවයේ ඒ ශක්තිය නැගිටපු කෙනෙක් මම කියන්නේ ඒක මට පෙන්නලා දෙන්නම වෙච්ච දෙයක් කියලා හිතෙනවා. තව තව මේක ඇතුලේ මේ මගේ පැත්තෙන් මම හදා ගන්න ඕන කාරණා අපි හැමෝම එහෙම ශක්තිමත් වෙමු. ටෙෂන් පුතාත් වක්කෝකින් තියා කිසිම දෙයකින් හානියක් කරන්නවත් බෑ. අපිට කිසිම කෙනෙක්ට ඇටැක් කරන්න බෑ. ඔන්න ඔය කියන ශක්තිය තමන් වටේ මුලින් හදාගත්තොත් අපි ඒකට තව දැනුමතුකම් තියනාගෙන උපදෙස් ඒ ධර්මය තුළ පිහිටන විදිහ ආකාරය දැනගෙන අපි සියලු දෙනා එතන තමා මුල්ම තැන හදා ගන්න ඕන. ඉතින් මම හැමෝගෙම ඉල්ලනවා ඒක එතන හදාගමු අපි. ඊට පස්සේ අපි කොහොමත් පවුරක් වෙනවා. ඒ ශක්තියින් එක්ක ඉතින් ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝාෂම ලැබේවා. සූපත්වය මේ දැනුවත් කරන හැම දෙනාටම ඒ ස්වභාව ධර්මයේ රැකවරණේ ලැබේවා කියලා අධිෂ්ඨාන කරනවා. සූපත්වය. කෞශලක මහත්මිය පොඩි ප්‍රශ්නක් තියෙනවා අහන්නද ඔබතුමියගේ? ඔව් අහන්න මහත්මයා. මේ ඔබතුමියට කවදාවත් ඔවගේ අසනීපයක් හැදිලා නැද්ද? ඊට කලින් ඉතිහාසය මතකවද ඒක ඔහොම අමාරු වෙන වුණක් වගේ එක? මෙහෙමයි මට මෙච්චර අමාරු වෙන්න හැදිලා නෑ මහත්මයා. මට මෙතුත්තේ මහත්මයා මට පොළ හැදිලා තියෙනවා. ඒ වෙලාවෙත් ඔබතුමා මම මේක කියන්න කැමති නෑ. නමුත් ඒ වෙලාවෙත් මට මෙහෙම සිතුවිල්ලක්ම ඇතුන්නේ. ඒකත් මගේ දරුවෝ දෙන්න ඔපරේෂන් කළා. ඌ පීඩනයක ඉන්න වෙලාවේ තමයි මේ පැපොළ වෛරස් එක මට ආවේ. ආපු වෙලාවෙත් මට මේ ශරීරය ගැන මේ විදියම එතකොට මම මේ දහමක් අහලා තිබුණේ නෑ. මම සම්මත බුද්ධාගම ඇතුලේ ඔය බෝධි පූජා තියලා වැඳලා පුඳලා ඉන්න කෙනෙක්. ඒ කාලේ මීට අවුරුදු 5කට විතර කලින්. හැබැයි එදාම මගේ අදටත් මට රත්තරම් බඩු කියලා මුකුත් නැහැ. තේ ශරීරයේ ඒ තිබ්බ ඔක්කොම පන්සලකට පූජා කළා. ඒවා මේවා කළා. ඒවෙන් ඒ මල් ආසන හදලා මේවා කරා. මේ අදටත් මට කරාමු දෙකක් නැහැ. මේ ඒ වගේ එකක් කරා. ඒ වෙලාවෙන් මේ ශරීරය ගැන පිළිකුලක් ඇතිල ගැන සමහර දේවල් අර එක් එක්කනට ඒ ජීවිත ගැන මේ යම් කිසි මේකක් ලබා දෙන්න වෙනවද කියලා හිතෙනවා. මේ හැබැයි මෙච්චර අපහසුතාවයට පත් වුණේ නම් නෑ මම මේ මේක තමයි මගේ ජීවිතේ මතක හිටින මේ දරුණුවටම මට අපහසු වුණ අවස්ථාව. ඒ කියන්නේ ඔබතුමීට මම සුට්ටක් ඇහුවදී ඔබතුමීට ඒක වෙන්න මූලික හේතු වුණේ මේ මේක ගෙදර ආයට දැනුවත් කරන්න ගිය පීඩනයේද ගෙදර ආයෙකින් නෑ 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 එහෙම නෙවෙයි උනේ. මගේ හිතේ ඇති වුණ දැඩි කලබලකාරී දේශය අර වගේ මේ වගේ සිතිවිලිත් එක්ක මේක මගේ හිතට මගේ හිතේ දුර්වලතාවයක් ඇති වුණා. ඒ යාලට ආපු එක ඇතුලේ ඒ දුන්න පීඩන යාල කියන දේ අහන්න නැතුව ආශපටිකල්ලා නැතුව ඒ වැත්තුලේ මාව ලොකු පීඩනයකට අහලා මම ඒකට අහු වුණා. ඒකේ මම කියලා කෙනෙක් අරගෙන මට අර කරන් ආපු වැඩපිළිවෙල ඇතුලේ මම ෆේල් වුණා පෞද්ගලික. මට හිතෙන්නේ ඒකත් එක්කම වෛරස් එකමනේ මගේ ශරීරය අපිරිසිදු වුණා. මගේ ලේ ධාතු දෝෂණය වුණා. ඒක ඇතුලේ මම ලෙඩ වුණා. එහෙම නැතුව බෝ වෙන්න හේතුවක් තියෙනවා නම් මොන හරි බෝ වෙයි. නමුත් මං හිතන්නේ මේක මගේම සිතිවිලිත් එක්ක මගේම ලේ ධාතු අපිරිසිදු වෙලා ඒක මගේ ශරීරයේ ලෙඩ වෙන්න ආහාර විහරණ ඔක්කොම වැරදුනා ඒ වෙලාවේ. හේතුණා කියන තැන තමයි මම ඉන්නේ. මට හිතෙන්නේ එහෙමයි. මම දන්නේ නැහැ මේක මෙතන කවුරු හරි ඉන්නව නම් ඒ ධර්මයේ තුල ඒ කෙනෙක්ට පැහැදිලි කරන්න පුළුවන් ඇති මොකද්ද වෙන්නේ නැති කියලා. එහෙම දැන් ඔබතුමේ දැන් දැන් සුවයන්නේ දැන් 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 බෙහෙත්ත් බොනවද? දැන් කොහොමද ආයුර්වේද අපේ වරණාවින් මේ බෙහෙත් ටික බොනවා. ඒ අතර සුවපත් වෙමින් ඉන්නවා. මේ පොඩලෙන් තව ගඳ සුවඳ ඇත්තටම මම හිතුවෙන්නේ එහෙම දැනෙන්නේ නැද්ද කියලා. ඇත්තටම මම මේ ගෙදර හාපික හිතම් පොඩ්ඩක් මේ ඉඹල බැලුවා සැරක්වත් එනවද කියලා. ඇත්තටම මේ මේක ඇත්තටම එන්නේ නැහැ. මම හිතන්නේ මෙහෙමයි. දැන් ඔතනදී ඔබතුමිය සතුටු වෙන්න ඕන කාරණයක් තියෙනවා. ඒක තමයි මං කියන්නේ ඒක සුභවාදී පැත්තට බලන්න පුළුවන් මේ විදිහට. දැන් දැන් වැක්සින් එක දැන් අනිත් අය කියන්නේ වැක්සින් එක නොගත්ත නිසා හැදුනා වගේනේ කතා කරන්නේ. ඔව් ඒක මං හිතගන්නේ නැහැ. ඔව් මට ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. නමුත් වැක්ස් මම කියන්න හදන වෙන කාරණයක්. නමුත් වැක්සින් එක ගත්තායටත්
මේක හැදෙනවා. ඒක වැක්සින් එක නිෂ්පාදනය කරන අයත් කියන එකක්නේ. වැක්සින් එක ගත්තා කියලා මේක නොහැදී ඉන්නේ. ඒ කියන්නේ වැක්සින් එකෙන් කවදාවත් ලෙඩේ වළක්වන්න බෑ. එතකොට මේ කතන්දරේ නිකම්ම පුස්සක් වෙනවා. ඒ කියන්නේ කාටවත් තර්ක කරන්න බෑ මේ වැක්සින් එක ගත්ත නිසා ලෙඩේ හැදුනා කියලා. නමුත් හොඳම දේ තමයි උතන හොඳම දේ තමයි සතුට වෙන්න පුළුවන් දේ ලෙඩේ ස්වභාවිකවම ලෙඩ වෙලා ශරීරයට ඇති වෙච්ච ප්‍රතිශක්තිය අර වැක්සින් එකෙන් ඇති කරනවා කියන ප්‍රතිශක්තියට වඩා ස්ථිරයි තිරසාරයි කල්පවතිනවා ඉරලා ශක්තිමත් මොකද අර අපේ ඖෂධත් එක්ක තමයි මේ ප්‍රතිශක්තිය ඇති වෙලා තියෙන්නේ ඒතකොට ඖෂධත් එක්කත් අර කියන ලෙඩේ සමගත් කොමත් එක්ක ඇති වෙලා තියෙන ප්‍රතිශක්තිය අරිට වඩා කල්පවතිනවා ඒ වගේම මේ ස්වභාවික ප්‍රතිශක්තියක් දැන් ලේ පිරිසිදුව තමයි මේ ප්‍රතිශක්තිය ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැන සතුටු වෙන්න පුළුවන් අනිවාර්යෙන්. ඔව් ඇත්තටම ඔබ මහත්මයා බොහොම ස්තුති බොහොම සතුටුයි මේ අනිත් එක අපිට අර අපිට ජීවිතයේ දැනුම් දීමක් ලැබෙනවා අපි මේ මොන දේ කරත් අපි මානසිකව කොතනද ඉන්න ඕනේ අපේ මනස තියෙන්න ඕන තැනගෙන ලොකු මේකක් වටනම් මේක ඇතුලේ මේ දැනුණ කියලා හිතෙනවා ඉතින්. संबंध कर කට්ටිය රෙදි වඩා පස්සේ තුන අට හොඳයි අපේ ගලෑම හොඳයි කියලා නේද අනුෂමත් මෙයා හරි එහෙනම් අවසන් මිස්ටර් අනුෂ එහෙනම් අපි අවසන් කරමු නේද වතුර ගන්න ගියා හා දිගට මිස්ටර් අනුෂ ඔව් මිස්ටර් අනුෂ හිත අපි කොහොමද පෙළගැස්ම එන්නේ අපි මෙහෙම කතා කරගමුද අපි හෙට දැන් හදිසි මීටින් එකක් තියෙනවා ටීචර්ස් වගේ ළමයින්ගේ කොහොමද පෙළ ගැස්ම හදාගන්නේ හිට ඒකට අපි එක වෙනම කතා ලින්ක් එක ලැබෙන්නේ නැත්නම් අපිට අහන් ඉන්නවත් සම්බන්ධ වෙන්න පුළුවන් ඒත් දන්නේ නැහැ ඒකනම් ප්‍රතිශක්ති පොර කොහොම වෙයි දන්නේ නැහැ ඒක අර හැදෙන්නේ නැත්තේ ඔය මොකක් හරි දරුණු වෛරසයක් හැදිලා බෙහෙත් දරගත්ත දෙපාරක් විතර එයාලට හොඳ වුණේ ඩොක්ටර්ස් ලගෙන් බෙහෙත් අරගෙන හොඳ වුණේම නෑ ඊට පස්සේ අර මේ මෙගා ප්‍රිමාල් ඉන්ටේක් එක ඒක ගත්තා එයාලා ඉස්සෙල්ලා අයියා ගත්තා එයාට දවස් 4ක් විතර යද්දි හොඳ වුණා ඊට පස්සේ අක්කා ගත්තා මේ එයාටත් හොඳ වුණා ඒ ගැන පොඩි අදහසක් කියන්න පුළුවන්ද උදේ මහත්තයා මම පුංචි අදහසක් ඔව් එහෙමවත් නෑ ඔව් මේ අර මහත්තයා අර මේ මිසු දෙන්නම කතා කරපු නිසා මෙතන අර වෛරය එතකොට දැන් හිතෙන්නේ වෛරස් එකක් තියෙනවා කියන මානසිකත්වයක් තමයි එන්නේ. ඒක වෙන්නේ කොහොමද කියලා මට හිතෙන හැටියට මම පොඩ්ඩක් මේ පැහැදිලි කරන්න යන්නේ. ඒ කියන්නේ දැන් මෙතන වෙන්නේ මේ විශ්වාසයත් එක්ක. ඒ කියල කියන්නේ දැන් අපිට දැන් මාධ්‍යෙන් සහ මේ කොරෝනා කියන මේ අසනීපේ සම්බන්ධයෙන් දීර්ඝකාලීනව මෙහෙම අසනීපයක් මේ සමාජයේ තියෙනවා මෙහෙම පරිස්සම් වෙන්න කියලා දීර්ඝකාලීනව අපිට දැනුවත් කිරීම කරලා අපේ මනස ඇතුලේ හැදිලා තියෙනවා මෙහෙම බහානක එකක් මේ වෙනකොට මේ සමාජයේ තියෙනවා කියලා. ඒකට එහෙම විශ්වාසයෙන් මහත්මයා ඔව් මම පොඩි බාධා කිරීමක් කරනවා මම එහෙම දැනටත් හිතන්නේ අර මම හිතන්නේ අර උදේ මහත්මයාගේ කාලයකට සැරයක් අපේ ශරීරයෙන් යම් කිසි පිටකිරීමේ මේකක් මිසක් අදටත් මම තර්ක කරනවා මේක තියෙනවා කියන එක මේ දෙඩේ හැදිලා එතකොට මේ
කවුරු කෙනෙක් ඔතන ගෙදර කවුරු මේ කියන්නේ එන්නත ගහකට කට්ටි ඉන්නවද ගෙදර නෑ මහත්මයා නෑ අපේ අපි හතර දෙනා ඉන්නේ නමුත් මත්තයා දිනපතා වැඩට යනවා උදේ ගිහින් බෑ 9ට 10ට එන්නේ මොකද එයා ඩිස්ත්‍රික් අර පොලි පාරිභෝගික සේවා අධිකාරියේ එතකොට එයා ආශ්‍රය කරන සීල දෙනා එන්නත ගහලා ඇත්තේ මේ මහත්මයාට කියන ඔයා ඒක පොඩක් පුළුවන් තරම් ඔව් මහත්මිය හර ඔව් මහත්මිය ඒ මහත්මිය කතාව ඇත්ත ඒක ඒ මහත්මියට වෙච්ච දේ පිළිබඳවත් මට අදහසක් තියෙනවා මම ඒක මහත්මියට කියන්න සාමාන්‍යයෙන් දැන් මේක මුලින්ම කියන්නම් කියන්න දැන් එතන මහත්මියට උනේ මේ මහත්මියගේ මානසික තත්ත්ව වෙනස් වීමක් වුණා දැන් ඇත්තටම මම දන්න තරමට මම වෛද්‍යවරේ නෙවෙයි නමුත් ප්‍රතිශක්තිය වේවා ශරීරයේ කවර හෝ හැම දෙයකම දැන් අර මනෝපුබ්බංගමා ධම්මා කියලා තියෙනවා මුලම තියෙනවා එතන ඒ ගැඹුරී එක ඔය ධම්මා කියන වචනේ සබ්බ සකල මනාවට මේ කියන්නේ හැම දෙයකම පොදුයි එතකොට මනෝපුබ්බංගමා ධම්මා මනස හැම දෙයකම පොදුයි දැන් ප්‍රධාන වෙනවා එතකොට ඒ නිසා දැන් එතෙන්දී උනේ මහත්මිය රාග ද්වේෂ මොහ කියන චිතිවිලි අයින් කරලා මේ යහපත් මනසක් පවත්වාගෙන ආවා ඒ ආපු මනස යම් යම් අරමුණු හේතුවෙන් ඒ මනස බිඳුණා ඒ බිඳෙන එකත් එක්කම මෙහෙම අසනීපයකුත් ආවා එතකොට සම්පූර්ණයෙන්ම මනස ව්‍යාකූල තත්වයකට පත් වුණා වටපිටාවෙන් ආපු අරමුණු ඒ හැම එකක් තුළම තව තවත් මනස පල්ලහැට වැටිච්ච එකක් වෙලා තියෙනවා එතකොට වෙන්නේ නිකම්ම තමන්ග ප්‍රතිශක්ති කරන පද්ධතිය දුර්වල වෙලා යනවා එතකොට නිකන් හෙම්බිරිස්සාවක් වුණත් දරුණුවට බලපානවා ඒ මනස නිසා මනස ඇති වෙන සිතුවිලි නිසා ඊට පස්සේ දැන් ඔබතුමියම ඔතන කිව්වා මම නැවත වතාවක් මේ මගේ සිතුවිලි පිරිසුදු කරගත්තා කියලා මෛත්‍රිය වඩලා නැවත වතාවක් තමන්ගේ අර මානසික ශක්තිය ගොඩනගා ගත්තා ඒ මානසික ශක්තියත් එක්කම භෞතික වශයෙන් උත් මේ ඖෂධ ලැබුණා ඊට පස්සේ හොඳ තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඒක දැන් අර මහත්මියට එහෙම වුණාට දැන් ධර්මයේ දන්නේ නැති කෙනෙක් එහෙම වුණා නම් ඒගොල්ලන්ට ඕක තදින්ම බලපානවා ඒක එතකොට වෙන්නේ අර මම මුලින් කියපු විදිහට ඒ අය විශ්වාසයක් හදලා තියෙනවා මේ වෙනකොට මහා දරුණු එකක් තියෙනවා මේක හැදුනොත් ඉවරයි බහානකයි කියන තත්වයක් හදලා තියෙනවා එතකොට සමහර එතකොට වෙන්නේ සාමාන්‍යයෙන් හැදෙන හෙම්බිරිස්සාවක් හැදුනොත් දැන් වෙනද දැන් මේ ওই වෛරස් එක කියන එකක් මේ 2019 ට කලින් අපිට හෙම්බිරිස්සාවක් හැදුනහම අපි ගණන් ගන්නෑ අපේ මනසෙන් කොයිලොසිකින්වත් කියන්නේ අපිට මේ ධර්මෝයි මේ මැරෙන්න ඉඩ තියෙනවා නෑ ඉවරයි කියන මානසික තත්ත්වයක් එන්නේ නෑ එතකොට අපේ මනසට ඒක එච්චර ප්‍රශ්නයක් නෑ අපේ මනස ස්වභාවික විදියට තියෙනවා එතකොට ඒක නිකම්ම හොඳ වෙලා යනවා නමුත් අද අපිට හෙම්බිරිස්සාවක් හැදෙලා කිඹු වුණා ගියත් අපේ මනසින් ඇතුලෙන් කියනවා මෙහෙම වෛරස් එක දන්නේ නෑ බහනකයි එහෙම මේ විදිහේ මේ මානසික තත්ත්වයක් අපේ තනි තනි පුද්ගලයා තුළ ඇති වෙනවා එතකොට ඒ මානසික තත්ත්වය තමයි මන්නම් කියන්නේ මේ හැම දෙයකම පොදු වෙන්නේ මානසික තත්ත්ව ප්‍රධාන වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් හැදෙන කැස්සක් වුණත් ඇදුනත් මේ දරුණු තත්ත්වයක් කියලා හිතන්න පටන් ගන්නවා. ඒකම මේ මොකද්ද මේ PCR එකනොත් කිව්වොත් ඒ මනුස්සයා එතනම වැටිලා. ඒ මනුස්සයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එතනම මේ 125ක් විතර වෙනකල්ම පල්ලහැට වැටිලා ඉවර වෙනවා. එතකොට නිකම්ම මේ අර පොඩි එන නිකම් පුංචි එම්බිරිස්සාවක් කැස්සක් වුණත් ඒක දරුණුවට බලපාන කියන්නේ හිතා ගන්න බැරි විදියට දැන් ඒ නිසා දැන් ඒක එකක් අනිත් එක තමයි දැන් අනිත් එක අපි මේ වෙනකොට මාස්ක් එකක් පළඳලා තියෙනවානේ වසරක් එකමාරක් දෙකක් විතර එතකොට ඒවතුලිනුත් ඇති වෙච්චා ඒ ඇති වුණ බලපෑම් ශරීරයට ඉතින් ওই හැම එකක් නිසාම තමයි මේ ওই දරුණු තත්ත්වයක් දැනෙන්නේ එහෙම නැතුව මහා දරුණු වෛරස් එකක් නැහැ කියන එක දැන් ඔප්පු කරලා ඔප් වෙලා තියෙනවා ඒ නිසා මානසික තත්ත්වයේ හරියට පවත්වාගෙන යන්න පුළුවන් නම් මේක කොයිලසකින්වත් මහා ධර්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි PCR එක කරන්නේ නැතුව ඉන්න ඕන. මේ PCR එක කරන්නේ නැතුව කොත්තමල්ලි වෙනවලකට කසායේ ටිකක් බීලා මානසික තත්ත්වය හොඳට තියාගත්තොත් මං හිතනවා මෙතන මේ ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා. ඒ වගේ අනිවාර්යෙන් PCR එක නම් කරන්න හොඳ නැහැ. දවස් 14 නිවාඩු දෙන්නේ මේ කරන්න නැතුව එහෙම එකක් වුණා මේ එයාට එක දිගට කැස්ස මේ ආව නිසා අනිත් එක තමයි මම නම් මාස් එහෙම දාන්නෙම නැති කෙනෙක් දැන් ඔය අපි
අනුරාධපුරේ ග්‍රීන් කාඩ් ගන්න ගියා. ඒව මාස් ගොඩක් කලකට දාන්න අර අත්‍යවශ්‍යම තැනකදී විතරයි මම දාන්නේ. අර ඔබතුමා කිව්වා කියලා මනස දුර්වල වෙච්ච වෙලාවක කොරෝනා එක ගැන නෙවෙයි මම මේ කියන්නේ. ඇතිවීමක් දැන් මහත්ය උදේ ඉඳන් රෑ වෙනකන් එන්නත් හිතපෝය අසුරු කරන්නේ මොනවා හරි එහෙම තියනවාද නැත්නම් අපේ හිතේ ඇත්තටම මේ වෙනස් විදිහ විසයන් කිරීමේ එක ඔය ඕක මිසම ඇත්තට මෙහෙන් පැහැලිගෙන චුට්ට පැහැලිගෙන එක ඒ කියන්නේ ඇත්තට උතර වෙන්නේ ඔය අනුශමත්නේ ඇත්තටම ඔක රේඩියේෂන් තෙරපියක් මේ යන්නේ දැන් මෙතන මම ඒකයි කිව්වා අනාගතයේදී මිනිස්සු මරන්නත් පුළුවන් කියලා සෑහෙන ප්‍රමාණයක් ඒගොල්ලන්ට මේ ඉන්නත සාර්ථක කරගන්න බැරි වුණොත් ඒ කියන්නේ මිස් ඒගොල්ලෝ කාලෙන් කාලට රේඩියේෂන් සම්බන්ධ එක්ස්පෙරිමන්ට් කරනවා. එතකොට පරිසරයට මුදාහැරන රේඩියේෂන් ප්‍රමාණයත් එක්ක අපි ඇති වෙන්නේ ඉන්ෆ්ලමේෂන් කන්ඩිෂන් එකම. ඒ කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා කන්ඩිෂන් ඇති වෙන්නේ. එතකොට ඒ කියන්නේ ඒ හරහා ආසාදනය ඒ කියන්නේ පෙනහළු ආසාදනය වීම ඒව තමයි ලෝකේ වැඩිපුරම වෙලා තියෙන්නේ. ඊට අමතරව පිළිකා. ඉතින් කාලෙන් කාලට ඒක කරනකොට ඔරොත්තු දෙන පුද්ගලයට ඔරොත්තු දෙනවා අනිත් අය නැති වෙලා යනවා. ඒක තමයි වෙන්නේ. දැන් මේකෙදි වෙන්නේත් ඔය අපේ ඇඟ ඇතුලේ තැන්පත් වෙලා තියෙන විස කොටස් ටික අපි කාලකෙදි ඔය රේඩියේෂන් තෙරපි සහ ඉරේ බලපෑම් ඒ වගේ දේවල් හින්දා අපි එළියට පිට කරන්න පටන් ගන්නවා. ඒ පිට කරන්න පටන් ගන්න අර ඉප්සොසෝම් එක කියන්නේ අර ප්‍රෝටියන් නිෂ්පාදනය කරන මේ ටික අයින් කළා ඇඟ ඇතුලට වෙන හානිය අයින් කරන්න ඕනේ කියලා ඒක තමයි එළියට දාන්නේ. එතකොට ඒකත් එක්ක අපේ අර විසකොටස් එකතු වීමත් එක්ක අපේ ඇඟ ඇතුලේ කුණු වෙන සෛල ඔක්කොම එකතු කරන තමයි අපි එළියට දාන්නේ. එතකොට මුත්‍රාහාරා, මලපහාරා, දහදියාරා, හුස්මහාරා එළියට දානවා. මේ එළියට දාද්දී ඔබතුමියගේ ඒ එප්සොසෝම් එක තව එක්කෙනෙක්ගෙන හයට ගිහිල්ලා ආසදනය වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැමෝම ආස හෙම්බිරිස්සාවෙක් එක්කෙනාට යන්නේ. ඒ කියන්නේ ඇන්ටිඩොට් එක ඔබතුමියගේ ඇන්ටිඩොට් එක වෙන එක්කෙනෙකුට ගිහිල්ලා ආසදනය වෙනවා. ඔබතුමියගේ මහත්යගේ සමහර මහත්ය දැන් වැක්සින් කරපෑත් එක්ක ඉන්නකොට කනකොට අනිවාර්ය මාස්ක් ගලවනවා තේ කබුලන මාස්ක් ගලවනවා මුළු සංගෘත පරිසරයක් ඇතුලේ වැක්සින් ගහපු වෙනකොට ස්පයික් ප්‍රෝටීන් මිලියන ගණන් නිකුත් කරනවා ඒවා ඔබතුමියගේ මහත්යගේ නහය හරහා ඇතුළට එන පුළුවන් හමහරා යනවා හමෙන් යනවා නහයෙන් හරහා ඒ හැමතැනින්ම යනවා කියලා ඔබතුමියගේ මහත්ය ආසාදනය වෙන්න පුළුවන් ඊට එරෙහි ඒ ආසාදනය ඇතුළට යාමත් එක්ක ඊට එරෙහි ඔබතුමියගේ මහත්ය ඇතුළට නිෂ්පාදනය කරන ඊට ප්‍රතිවිෂය ඒ ප්‍රතිවිෂය සමායිට ඔබතුමියගෙන් කරන්න පුළුවන්. එහෙම ආසාදනය වෙනවා. ඒක එච්චර ගණන්ගතියුතු කාරණා නෙවෙයි. අපේ ඉමුන් සිස්ටම් එක ගොඩක් හොඳයි. ඒක නිසා ඔක එහෙම අවුලක් වෙන්නේ නැහැ. ඉතින් අර හතිය ඒ වගේ දේවල් එනවා. දැන් ඔක ප්‍රශ්න තියෙන ඔබතුමියට අර ගොඩක් කරලා අපිට කාරණා මතක් වෙන්නේ නැහැ මිස්. දැන් අපි ඔයිට කලින් කාරණා වලත් අපිට අසනේ පැහැදිලිලා සති ගණන් තියෙනවා. නමුත් දැන් මේ ඔළුවට අර අපේ සංස්කෘත මහත්තයා කිව්වා ඔළුවට වැදිලා ඉවරයි මේ කොරෝනා කියන එක. පොඩි අසනීපයක් ආවත් හෙම්බිරිස තත්ත්වයක් ආවත් අපිට එන කොරෝනා කියන හිතසිතවිල්ල යටි හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඒ තැම්පත් වීමත් එක්ක අපි ටිකක් අසරණ කරන එක ලැජ්ජාවක් අපි වැක්සින් එක ගහන්න ඒ ප්‍රශ්නෙත් එන ඔය. දැන් හොඳම උදාහරණය අපේ අහල පල්ලා ගෙවල් දෙකක් තියෙනවා. දැන් මීට මාසෙකට කලින් කොවිඩ් නැදිලා කවුරුවක් යන්නේ මම ගෙදර ගිහිල්ලා උපරිම පැය දෙකක් පැය භාගින පැය දෙකක් වගේ කාලයක් අතාරින් ඉන්නවා ඒගොල්ලොත් එක්ක. මාසයක්වත් මොනවත් කරන්න නැතුව. ඉතින් එහෙනම් මට අද ඒකට සැහැන්න මම අවුල්ලා තියෙනවා එහෙමත් මාත් එහෙම දව කරලා තියෙනවා මහත්තය මීට කලින් මට හදලා දැන් මගේ නංගිට පොසිටිව් කියලා මම එයා අරන් ගියා ඔය පුණානි කඳවුරට තාත්තා අරන් ගියා නංගි ගල්ලැල්ලේ කඳුර වෙන අරන් ගියා ඒ වෙලාව එයාලගේ රෙදි හැම ගෙදර ගිහින් බය නැතුව ඔක්කොම රෙදි ලෑස්ති කරලා එයාලා මේ වෙනස නීපකට බෙහෙත් ගන්න ගියපු ගමන් ඇරලා තිබුණේ ඔක්කොම ගෙදෙට්ට ගිහින් ඉතින් හැමෝම පයෙන් ඉද්දි මේ මිනිස්සු පාරේ ගියත් ඇත්තලා මේ මුල්ම කාලේ මම ඉතින් ඔක්කොම අරන් ගිහින් දුන්නේ මම තනියෙන් ඒ දරුව දෙන්නත් අසනීපෙන් ඉද්දි මම බය නැතුව මට ඒ වෙලාවේ හැදුනේත් නැහැ මොකුත් නැහැ ගෙදර ඇවිල්ලා කොහොමවත් මහත්මිය ඔබතුමී හිතා කරන්නේ මේ කාලේ අපේ ඒ කියන්නේ වැගිරෙන කාලයක් නේ ඒ කියන්නේ ආදාන කාලයක් මේ මැයි ජූනි වෙනකම් ආදාන කාලය ඒකට අපි වැගිරෙනවා මේ කාලේ තමයි වැඩිම ලෙඩරෝග සංඛ්‍යාවක් බොහෝ වෙන්නේ ඒ හැටි හා හා නැති පරිසරයක් මේ මුදු දෙන්නම අවසන්කම මේ පොළොන්නරුවේ ඉන්නේ වහිනව මේ දවස්වල නව නගරේ එළි වෙනකම්ම වහිනව මේ දැනුත් වහිනවා මේ
ඒවත් අර අපිට මොන මොන හරි මේකත් එක්ක එකතු වෙලා ආවහම මේ එහෙම වෙනව ඇති නේද මටත් හිතෙනවා ඒක. ඔව් ඒක නිසා ඒ මොකද මොයි පරිසරයට රියැක්ට් කරන එක තමයි ටිකක් අපිට අමාරු. දැන් එහෙම රියැක්ට් කරලා නැද්ද එන්න තරහා අපේ ඉමුන් සිස්ටම් එක බ්ලාස්ට් කරලා දාලා ඉවර කරලා දාලා තිබ්බනම් අපිට අපි ඒව රියැක්ට් කරන්නේ අපි ඔහේ ඉන්නවා. ඇවිල්ලා අපිට හානි කළා අපි දැනුණා මැරලත් යනවා අපි. ඔය රියැක්ට් කරනකොට තමයි අපිට අමාරු. ඒ නිසා ඒක ඉච්චර නේද අනිශ මහත්තයා. ෆෝන් පාවිච්චි කරගෙන මේ ෂොප් එකේ ඉන්නදී ෆෝන් එකෙන් එළියවලා දැන් ඒ සීටි කැමරාවල තියෙනවා එළි තුන හතරක් යවගම කෝඩ් බෑග් කරා අර මිනිහා මිනිස්සු කෙලින්ම සීනදී කියලා වැටෙනවා කෙලින්ම ෂොප් එකේම සීනදී කියලා වැටෙනවා අනුෂ මහත්මයා මට මේ ෆෝන් එක අල්ලන්න බෑ මේ මම ස්ටෑන්ඩ් එකක් තියන් අත්තත් මේ බෙල්ලට කැක්කක් තද කැක්කම මේ වීඩියෝ දිනන නම් දාන්න පුළුවන්ද මේ ඒක තමයි ෆෝන් පාවිච්චි බොහොම ඒක තමයි මේ ෆෝන් එක ටීවී එක ෆෝන් එක විශේෂයෙන් ෆෝන් එක හරහා හානියක් කරන්න පුළුවන් ඒගොල්ලන්ට මොකද වැක්සින් ගහගත්ත නැති කට්ටියව ඒගොල්ලන් ට්‍රැක් කරන්න පුළුවන් ෆෝන් එක හරහා මේකයි මම මං උනත් ෆෝන් පාවිච්චි කරන්නේ නැත්තේ ෆෝන් මම පාවිච්චි කරන්නෙම නැත්තේ ආයත් කරලා තියෙන්නේ ඒකයි අවශ්‍ය වලට ෆෝන් එක ආවොත් කවර කෝල් එකක් ගත්ත ඈතින් තිබ්බ කතා කරා මොකද මේ ඒගොල්ලන්ට දැන් පුළුවන් ෆෝන් එක හරහම 5G හරහම 4G හරහම පුළුවන් කේතක් හරහා අපේ මේ ස්නායු පද්ධතියට හානියක් කරන්න පුළුවන් ස්නායු පද්ධතිය ඔයාලා ඇටැක් කරත් මේ අපි ෆෝන් එක අතේ තියන්නේ මේ දැන් මේ බෙල්ලටම කැක්කමක් ඇවිල්ලා මේ මම දැන් සති 5ක විතර ඉඳලා මං හිතන්නේ මේ ස්ටෑන්ඩ් එක තියන් මේ දැනුත් එහෙමයි ෆෝන් එක අල්ලන් ඉන්නේ ප්ලාස්ටික් ස්ටෑන්ඩ් එක තියන් ස්ටෑන්ඩ් එක යට කොටසින් තනිකර බෙල්ල කැක්කමක් එක ඒනම් මම හිතන්නේ මම ෆෝන් පාවිච්චි කරපු කෙනෙක් නෙවෙයි නමුත් අර එක දිගට පහුගිය කාලේ පාවිච්චි වුණා ඒක නිසා අපු මොකක් හරි ස්නායු මොකක් හරි දන්නේ නැහැ මේ අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. ඒක මම කියන්නේ මේ පැත්ත හිතන්න ඕනේ මේ අපේ කට්ටියම. මොකද ඒගොල්ලෝ දැන් මේ අපේ ගෲප් වල එන අයව. ගෲප් වල ඉන්න අයව. ඇස්සින් නොකර දැන් ඔය කීරල් මහත්තයලත් ඔක තියෙන්න පුළුවන්. දැන් කට්ටියම මේ ප්‍රශ්නේ තියෙනවා. ඒක මම මේ හැමෝටම කිව්වේ ඒක ආරක්ෂා බලා ගන්න තමන්ගේ ෆෝන් පාවිච්චිය හරිම පරිස්සමෙන් කරන්න ඕනේ. ෆෝන් එක ඕන්ටරා කනට ගන්න එපා. ඕන්ටරා අත ළඟට ගන්න එපා. විශේෂයෙන් මේ අතේ ප්‍රධාන නහර වලට කිට්ටු කර ගන්න එපා. දැන් ඒ වේදන්ව වීඩියෝ වෙලා තියෙනවා. CCTV කැමරා වල වීඩියෝ ලා තිනවා ඒගොල්ලෝ ටාගට් කරලා ඒකෙන් ස්නායු පද්ධතියට හානියක් කරන්න පුළුවන් ඒගොල්ලන්ට මොකද මේක මේ මේක හැදුවෙම ෆෝන්ස් හැදුවෙම යුද්ධෙට ඩෙවෙලොප් යුද්ධෙදී තමයි මේ මුලින්ම මේ ෆෝන්ස් වලට මේ ආයෝජනය කරලා හදන්න පටන් ගත්තේ යුද්ධයක් සඳහා පාවිච්චි කරපු දෙයක් මේ ෆෝන්ස් මොබයිල් ෆෝන්ස් ඊට පස්සේ තමයි මේ ෆෝන් එක ගෙදෙට් එන්නේ දැන් ඒගොල්ලෝ මේක පාවිච්චි කරන්න පුළුවන් වෙපන් එකක් විදිහට ඒකම හැමෝටම කියන්නේ මේක වෙපනයිස් වෙන්න පුළුවන් තව ටිකක් කල්ලාද්දී තවම මේ තව දැන් මේ අපු ටාගට් ටාගට්ලා වැක්සින් නොගහගත්ත කට්ටියවත් වෙපන්නයිස් කරන්න පුළුවන් මේගොල්ලන්ට යම් යම් කේත හරහා අපේ ස්නායු අපේ බ්ලඩ් වලට නෙමෙයි ස්නායු පද්ධතියේ යම් බ්ලඩ් වලට කරන්න පුළුවන් වෙන්නේ වැක්සින් දහපු කට්ටියට දැන් වැක්සින් දහපු කට්ටියට ඒ වෙලාවට කරන සමාන අනුශාසනය මේ දැන් ඔබ මේ වැක්සින් දෙක ගත්ත එකත් ඔන්න ෆෝන් එක පාවිච්චි කරන ඕම ස්නායු ප්‍රශ්න ඉන්න පුළුවන්ද ඔව් ඒකට තමයි වැඩිපුරම ඒගොල්ලෝ කීප දෙනෙක් මරලා කියලා ඒගොල්ලෝ දානවා ඔව් අපේ ගොඩමද අපේ මල්ලි කෙනෙක් ඉන්නවා එයාට කිසිම ලෙඩක් තිබ්බේ නැහැ දැන් එයා මේ වෙනකොට කොළඹ හොස්පිටල් එකේ ඉන්නේ එයාගේ මේ කොමුනාරි නාටියේ ඩිස්ක්‍රිප්ෂන් මොකද්ද වෙලා කියලා ඒ කියන්නේ මොකද වැටිලා මොකද ඇක්සිඩන්ට් එකක් ඉන්සිඩන්ට් එකක් මොකුත් වෙලා නැහැ එහෙම නැතුවත් එයාගේ ස්නායු වත්තර කියලා එයාගේ අතපය හිර වැටලා කකුල් හිර වැටලා එහෙම ප්‍රශ්නයක් වෙලා තමයි කොළඹ ගියේ දැන් තාම ඉන්නේ මේ කොළඹ හොස්පිටල් එකේ ඉන්නේ එයා වැක්සින් දෙකයි අරන් තියෙන්නේ ඒක තමයි කියන්නේ ඒ ඒ විදිහට තමයි කියන්නේ ඒ කියන්නේ එක එක්කන එක එක විදිහට බලපාන ඊටසේ ඒගොල්ලෝ එක සැරේ කරන්නේ නැහැ මේක එක සැරේ කරත් අහු වෙනවනේ ඒක නිසා මේගොල්ලෝ හිමින් මේගොල්ලෝ මනස බලන්න පුළුවන් ඒ මානසික තත්ත්වය ශාරීරික තත්ත්වය බලලා තමයි ඇටැක් කරන්නේ අර කුතුමන්ද මහත්තයා කියනවා ආරක්ෂා තියෙන්නේ තමන්ගේ ධර්ම ශක්තිය තුල ඒ කියන්නේ තමන්ගේ මානසික හයිය මානසිකයි සුට්ටක් කර දුර වෙනවා යම් වටේ පිටේ කට්ටිය හරි ගන්න හරි තමන් කේන්ති ආරං හරි වෙනසුණුතින් අන්න ඒ වෙලාවට වැක්සින් ගහපු නැති කට්ටියටත් මේගොල්ලන්ට ඇටැක් කරන්න පුළුවන්කම අනිවාර්යයෙන් ලැබෙනවා. ඒක මම හොඳ සස්සුදහසේ දන්නවා ඒක. ඒ දරණ නිසා තමයි මම දන්න කාලෙක ඉඳලා කවදාවත් ෆෝන් එකක් කනට තියලා පාවිච්චි කරන්නේ නැහැ කවදාවත්. ඔව්. අනුශමත්ත කිව්වාගේ ඇත්තම මේ. දැන් ওই ෆෝන් එක හරහා ඒගොල්ලෝ නිෂ්පාදනය කරන ඒගොල්ලන්ට අවශ්‍ය කේත නිෂ්පාදනය කරලා අපි ඇඟේ අවශ්‍ය ද කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරලා යන්නේ. අවශ්‍ය ද සුගර් මට්ටම වැඩි කරලා යන්නේ. ඔන්නම් ස්නායු වල ඩැමේජ් කරන්න පුළුවන්.
ඔව් අනුශාසනාත්මක මම ඔකාර මෙතන මතු කරන්න මම හිතපු කාරණා මම මේක ඔබතුමත් එක තනියෙන් මතු කරන්න මම හිතපු කාරණා නමුත් මේක මම ඒකත් මෙතන මතු කරන්න ඔය අපි මේ ඔය ෆෝන් වල ඇඟිල්ල තියලා පිටපත් කරනවා තව එකක් පිටපත් කරලා ඒක යවනවනේ අපි ඒ කියන්නේ ඔය සිස්ටම් එක දැන් ඒගොල්ලෝ අපේ ඇඟට යොදලා ඉවරයි ඒ කියන්නේ අර කොපි කරන එක ඒ කියන්නේ කිසිම ශක්තියක් ඒ කියන්නේ කිසිම දෙයක් වැය නොකරත් කොපි කරනවා विरुद्ध विरुद्ध लोक पालने विरुद्ध ඒ ඇට අනිවාර්යෙන්ම හානියක් කරන ඔන්න තප්පරෙන් පුළුවන් ඒවල කරන්න ඒක ආය බලබලයි ඉස්සර නම් කාලයක් ඉන්න ඕනේ ඒගොල්ලන්ට දැන් ඕනි නෑ දැන් ඒගොල්ලන්ට මේ ෆෝන් එකද 5G ආවම තමයි ඒක ලේසි වෙනවා දැන් 4G මෙහෙම 5G ආවම 6G වුණාම 6G වෙන්න ඕනේ 5G හරහාම යම් විදියකින් ඒගොල්ලන්ට ආරෝපණයක් අපේ ඇඟ ඇතුළට අධිකරණ පුළුවන් ඒක අපේ අපේ කාණ්ඩම් ශක්තියත් අපේ ඇඟේ ඒ වගේම මේ මොළේටත් තියෙනවා අපේ विसर्गिवेगीवाम हरी දැන් මන් දන්නවා 100%ක්ම දන්නවා මේගොල්ලෝ හොයාගෙන ඉවරයි වැස්සින් ගහගත්ත නැති කට්ටිය කවුද කියන එක දන්නවා වැස්සින් ගහපු කට්ටිය දරගත්තට පස්සේ වැස්සින් ගහපු නැති කට්ටිය හොයාගන්න එක පොඩි වැඩක් ඒගොල්ලන්ට ඒගොල්ලෝ දන්නවා ඒක නිසා ඒ කට්ටියට අපි වැස්සින් ගහගත්ත නැති කට්ටියට සෑහෙන බලපෑමක් එල්ල කරන්න පුළුවන් මානසිකව මානසික බලපෑම ඇති වෙන්න පුළුවන් ශාරීරික බලපෑම විශේෂයෙන්ම අපේ මනස අවුල් කරනවා මනස දුර්වල කරනවා මනස බේදමින්න කරනවා කේන්ති යනවා ඊළඟට මේ හිත කඩන් වැටෙනේවා දුක්ක ඒ වගේ මුතුමේක වගේ මානසික ආතතිය ડિප්‍රෙෂන් එක ඇති ගන්න පුළුවන් ඒගොල්ලන්ට මම ඒක දිගින් දිගටම කිව්වේ මේ ෆෝන් එකේදී එදා ඉඳලම කිව්වේ මේ ෆෝන් එක නම් දැන් අයින් කරන කාලය ඇවිල්ලා විශේෂයෙන්ම රවුටර් තියෙනවා නම් ගෙදර රවුටර් එක පව ඈතින් තියලා රවුටර් එකේ ඉඳලා වයර් එක ගහලා කේබල් එක ගහලා කම්පියුටර් මේට ගහගන්න ආයේ අත්‍යවශ්‍යයි මොකද අපි දැන් මේ ඉන්න තත්ත්වෙ හරියට මම මේක කියන්නේ ඒකයි මොකද ඉස්සර දැන් මාස 4කට ඉස්සෙල්ලා ඔක තත්ත්වෙ අඩුයි දැන් එතෙන්ට අවිල්ල තියෙනවා ඒගොල්ලෝ දැන් මොකද ඒගොල්ලෝ ඉන්නෙත් මේ ඒගොල්ලොත් ලොකෝ දැන් මේ මේ කියන්නේ ඒගොල්ලන්ගේ අර ඉලක්කයට යන්න එක එක පිළිවෙලවල ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල පොඩ පොඩ වෙනස් කරලා තිනවා ඒගොල්ලෝ තරජනේ වැඩි ගන්න පුළුවන් කරලා තිනවා තරජනේ කරන මූණටම එලිපිට තරජනේ කරනවා අගමැතිවරු ජනාධිපතිවරු පවා ඊට පස්සේ මේක මේ පරිපාලන සේවය හරහා කරන්න පටන් ගන්න තිනවා ඒ වගේම දැන් තාක්ෂණයේ හරහා කරන්න පටන් ගන්න පුළුවන් ඊට පස්සේ වතුර හරහා සාහාර හරහා මේ සියලු දේම බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණම ජනගහනය සීමා කරගෙන අර ඒගොල්ලන්ට අවශ්‍ය අර කියන ඔය ලෝක රාජ්‍ය බිහි කර ගැනීම. ඉතින් ඒගොල්ලන්ගේ මේ ඇජෙන්ඩා එක සෑහෙන කාලයක් තිස්සේ ප්ලෑන් කළා සෑහෙන කාලයක් තිස්සේ මේක මේ අත්දා බලලා රුවන්ඩා කේස් එක බලුවනම් රුවන්ඩා කේස් එක බලුවනම් එහෙ වෙච්ච මිලේච්ච ඝාතනය වුණේ කොහොමද කියන එක ඕක තමයි කරේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ කරේ ෆෝන් එකකින් කරේ. ඒගොල්ලෝ පිළිගන්නවා. ඔය ඒකේ වීඩියෝ එක බලලා තියෙන කට්ටියටම ඒගොල්ලෝ ඒක සාකච්ඡා කරනවා ෆෝන් එකකින් කරේ. එච්චර ජන සංහාරයක් කරන්න පුළුවන් වුණා.
රුවන්ගා මේ තත්ත්වය ඇති වුණාම කොහොමද උනේ කියන එක. ඉතින් මේගොල්ලන්ට මේක කරන්න පුළුවන් අප්‍රිකාවේ මේක කරා මේ මේක ඒගොල්ල අත්දබලලා තිනවා. ඒක නිසා මම හැමෝගෙම ඉල්ලනවා ෆෝන් එකෙන් පරිස්සම් වෙන්න වෙනවා. ෆෝන් එක ළඟ තියාගන්න එක ගැන හිතන්න වෙනවා දෙපාරක්. ෆෝන් එක ඈත් කර ෆෝන් එක ඔන් කරගෙන මේ සාක්කුව දාගන්න එපා. සාක්කුව දාගන්න එපා. चीन මේ අභ්‍යවකාශ මේ මධ්‍යස්ථාන හැප්පෙන්න ගියා ඉලොන් මස්ගේ යවපු මේ චන්ද්‍රිකා ටික. මොකද ඊතර කලබලෙන් දැන් මේගොල්ලෝ යවනවා. මොකද මේගොල්ලන්ට ඕනිකම තියෙනවා හරි මොහොතේ හරි වෙලාවට AA අයට කරදර කරන්න. ප්‍රධාන අය එල්ල කළා. ඒ නිසා 5G වලින් නම් කොහොමත් ආරක්ෂා වෙන්නම් වෙනවා කොළඹින් අයට. මම දන්නේ පොළොන්නරුවේ 5G තියෙනවද කියලා. පොළොන්නරුවේ 5G තියෙනවා නම් අනිවාර්යෙන් ඒකේ බලපෑම එනවම තමයි. ඒකෙන් නම් ගෑවෙන්නේ ලේසි වෙන්නේ නැහැ. 5G හයි කරලා තියෙනවා පොළොන්නරුවෙත් ඔය ඉන්න පළාත්වල ෆෝන් එක පාවිච්චි කරනවා නම් ෆෝන් එකේ 4G කියලා පෙන්නුවත් 5G තරංග ගන්න පුළුවන්කම ගන්නවා ඒගොල්ලෝ. මොකද ඒගොල්ලෝ හදලා තියෙන්නේ මොඩියෝ නෙමෙයි. මේවා සෑහෙන කාලාතිසේ කර අනික අර මම අර පෙන්නුව අර ડોක්ටර් ආඩිස් කියලා මේ එයා මේ WHO කේ වැඩ කරන්නේ. එයා කෙලින්ම කියන එක WHO කේ සාකච්ඡා වෙච්ච දෙයක් මේක. අවුරුදු ගණන් තිස්සේ කොහොමද මේක කරන්න කියන එක. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ල පුළුවන් කියලා දිනවා වයිෆයි හරහා අපිට අර වෙන කෙනෙක්ගේ DNA කේත හරහා අපේ අර උත්තේජනය වෙනස් කරන්න. ඒ කියන්නේ කේන්ති ගන්න නැති කෙනෙක් නම් කේන්ති ගස්සන්න. හිත දුක් වෙන්නේ නැති කෙනෙක්ගේ දුක් ගස්සන්න. ඒ වගේ තත්ත්වයකටපත් කරන්න පුළුවන්. කොම තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. අර හිප්නොයිස් කරනවා කියන්නේ හිප්නොයිස් කරන්න පුළුවන් කපාට. ඒ වගේ මේ ඒව අතදා බලනවා ඒගොල්ලෝ. ඉතින් මේගොල්ලෝ සෑහෙන දුරක් අවිල්ල තියෙනවා. කියන්නේ අපි බොහොම දැන් මම මම කීරේද මහත්තයාට ඇහුවේ ඒකයි. දැන් ඒගොල්ලන්ට දිගින් දිගට කරදර වෙනවා. වාහන හැමදාම වාහන හුලං යනවා. එක්ක වාහන එක රෝදේ වෙන හරි වෙනවා. ඒක දෙමත හැමදාම වෙන්න බෑනේ ඔක. ඔව් අනිවාර්යයෙන්. ඉස්සෙලුන් නෑ නේ ඔක ඒගොල්ලන්ට. ඔව් ඉස්සෙලුන් නෑ ඒකත්. ඔව්. ආන් එක මං කියන්නේ. ඒක නෑ දිගින් දිගට වෙනවා. ඒ කියන්නේ දැන් ෆලෝ අප් එකක් තියෙනවා ඒගොල්ලෝ ගැන. නෑ එතන අනුෂමා දැන් වාහනේ කියන්නේ මැග්නටික් ෆීල්ඩ් එකක් නේ ස්ටාර්ට් කරගම මැග්නටික් ෆීල්ඩ් එක ඇති වෙනවා කොහමද ඒක තමයි ඒක ඔය 5G තියෙන තැනකට යන්න පුළුවන් වාහනේ දන්නේ නැතුව 100 5G තියෙන්න පුළුවන් හයි කරක හොයාගන්න බෑ 5G තමයි සයිකල් පොළොන්න අර අනිවාර්යෙන් 5G තමයි සයිකල් දෙන්න පුළුවන් ඒක එතනින් යන්න බෑ මේ මහත්මයා එතනින් යන්න පුළුවන් ඒ 5G තවරක් ළඟ මිස් අනුෂා බෑ අර 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 මැඩම් ප්‍රියංකා කිව්වා 5G නෙමෙයි ඕන එකකින් අල්ලන්න පුළුවන් කියලා ඇත්තටම 3G ඒකට ඒක 3G 4G ද කියලා නෑ නෑ ඒක ඕනේ ඒකේ පුළුවන් ඒක ෆෝන් එක ෆෝන් එකේ ප්‍රශ්න එනවා අනුසමත්ත දැන් මට මෙහෙම හිතෙනවා දැන් මේ දැන් මේ කතා අහගෙන ඉන්නකොට මේ අහගෙන ඉන්න අයට මහා විශාල බයක් ඇති වෙනවා බය නෙමෙයි තියන්න ඕනේ අයින් කරගන්න ඒක තමයි නෑ ඒක තමයි ඒක තමයි කියන්නේ දැන් මේ අහගෙන ඉන්නකොට දැන් තමහ ගොඩක් අයට මේ DNA මේකෙන් ගැලවෙන්නම බැරි තැනට තොරතුරු ඇහෙනවනේ දැන් එහෙම එතකොට ගොඩාක් අයට බයක් ඇති වෙන්න පුළුවන් ඒ නිසා මම අදහසක් යෝජනාවක් කය කරනවා පුළුවන් තරම් දැන් මෙතනින් බේරිලා ගැලවිලා ඉන්න ක්‍රම මොන හරි තියෙනවනේ ඒ කියන්නේ අපේ මනසට දැන් අර විදිහට අදහස් එනකොට මෙහෙම මේ දේවල් කරන්න පුළුවන් මේ දේවල් වෙනවා මෙහෙමයි කියන එකක් තමයි අනුස මහත්තයා මෙතන මේ තොරතුරු කියන්නේ අනුස මහත්තයා මේ තොරතුරු කියන්නේ නැහැ එතකොට අපි ඒවගෙන් පරිස්සම් වෙනවා ඒ වගේම ඊට ප්‍රතිවිරුද්ධව ඔව් කුමාරද මහත්තයා ඔව් ධර්මයේ මත ඉන්න එක ඒක ඔව් ඒක පැත්තකින් මගේ හයියක් තමයි ඔව් ඒක හා ඒක තමයි يعني මානසික වශයෙන් අපේ සිතුවිලි පිරිසිදු කරගන්න එකට අමතරව අපිට භෞතික වශයෙන් මොන හරි කරන්න පුළුවන් තව උපාය උපක්‍රම තියෙනවා නම් ඒවත් දැනුවත් කරන්න කියලා වගේ තමයි මේ ඉල්ලීමක් කරන්නේ ඔව් මම ඒක තමයි කිව්වර හොඳම උදාහරණේ පුළුවන් නම් කනට දාගන්න හයි කරගෙන අර ෆෝන් එක පුළුවන් තරම් අතින් ගලන්න නෑ ඈතට අර පුළුවන් නම් අර මේ ප්ලාස්ටික් එකකට සම්බන්ධ කරගන්න ෆෝන් එක ඊට පස්සේ ෆෝන් එක කොහොමවත් නෑ ෆෝන් එකත් එක පුළුවන් තරම් ඈත් වෙන්න ඕනේ පුළුවන් තරම් ලෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා ලෑන්ඩ් ෆෝන් එකේ පාවිච්චි කරලා පුළුවන් තත්ත්වේ නෝ ලෑන්ඩ් ෆෝන් එකේ පාවිච්චි කරලා පටන් ගන්න ඕනේ ලෑන්ඩ් ෆෝන් එක හෑන්ඩ් ෆෝන් එක අයින් වෙලා
පුළුවන් තරම් හෑන්ඩ් ෆෝන් එක මේ සාක්කුවල දාගන්න එපා පර්ස් එකක් තියෙනවනම් يعني පර්ස් එකට දාගත්තර කමන්න ඒක ඇඟේ අලෝ ගන්න එපා පර්ස් එක වෙනම තියාගන්න අතේ ඇඟට තියාගන්න ඕනේ නැහැ ඒ කියන්නේ මේ කියන්නේ මේ උපකරණයෙන් පරිස්සම් කරන එක විතරයි අනිත් ඒවා නෙමෙයි මේ උපකරණ තිබ්බොත් තමයි ප්‍රශ්නේ මේක අපිට දැන් අර ගෙදර පිහිය තියාගෙන අපි අත කපා ගන්නවා වැඩක් මේක මේ 5G මේ දැන් තියෙන්න පුළුවන් මේ මම මේක මේ කැටරි කියන්නේ ගොඩ දෙනෙක් මේ දැන් දන්නේ නැහැ 5G හයි කළද කියලා ඒත් ගොඩක් තැන් වල 5G හයි කළා තියෙනවා දැන් පොළොන්නරුව හයි කළා තියෙන පුළුවන් අනිවාර්යයෙන් මම දන්නවා පොළොන්නරුව හයි කරා කියලා ආරාධ්‍ය තියෙනවා ඒක පොළොන්නරුව පොළොන්නරුව හයි කළා තියෙන මහත්ද ආ ඒක තමයි පොළොන්නරුව හයි කළේ අන්න ඉතින් එතකොට පොළොන්නරුව කොහෙද මහත්තයා මේ ඔබතුමා පොඩ්ඩක් සංජීව හාල් මෝල් ඉස්සරහට ආවර එක ලං දැක්කා තියෙනවා ආහ හරි 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 අපිට ළඟයි පොඩ්ඩක් අපි බැඳියා ඔව් බැඳියා තියෙනවා ඔව් අපි නම නගරේ හරි හරි හොඳයි දැනගත්ත එක හරි දැන් පාස්කර් වේලා වේලාසරින් නම් හිතිලා මං ගත්තාර පොඩි පරණ ෆෝන් එකක් කතා කරන්න විතරක් මුකුත් ඒකේ මුකුත් කරන්න බෑ ඉන්ටර්නෙට් යන්න අරම මුකුත් කරන්න බෑ ඒක තමයි දැන් මම සිම් එකක් දාගෙන කතා කරන්න අවශ්‍ය වුණු කෝල් එකක් ගන්න තියන් ඉන්නේ මේ අවශ්‍යතාවය විතරක් මේ ස්මාර්ට් ෆෝන් එක තියන් ඉන්නේ ඉන්ටර්නෙට් එකේ මේ අපේ වැඩකට අවශ්‍ය දේ විතරක් බලන්න මාත් අන්න හරි හොඳ හොඳ අන්න හොඳ ප්‍රවණතාවයක් ඒ කියන්නේ පරණම ෆෝන් එකට යනවා ඔය ඇන්ඩ්‍රොයිඩ් අරෙමෙ නැති පුළුවන් තරම් පරණ ෆෝන් එකේ normal software නැති so apps දා නැති ඔය software apps තියෙනවනේ apps නැති මේ පරණ ෆෝන් එක යනවා ඊට පස්සේ 5G කුළුණු ගාවින්න අයිම වෙන්න ඕනි ඒක නම් මම ජාත්‍යන්තර කඩයක් දැක සෑහෙන මේ සාකච්ඡාවක් තියෙනවා මේ මම සෑහෙන කාලයක් තිස්සේ ඕක ගැන හොයන්නේ මම අවුරුදු දැන් මම හිතන්නේ මගේ feel එකත් internet පැත්තේ මම නීතිපත් හිරියට මම website හදන එක කරන්නේ ගොඩක් කාලෙ පිටරටත් එක්ක එතකොට අවුරුදු දැන් 18ක් විතර තිස්සේ මම මේ පැත්ත හොයාගෙන මාව කෙනෙක්. ඒතර මේ 5G හා 4G 3G එකත් පාවිච්චි වෙන්න පුළුවන්. හැබැයි 4G 5G නම් අනිවාර්යයෙන්ම ඇටැක් කරන්න පුළුවන්. ඒ නිසා පර්ස් එකක් හොඳයි ඈතින් තියාගන්න. අර ගණකම් පර්ස් තියෙන එක ඈතින් තියාගන්න. ඔන් කරගන්නකොට ඔන් කරගත්තත් ළඟට ගන්න පුතෝ මේ 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 ස්පීකර් දාගෙන කතා කරන්න බෑ. නැත්නම් අර වයර් එක හයි කරගෙන මයික් එකක් දාගන්න. කෙලින්ම කනඩ ය බඩ් එක දාගෙන අහනවා. කතා කරනවා ඒ වගේ මොකක් හරි සුසු ක්‍රමයක් යොදා ගන්නවා නම් 5G 5G මේ ටවර්ස් ගාව ඉන්න එපා විනාඩියක්වත් ඉන්න එපා ඒගොල්ලන්ට මම පෙන්වන්න පුළුවන් එවෙලෙම ටැග් කරනවා එවෙලෙම ටැග් කරන්න පුළුවන් 5G ටවර් ගාව ඉඳන් හිටියොත් එහෙම කෙලින්ම අපි කිව්ව දැන් මම ඉලන් මස්ට විරුද්ධව කතා කරපු කෙනෙක් එහෙම නැත්නම් බිල් ගේට්ස් විරුද්ධව කතා කරපු කෙනෙක් ඒගොල්ලෝ මම ට්‍රැක් කරනවා ට්‍රැක් කරලා හදිසියේ මම දන්නේ නැතුව ගිහලා 5G කුළුණක් ගාව ඉන්නවා විනාඩි දෙකක් විතර ඒ හොඳටම ඇති ඒගොල්ලන්ට ඒගොල්ලෝ ගන්නේ විනාඩියක් ඇති කියලා 1 මිනිත් ඒ වගේ ටවර් එකක් ගාව හිටියොත් එමේ ඒගොල්ලෝ ටක් ගාලා මගේ නියුරෝ සෙල් එකට ඇටැක් කරනවා නියුරෝ පද්ධතියේ බ්ලඩ් එකට නෙමෙයි නියුරෝ කෙලින්ම අපේ ස්නායු පද්ධතියට ඇටැක් කරනවා ඒකෙන් බලාපොරොත්තු වෙනවා ස්නායු පද්ධතිය විකෘති කරලා මගේ මානසිකත්වයේ බිල් දාන මානසිකත්වයේ එතකොට හොඳ කෙනෙක් නම් يعني හොඳ පරිදි හොඳ කෙනෙක් නම් එයාගේ එක පාට් වෙන්නේ මේ අර හෝප් එක මොකද කියන සිංහලක අපි කියමු බලාපොරොත්තු කඩුවීම සාගතත් ඇටිනවා ඒක මෙච්චර ඉන්න බලාපොරොත්තු කඩුවීම වගේ වෙලා යාට දැන් මොඳ දිරුපු කෙනෙක් එකපාර බලාපොරොත්තු කඩේලා ගාන දෙනවා ඊට සයාට දැන් ශෝකයක් දැනෙනවා තනිකමක් දැනෙනවා අන්නේ වගේ කෙනෙක් එහෙම හිටපු කෙනෙක් නෙමෙයි මොකද එකපාරට යට දෙන්න පටන් ගන්නවා ගැතිලි ඒ වගේ මානසික තත්ත්වයක් ඊට සය නිකම්ම ලඩ වෙනවා අනේ දැන් මානසිකත්ව වෙනස් වෙනවා අඟ වෙනස් වෙනවා ඒක ලෙඩෙක් පාඩපත් වෙනවා ශරීරෙම් මෙතෙන්ට ගේන්න පුළුවන් ඒක ගන්න ඒකට කියන්නේ මේ ඉන්විසිබල් එනිමි කියලා දාන්නේ එකයි මේක ගන්න මේක හොඳ තාක්ෂණයක් වෙන මේක කරන්න ඒක ඒක තමයි මේකල මේ මේ ඉක්මනින් ඉක්මනින් මේ සැටලයිට් එක උඩට යවාගෙන 5G ඉක්මනින් 5G හයි කරන්න 5G හයි කරන්නේ ඒකයි 4G වලින් එතරම් කරන්න පුළුවන් කමක් මම කියලා මම හිතන්නේ නැහැ හිතන්නේ නැහැ නමුත් 5G කුරුණක් ගාව හිටියොත් ඉන් බැරි නෑ 5G කුරුණක් ගාව හිටියොත් ඉන් 4G තිබුණත් ඇටැක් කරන්න පුළුවන් වෙයි මොකද 5G කුරුණක් එතන තියෙන නිසා ඒක නිසා හැම දන්න දන්න හැමෝම ඔව් අනිවාර්යෙන්ම එතෙන්දී පරිස්සම් වෙන්න ඕනේ මම නම් ෆෝන් එක මම නම් ඇත්තෙන්ම දැන් කතා කරන්නේ අවශ්‍යම දේ විතරයි ඒකත් ඈතින් තියලා කතා කරනවා ඒ ළඟට මූණවත් ළඟට ගන්න ඈත් කළා කතා කරන්නේ මේ අනික රවුටර් එක රවුටර් එක තියෙනවා නම් ඉතනට කේබල් එක ගහගන්න කේබල් එක රවුටර් එක ඈතින් තියාගෙන කේබල් එක ගහගෙන ගන්න අපි කියමු දැන් දැන් ඩයලොග් එන්නේ මේ රවුටර් එකට නෙන්නේ ඒකට කෙලිම මේ 4G කිරණ එන්නේ එතකොට ඒක හරහා ඇටැක් වෙන්න පුළුවන් එතකොට ඒක ඈත් කරගෙන වයර් එකක් ගහගන්න ඒකට අර ඉතනට කේබල් කියලා එකට කියන්නේ කේබල් එක ගහගත්ත මොඩම් එකට රවුටර් එකට ඒකෙන් ගත්ත කම්පියුටර් එකට ලැප්ටොප් එක ගන්න ඒත් පුළුවන් ලැප්ටොප් එකට ගහලා පුළුවන් රවුට් මේ රවුටර් එකේ අර කේබල් එක ගහලා ඒ කේබල් එකෙන් එන ගහන්න කේබල් එක ලැප්ටොප් එකට ලැප්ටොප් එකේ දැන ඇතුළේ ලා ඉඳ අනික කොහොමද අටි රවුටර් එකේ
වයිෆයි පාවිච්චි කරන්නේ නැත්නම් මොබයිල් ෆෝන්ස් ඔපරේට් කරන්නේ නැත්නම් නේද ඔය ඔප්ෂන් එක හරියන්නේ ඔව් පාවිච්චි නොකර ඉන්න ගොඩක් හොඳයි පාවිච්චි කරොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ मोबाइल टवर्स महात्म ආයිසට් හරහා අඩු බැටරි භාවිතාවයක් වෙලා ෆ්‍රීකවෙන්සි සම්බන්ධ වෙනවා GPS ඕෆ් කරත් බැටරි කන්සම්ප්ෂන් බැටරි භාවිතාවේ බල අඩු බල ශක්ති භාවිතාවයක් හරහා ආයිසට් කියන සැටලයිට් වර්ගයට සම්බන්ධ වෙන ඔප්ෂන් ගොඩක් Android ෆෝන් වල මේ එපිෂන් මොබටිකනේ මම දැක්කා ඔයාලා පොඩ්ඩක් බලන්න ලොකේෂන්ස් වලට ගිහිල්ලා ඒකේ ඔප්ෂන්ස් වලට සෙටින්ග්ස් කන්ෆිගරේෂන්ස් ඇතුළට පොඩ්ඩක් මෙන්න පොඩ්ඩක් කැමරුවට බහලා බලන්න මේ සමහර සෙටින්ග්ස් අපි ඕෆ් කරාට උප සෙටින්ග්ස් තියෙනවා ඕන් වෙලා තියෙනවා මහත්මයා ඒක මතක් කරන්න ඕනේ අර ෆිල්ම් එකේ නම සෙල් 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 ෆිල්ම් එකේ මම අහලා තිබ්බ බලලා නැහැ මම අහලා තිබුණා සෙල් කියන ෆිල්ම් එක කියලා තිබුණා මම බලලා නැහැ බලන්න ඕනේ මම කියන يعني මම කියන විදිහට මේක අර ඒක වෙන්නේ ටවර්ස් එක ගාව ටවර් එකක් ගාව කිට්ටු ඉන්නවා නම් අන්න හරි මානසිකත්වයක් වෙනස් කරන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන් විශේෂම අරගල කැරලිකෝ වගේ කොලාහල වගේ නෙගටිව් එකක් දාලා වෙනස් කරන්න පුළුවන් මේක මහා දරුණු තැනට ඇවිල්ලා තියෙන කුසුමානන්ද මහත්තයා කිව්වා වගේ ධර්මය බදාගෙන ඉන්න කෙනෙකුට ධර්මය රැකෙන්න පුළුවන් වෙයි අර අපේ ඔය ඔක ඔය පැලකඩ මදුවන්ත මහත්තයා කට්ටියද කියනවා මේ ධර්ම කොටස මේ මේ සිතේ ඇති කරගන්න ධර්ම ශක්තියක් තුල ඉන්න පුළුවන් කෙනෙකුට ධාර්ණය කරගන්න පුළුවන් වෙන්න පුළුවන් නැත්තම් පොඩ්ඩක් හිත කලබල වුණොතින් හෝ හිතේ යම් ටිකස්ම ඇති වෙන කත්තට ගේන්න පුළුවන් ඒක ඇති වුණොතින් අන්න බිමටම ඇදලා දානවා දා තමන්ගේ ශරීරේම ඇදලා දාන ලෙඩක් බඩට පත් කරන ලෙඩක් නැහැ ඇත්තම ලෙඩක් නැහැ මනසින් ලෙඩේ ඇති කරනවා මේ ස්නායු පද්ධති හරහා මේකේ ඒගොල්ලෝ බලකොටුවකින් වටවෙච්ච මාලිගාවක් වගේ තියෙන මේ බලකොටුවේ දුර්වලතාවක් හොයාගෙන ඇටැක් කරනවා නේද එහෙම නේද අන්න හරි බලකොටුව වගේ ඒගොල්ලන්ගේ බලකොටුව තියෙන්නේ ෆෑන් මම නමත් කියන්නම් ෆ්‍රැන්ක්ෆර්ට් වල තියෙන්නේ ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් වල ගාලා බලන්න කොලාගත්තා අපේ මනස මාලිගාවක් නම් මනසේ ශක්තිය මාලිගාවට තියෙන ප්‍රාකාර නම් ඒ ප්‍රාකාර දුර්වලතාවක් වෙලා මෙයාලා ඒ ස්ලොට්ස් වලින් පහර දෙනවා නේ මානසික ශක්තිය වැඩි වෙනවා කියන්නේ අන්න හරි බුදුන් වහන්සේ ඔය ගැන දේශනා කරලා තිබුණා ඔය 2500 ගානට ඉස්සෙල්ලා බුදුන් වහන්සේ දේශනා කරේ ඒකයි ඔක මනසෙමයි මේ ඔක්කොම මේ මනස ඒ කියන්නේ මනස දුර්වල මනස වෙනස් වෙන්නේ ඒ ශක්තිය ධාරණය කරන්න නැති කෙනාට ධර්මානුකූලව මනසක ශක්තිය ඇති කරන පැයෙන් සෝවාන් සක්‍රදාගා අනාගාම අරහත් ත්වයට පත් වෙනකොට වෙන්න බෑ සෝවාන් කෙනෙකුටත් මේක වෙන්න පුළුවන් ඒ කියන්නේ මේ මේ බලපෑම වෙන්න පුළුවන් මේක මානසික ශක්තිය පිළිබඳ ප්‍රශ්නයක් ඒ කියන්නේ මානසික ඒකාග්‍රතාවය අර කෙලස් කෙලස් නැතිවීම අපි ඔක්කොම කෙලස් තිනවනේ දැන් අපි ඔක්කොම කෙලස් තිනවා මේක තමයි පාවිච්චි කරන්න ඕනේ අපි තාම කෙලස් වලින් මිදිලා නැහැ අපි තාම ලෞකික ජීවිතය ගත කරනවා අපි දැන් කෙලස් තිනවා සමායෙන් අනේ මම හරි අකමැත්තෙන් මේ බාධා කරන්නේ අරුතුමල්ලා කියන කරුණ වලට අර සාක්ෂි සහ සාධක මේ මම කියන එක තමයි මම මේ කරේ තව උගමල්ලා කතා වුණානේ ප්‍රොනෝනරුවේ තව එකක් මේ ඩිප්ලොයි කරලා තියෙනවා කියලා මෛත්‍රී මහත්තයා මම හිතන්නේ යාපනයේට ප්‍රොනෝනරුවට මගෙතන ප්‍රොනරුවට තමයි මුලින්ම 5G ගෙනිච්චි. ඒ පොජ්ජ ව්‍යාපෘති එකක් ඉදිරිය වෙන්න තේ ටවර් එක හදන්න ඇත්තේ මහත්මයා. ඔව්. එහෙමයි. ඒකත් මම කියන්න ඕනේ. මේ මෛත්‍රී මහත්මයා තමයි 5G ගෙනිච්චේ. ටවර් එක දැන් මෙතන මා දේශපාලන කරනවා නෙවෙයි මේ කියන්නේ. ඔව් හරි. මුල් වෙච්ච පුද්ගලයා මම කියන්නේ. ඔව් ඔව්. මේ මේ අත්තෙම මේ අජාරිය මහත්මයා මේ මෙතන මේ සංකීර්ණ ගැටලුවක් තියෙනවා අපිට. ඇත්තෙම අපේ අපි මේ යන ගමන දුෂ්කරයි. හැබැයි අර කිව්ව වගේ කුසුමානන්ද මහත්තයා තමයි හරි වචන කියන්නේ මමත් හිතන්නේ ඔතන තමයි මොකද ඒගොල්ලන්ට නැති දේ ඒක අපිට තියෙන දේ ඔච්චරමයි ඒගොල්ලන්ට ඔක නැහැ නේ
අතුරු ප්‍රශ්නයක් තියෙනවා දැන් ඉස්සර දැන් මේ ඔක්කොම සම්ප්‍රේෂණ උපකරණ ආදායන ප්‍රතිආදාන සහ ප්‍රතිදාන එකට ට්‍රාන්ස්මීටර් සහ රිසීවර්ස් ඇදුවේ එරික්සන් ලා මොටෝලා මේ ඇල්කටෙල් ලා වගේ එකක් තියෙන්නේ දැන් මේවා TCL IZT Huawei මෙයාලා නේද මේ වැඩේ අතර දැන් නේද උතුර යාලා චීනේ නේ හරි මොකද්ද එතකොට උතුමා ඒ කියන්නේ තරන්නේ ඒකට මම කියන්නේ දැන් මෙතන ඔව් ඒකට මම කියන්නේ චීනේ වේවා යුරෝපේ වේවා අරමුණ එකයි අරමුණ ඒක ලෝක රාජ්‍යයක් නිර්මාණය කිරීම ඒක තුල තුනක් තියෙනවා මේක තමයි ෆවුන්ඩේෂන් එක ඒ කියන්නේ මේකලගේ මේ හරියට මේ විශාල ගොඩනැගිල්ලක් ගහද්දි ඒ කියන්නේ උස ගොඩනැගිල්ලක් ගහද්දි හොඳට ෆවුන්ඩේෂන් තියෙන්න ඉපැ යටටම දාලා එතකොට ඒ ෆවුන්ඩේෂන් එක හොඳට දාන්න අත්විවර්ම දාගන්න පටන් ගන්න පළවෙනි එක තමයි ඒක ලෝක රාජ්‍ය පළවෙනි මේක තමයි මනස කියවන්න පුළුවන් පාලනය කළ හැකි තත්වයක් උදා කර ගැනීම. දැන් ඒක දැන්ටත් කරගෙනනේ. දැන් ගොඩ කට්ටියක් ගහගෙන බිලියන 1.5ක් දැන් ගහගෙන. බිලියන 1.5ක් ඇත්තම හරි හරි දුකට කාරණා මේ කියයි දුක හිතෙනවා. ඒ කියන්නේ කෝටි 150ක් විතර ගහගෙන දැන් මේක. ලෝකේ. එතකොට ඔව් ලොකු මහාන ලොකු හානියක්. ලොකු හානියක් දැන්ටම කරගෙන තිනවා. එතකොට එක හරි. දෙක ඩිජිටල් මුදල් නිර්මාණය කර ගැනීම. තුන ඒක ලෝක ආගමක්. ධර්මයක් නෙමේ ආගමක් නිර්මාණය කර ගැනීම ලෝකෙටම එක ආගමක් නිර්මාණය කර ගැනීම ඒක ඊට පස්සේ ඒ හරහා ඒ මේ පාලන අධිකාරිය ඒ රාජ්‍ය පාලනය කළ හැකි යාන්ත්‍රණයක් හදනවා ඔය අමුද්‍රව්‍ය හා අපිව අපිත් දැන් අමුද්‍රව්‍ය වලට පත් වෙනවා ජලිමත් අය ඒකල කියන දැන් සබ්ජෙක්ට් නෙමේ දැන් නේ අපි ඔබ්ජෙක්ට් එකක් එන්නත ගහගත්තට පස්සේ අපි ගැන අයිතියක් නැති වෙලා තියෙනවා අපිට අයිතිය ගැම වෙන කට්ටියකුත් ඉන්නවා දැන් අපේ අපිට අයිතිවාසිකම් කරලා අපේ මේ එන්නත ගැහුවට පස්සේ මේ ජීන් එඩිට් කරලා පස්සේ අපිට අයිතිවාසිකම් කරලා දැන් එළිය කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ට පුළුවන් අපි ගැන තීන්දුව ගන්න අපි ගැන තීන්දුව ගන්න ඒතකොට මේ අපි ගැන තීන්දුව අරගෙන ඒගොල්ලෝ ඒ යාන්ත්‍රණය නිර්මාණය කරගන්න එතකොට ඔන්න ඔය ෆවුන්ඩේෂන් හතර එලා ගත්තට පස්සේ එකම පාලන අධිකාරියක් ගේම සියලු දෙනා පාලනය කළ හැකි උපකරණයක් නිර්මාණය කළා IOB ඒ කියන්නේ IOB තත්ත්වය ඇති කළා ඉන්ටර්නල් තින්ග්ස් වලට සම්බන්ධ කිරීම ඒ දෙක ඩිජිටල් මනි හදා ගන්නවා ඊට පස්සේ පාලන අධිකාරිය නිර්මාණ කළා ඔය ආගම ලෝකෙට මේක ආගමක් නිර්මාණය කර ගන්නවා එතකොට ඒක සියලු අපේ දැන් තියෙන ධර්මතාවලින් අයින් වෙච්ච ඒ කියන්නේ ජේසුතුමා වඳින ජේසුතුමාගේ ධර්මිනුත් අයින් මුදුන් වහන්සේගේ සියලු දේවලුන් සම්පූර්ණයෙන්ම අයින් කරලා එක තැනක එකක් හදා ගන්න ඕනේ. ඒ යන ගමන තමයි මේ අපි යන්නේ. ඉතින් ඒකට ඔය කියන දේශ සීමා නැහැ. චීනෙද, රුසියාවද, ඇමරිකාවද, කියුබාවද, නෝත් කොරියාවද ඒව නැහැ. එතෙන්දි සියලු දෙනා එක හඳින් අද්දෙක උස්සලා කැමති වුණා. හැබැයි අප්‍රිකාවේ රටවල් කීපයක් ඇරෙන්න. මොකද ඒගොල්ලොන්ට උන්නේ ඒගොල්ල දුක් විඳලා අවුරුදු 40 දැන් 5ක් වැක්සීන් වලින් බැටකාලා අසර වෙච්ච జాතියක් අසරනම් වෙච්ච జాතියක් ඒගොල්ලන්ගේ එක තනින් තන මිනිසුන් ජීවිතයක් නැති කරලා තියෙන මිනිසුන් ජීවිත පෙලක් මිනිස්සු ඉන්නවා කියන්න බැහැ මට මේ රෝද හයි කරගෙන මේ ලෑල්ලක් ගහගෙන රෝද හයි කරගෙන අයකුඩ යන්නේ ඇවිදින්න බෑ හදා කාලෙම පුංචි මේ අර පොඩි පොඩි රෝද කෑලි හයි කරගෙන ඒකුඩ තමයි යන්නේ අතින් ගගහ මේ මිනිස්සු එතර විකෘතිතාවයට පත් කරලා දෙන වැක්සින් හරහා පරීක්ෂණය කළා මේගොල්ලෝ. එතර දරුණු කණ්ඩායම් මේගොල්ලෝ. ඉතින් දැන් මේගොල්ලෝ මේ තත්ත්ව ලෝකෙට උදාහරණ දෙනවා ලෝකෙටම. එයා අත්දහ බලමු දෙයි අප්‍රිකාව අත්දහ බලලා ලෝකෙටම කරනවා. ඉතින් අප්‍රිකාව එතෙන්දී යම් යාගේ ආවා මේ ಭಾರತ රටවල වැක්සින් දේශීය නායකයෝ කියන්නේ දේශීය කිව්වට කියන්නේ මේගොල්ලෝ ඇත්තම මේ මිනිස්සුන්ගේ දුක දැකගෙන මේගොල්ලන්ගේ පවුල් වලටත් මේව වෙලා ආපු අය. තොර මේ දේ එනකොටම දන්නවා එන්නේ මූණන් එන්නේ මට ගහන්නම තමයි කියලා දන්නවා අර කරාමලින්ට බය කියන්නේ අන්න ඒක නිසා මේ එතන අප්‍රිකාවේ මිනිස්සු යම් ප්‍රමාණයක් දැන් බේරලා ඉන්නවා
හැබැයි ඒගොල්ලන්ටත් ප්‍රශ්නේ තියෙන්නේ මේ නයිජීරියාවටත් එහෙම දැන් 5G හයිකන පටන් ගන්න තියෙනවා නයිජීරියාව පවා. ඉතින් මේ 5G කුරුණු ඉක්මනින් මෙයාස් 5G කුරුණු හයි කරනවා කියන්නේම ලොකු මේ අපි වැක්සින් ගහගෙන නැති කට්ටියට. වැක්සින් ගහගෙන නැති කට්ටියට ලොකු බලපෑමක් කරන්න පුළුවන් නිසා මම ඔක්කොගෙම ඉල්ලනවා අනිත් දවස්ෙ මම ඒක ඔක්කොම ඉන්න තැනත් ඉල්ලන්න වෙනවා. 5G කුරුණු ගාව නම් රැඳෙන්න එපා. අනවශ්‍යයිනේ. ඒ යනවා නම් ඒ පැත්තෙන් යනකොට බලා ගන්න පුළුවන් ඒ 5G කුරුණු තියෙන්නේ කොහමද කියලා බලා ගන්න පුළුවන් මැප් එක ඒගොල්ලන්ගේ 5G මැප් එක. මේ බලාගෙන ඒ වයින් අයින් වෙලා අඳුනගෙන ඒ තැන් වල රැඳෙන්න එපා. කඩයක් ගාව තිබුණත් ඒ කඩේ ගාව රැඳෙන්න එපා. මේ ඕන්ට වෙලා ඒ කුරුණු යට ඉන්නත් එපා. जन प्रजा ओपन सिग्नल सिग्नल සැටලයිට් එක හරහා. එතකොට ඒක ඇප් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඇප් එක හරහා යන්න පුළුවන් එක. ඒක මම කියන්නේ ඇප් එක හරහා දන්නේ නැහැ කියවන්නේ. ඉතින් මේ සිග්නල් එක කන්ඩක්ටර් එකක් විදිහට පාවිච්චි වෙලා ඒක යනවා. එතකොට යාට මේ යා ඩවුන්ලෝඩ් වෙනවා රිසිප්ට් එක. අපි මොකද කෙනෙක් කේක් එකක් හදන්නවා. අමතක වෙනවා. යා කේක් එක හිතනවා මට දැන් මේ මට මේ දැන් නියුරලින්ක් එක හයි කරන්න තියෙන්නේ. මට මේ රිසිප්ට් එක තිබුණා හොඳයි කියලා. ඒ හිතනකොටම යාගේ රිසිප්ට් එක ඩවුන්ලෝඩ් වෙනවා මේ යාගේ බ්‍රේන් එකට. දැන් යා රිසිප්ට් එක ගන්න දන්නවා. එතකොට මේ ස්කෝල යන්න පාඩම් ගන්න යමුත් නැහැ. ඒ යුගය එනකොට කියන්නේ ඔක්කොම මේ චිප් එක හරහා මේ ඒකනේ මේ කොටද කැමති මේකේ අර ඔය ෆ්‍රී මේසල් කැමති එකයි ඔකට ඒ කියන්නේ මහත් හරි නැට්ෆ්ලික්ස් වගේ නේද අන්න ඒක මම අනුසු මහත්මයා මොයි මොන ඇප් එක පාවිච්චි කරත් අපි යාලා කිපෙන්නේ අර ග්‍රිඩ් එකට අහු වෙනවනේ කොහොමත් නේද ඒක පිළිගන්නවා ඒක හරි කොයි ඇප් එක දාන ග්‍රිඩ් අහු වෙනවා ඒක ඇත්ත අනුසු මහත්මයා දැන් ඔය WhatsApp හදපු ෆවුන්ඩර් Facebook ලට මේක ඩොලර් බිලියන 19.3කට संबंध
ටෙස්ලා ටෙස්ලා කාර් එකට කර අය. එයා බොහොම සූක්ෂම එයා පාවිච්චි එයා දන්න දෙයක් නැහැ. එයා දන්න දෙයක් නැහැ. එයා ඔය කිසිම විභාගයක් පාස් කරන්නේ නැහැ. එයාට එන්නේ වෙන තැනකින්. එයා ඉත්තෙක් විතරයි. හය බිල් ගේට්ස් වගේ. බිල් ගේට්ස් කිසිම විභාගයක් පාස් කරලා නැහැ. කිසිම කෝඩින් සිස්ටම් එකක් එයා දන්නේ නැහැ. එයාගේ කෝඩ් සිස්ටම් එක ගැන ඇන්තනි ෆෝස් එකේ තමයි. ඇන්තනි ෆෝස් වෛරස් එක ගැන මොකද කියලා දන්නේ නැහැ. මම වීඩියෝ පෙන්නනවා. එයාගේ හොත් එම මම මොකද දන්නේ නැහැ. බැක්ටීරියා එක්කත් ඒක හරියට කියන දන්නේ නැහැ. කටපටලෝ ගන්න. ඔය ඇන්තනි ෆෝස් ඒක මේ මං මේ මම නම් කියන්න ඕනේ මේ මේ ડોක්ටර් මේ අපේ කෙලි මුල්ස් මහත්තයා කියනවා. ඒ මිනිස්සුන්ට කියලා කිව්වොත් මේ පෙන්ලා පුළුවන් නම් මේ මේ මයික්‍රොස්කෝප් එකේ පෙන්වන්න කියලා මේ සෛලයක් එක පෙන්ව ගන්න බෑ. ඔය ඇන්තනි ෆෞසිට. කිසිම උගතෙක් නෙමෙයි කිසිම ඉගෙනගත්ත මිනිස්සෙක් නෙමෙයි. ඉගෙනගත්ත මිනිස්සෙක් නෙමෙයි. ඒ තෙන්ට තල්ලු කරලා තිනවා. ඒ තැන් වලට ඉත්තු දාලා. ඒගොල්ල දන්නේ අර දෙන කට්ටිය දෙන ඕඩර්ස් පිළිබඳ ඉන්නේ කියලා. ඔතන බුද්ධිමත් කෙනෙක් දැම්ම නම් එහෙම කරන්නේ නැහැනේ. ඕඩර්ස් පිළිබඳ ඉන්නේ නැහැ. එයා එයාගේ බුද්ධියෙන් හිතලා එයාට හරියන්නේ නැති රස්සාව අයින් වෙනවා. සල්ලි දුන්නා. අයින් වෙනවා. එදෙනේ දාලා තින්නේ ඒගොල්ලෝ ඉත්තු. ඒ ඉත්තු ටික කරන්නේ මොකද? අර එනේ එන ඔක්කොම ටික කරන විතරයි. Yes sir. Okay sir. ආවද? Yes sir. Okay sir. ඊට හැදේ. ඒලා දාලා තින්නේ කවුද sir? අවුනේ මත? දැන් ඒතර එයාලා ඉත්තු නම් එයාලගේ පිටිපස්සේ ඉන්නේ කවුද? එයාගේ එයාගේ පිටිපස්සෙන් ඉන්නවා Club of Rome. Club of Rome එක පිටිපස්සෙන් ඉන්නවා Committee 300. ඒක Bilderberg group එක. ඊටසේ ඒගොල්ලන් පිටිපස්සෙන් ඉන්නවා අයි මේ BIS බැංකුව. Bank of India මෙහෙම ගියොත් ඉතින් මට යන්න පුළුවන් rabbit hole එකක් මේක. මේක මහා අකින්ද බැරි හිලක්. ඒක කවදා ඉවර කරන්න බැ. මට තාම බැරිලා තියෙනවා අවුරුදු 21ක් ගිහිල්ලා මමත් ඉන්නේ අන්තිම පොඩ්ඩක මේ ඉගෙන ගන්න තව තියලා තියෙන චූටක් තමයි දැනගන්න තියෙන්නේ මට මේ 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 දැලේ මැද මකුලුව මොකද කියලා හොයාගන්න. අනුෂ මහත්මයා මම හිතන්නේ ප්‍රශ්නයක් අහන්නද? කවන්නද අනුෂ මහත්මයා දැන් ඔබතුමාගේ අදහස කවදා හරි දවසක මේක වෙයිද ලෝකෙ ඔය යුගයේ ඉද මට හිතෙනවා සබහා දහමින්ම නතර වෙයි වගේ හැඟීමක් තියෙනෝනේ මම ඔබතුමාගේ ඔබතුමා උත්තර දෙන්නම් ඔබතුමා ලස්සන ලේසි උත්තරේ. අපි දැන් මන්නේ ඉරට මඳිනවනේ. ඉර මිසින්මක විනාශ කරලා දාන්න. අද ලියාගෙන තියාගන්න. ඉර තමයි ඔය ඔක්කොම ටෙක්නොලොජි විනාශ කරලා දාන්න. ඒ දවස් වැඩි ආත නැහැ. ඉරේ කිරණෙන් ඕක විනාශ වෙනවම තමයි. ඒක කියන්නේ මේ කිරණ ශක්තිය ගැන. ඒක මම කියන අපිත් කිරණ ශක්තිය වැඩි කර ගන්න ඕන කියන එක උත්තර තමයි. ඔන්න උත්තර මම ඉන්නවා. අපිත් ආලෝක ජීවි. අපිත් ආලෝකය තමයි නිකුත් කරන්නේ. අපි හිතන හොඳ සිතුවිලි වල ආලෝකයක් තියෙනවා. ඒ ආලෝකය තියෙනවා. ඒක බලතැකි. අපිට ආලෝකයක් තියෙනවා. අපේ හැමෝටම ආලෝකයක් තියෙනවා. දැන් බලන්නකෝ ආලෝකය අපේ හැමෝටම ආලෝකයක් තියෙනවා. ඒ අපිට තියෙන වර්ණ දෙක තියෙනවා. අපි හැමෝටම වර්ණ අපේ සයිලොට වර්ණ දෙකක් තියෙනවා. අපි හැම දෙයක්ම වර්ණ දෙකක් තියෙනවා. එතකොට මේ වර්ණ දෙය අපිට ආලෝකය නිකුත් කරනවා. ඒ වගේම ඉරෙන් ඒක සබහා ධර්මයෙන් වෙන්න පුළුවන්. මොකකින් හරි වෙන්න පුළුවන්. මම ඒක කොහෙන්ද කියලා හොයන්න යන්නේ. ඒක ඉරෙන් වෙනවා. ඒක ඒගොල්ලෝ දන්නවා. ඒකට ඒගොල්ලෝ කියනවා ඒක මෙහෙම කියමු ඒගොල්ලෝට කියනවා මේ රප්චය කියලා කොටසක් කියන රප්චයක් කියලා කොටසක් කියන මේක ට්‍රිබුලේෂන් එක කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ වචන මම කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ උපරිම ඒ කියන්නේ මනුස්ස වර්ගය උපරිම තාක්ෂණය පාවිච්චි කරන හදන මොහොත වෙනකොට විශ්වයේ විසින් එක කඩල දානවා කියලා ඒගොල්ලෝ කියන හදන. ඔක උනා කියනවා ඇට්ලාන්ටික් වලට. ඇට්ලාන්ටික් වල ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවානේ මේ මේ ජනපද ගැන කියනවනේ තිබිච්ච. එතකොට මේ ඔය ඇට්ලාන්ටික් යුගයේ තිබිච්ච දියුණුම ජීවීන් කොටස නැති වෙලා ගියත් මේ ක්‍රමය කියලා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දෙවියන්ටත් වඩා ඉහළින් හැඬදුව දෙවියෝ ඒ කියන්නේ ඔක මේ 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 ප්ලේටෝ මේ ලියනෝනේ තින්දි මේ ඊළඟ ගැලිලියෝ ප්ලේටෝ එදින්දි කියනවා මේ ඒගොල්ලෝ මේ දෙවියෝ අපබෝයන් හැදුවා කියන එක. තමන් ඔක්කොම නිර්මාණය කරන්න පුළුවන්කම ලැබුණා කියන්නේ ඒ නගරය තුල. ඒතර ඕකම උනා බැබිලෝනියාවට. බැබිලෝනියාවත් ඔතෙන්ට ගියා තල්ලු වෙලා. එහෙනම් බැබිලෝනියාවත් විනාශ වෙලා ගියා. ගිනිගත්තා. She was යා කෙලිම කියන අය විනාශතර පත් වුණා කියලා. අය එනි චර්ච් එක. ඒ චර්ච් එක නිර්මාණය කරපු දේ විනාශ වෙලා ගියා. එතකොට මේ තත්ත්වය මම දෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මේගොල්ලන්ගේ දිනුමක් නම් මම කවදාවත් දකින්නේ දිනන්න වෙන්නේ නැහැ. දිනලත් නැහැ මෙතෙක් කලින් නම්. දැන් මේ ඉස්සෙල්ලත් මේ මේ අපේ පුතු විහිදෙන මේ කට්ටිය. මේ අවුරුදු මිලියන 20ක් ලක්ෂ 20ක්. පරාදයිනේ. හැම ගමනම පරාදයි ඒගොල්ලෝ. දිනලා නැහැ. ඉතින් මේ හැම ගමන පරිහින්ද අපි මෙතන තාම ඉන්නේ. ඒ නිසා මේ ගමනත් ඒගොල්ලන්ට වෙන්නේ අකුලගෙන ඔය ඔක්කොම තාක්ෂණය ඔය ඉලන් මාස්ගේ ඔක්කොම සැටලයිට් එක විනාශ වෙනවා. ඒ ස්ථිරයි. එකතරේම යවන 40,000ක් යවන හිතන් ඉන්නේ ඔක්කොම විනාශ වෙලා ඔක්කොම අඟුරු වෙලා යනවා. හැබැයි ඉතින් අර මිනිස්සුත් ගොඩක් මැරෙනවා.
ඒක රත වෙන්නේ ඉරේ එහෙම පිපුරුමක් වෙනවා කියන්නේ ජීවිනුත් ගොඩක් නැති වෙනවා. එහෙන් තමයි කියන්නේ ධර්මයේ තුල රැකෙන්න ධර්මයෙන් ආරක්ෂා වෙන්න තමන් තුලත් ආලෝකයක් හදා ගන්න අදාගෙන මේක අනිකා ගැන බොහොම මේ පැහැදිලි සිතින් හිතන්න වෙනවා. අනිකා ගැන නැත්නම් මම මෙතෙන් එන්නේ නැහැ හිතලා බලන්නකෝ මම මේ 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 නපුර ගැන දැක්කට පස්සේ මේ නපුර වැඩිම ටැක් කරන්න පුළුවන් මටනේ. මොකද මම මේ නපුර අවුරුදු 21ක් හොයාගෙන ගියානේ. 21ක් මේ නපුරව හොයාගෙන ආගෙන යනවා මම අවුරුදු 21ක් තිස්සේ. එයා දන්නම් මම ඒවා හොයන බා. එයා දන්නවා මට සෑහෙන ප්‍රශ්න ආවනේ. එතකොට නමුත් එකම දෙයයි තියෙන්නේ. මම මේ සිතුවිල්ල. සිතුවිල්ල තමයි අනිකාගේ යහපත. අනිකාගේ යහපත ප්‍රාර්ථනා කිරීම. ඊට හැ දෙයක් නැහැ. එතෙන්ට ඌ ෆේස්. එතන ඌ පරාද. මම මේ මොනටම කියන ඒ කියන සතා සතෙක්. මිනිස්සෙක් අමු සතෙක් ඔය සතයා. එයා පරා එයාට එන්න බෑ එතෙන්ට. ඔය කියන සතා ඇත්තෙන්ම සතෙක් වගේ කොළපාටයි. සතෙක් වගේ. මොකෙද්ද කියලා කියන්නේ. ඔබතුමා කියන දේට උදාහරණ ටිකක් දෙන්න ඕනේ. ඔබතුමා කියන සතා. මම හිතන්නේ දැන් ටිකක් අපි මෑ යනවා නේද ගොඩක් වෙලා. ඔව් අපි දැන් ගොඩක් තැනක් කතා කරා. මොකද මෙතන නවතින විදිහ මොකද හෙට අපිට ලෑස්ති වෙන්න තියෙනවා නේද අනුෂ මහත්තයාට එහෙම. ඔව් ඔව්. අද වැඩ ගන්න කොටද කිව්වානේ. මොකද මම අර ওই පැත්තට ගියොත් ග්‍රිප්ටිලෙන් පැත්තට යනවා. ඒතකොට මගේ මට මම ඒක තමයි නවත්තන්න හැදුවේ. ඔන්න නවත්තන්න හැදුවේ. ඔව් ඔය පැත්තට ගියොත් මට හොඳ නෑ. මට හොඳ නෑ. ආයෙ මට මාව ආයෙ ට්‍රැක් කරනවා ආයෙ මොකක් කර වෙන්න පුළුවන්. මොකද මම නවත්තන්න හැදුවේ ඒක ප්‍රශ්නයක් අහලා තිබ්බ ඒක නේද? ඒකයි මම නවත්තන්න හැදුවේ. එතකොට අපි ධර්මය දන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ කියන්නේ ධර්මය කියනවා මේ සිං මේ බුදු ධර්මය විතරක් නෙමෙයි. මේ ධර්මය කිව්වම බුදු ධර්මය කොටස විතරක් නෙමෙයි. හැමෝටම ධර්මතා තියෙනවා. මේ ධර්මයේ ධර්මතා ගොඩක් තියෙනවා. ඒක නිකන් හිතන්නේ බුද්ධ ධර්මයේම තියෙන ධර්ම කොටස විතරක් නෙමෙයි. හැමෝටම ධර්මතා තියෙනවා. සබහා ධර්මයක් ධර්මයක්. ඒ වගේ මේ ධර්මතා අපිට තියෙනවා. අපි ගොඩනැගිලා තියෙන විදිහක් තියෙනවා. මනුස්ස වර්ගය. අන්න ඒකට නම් ඒගොල්ලෝ බයයි. ඒක බය නැතුව මං එලිපිට කියන ඔන්න ඕක නිර්මාණය කරන ගාතක කුෂ්මන මහත් කියන වගේ ඔය ධර්ම කොටස අපි ශක්තිමත් කරගත්තොතින් අපි ධෛර්යමත් වුණොතින් අපි එඩිතර වුණොතින් ඒ අපේ අනිකාගේ අනිකා ගැන යහපත් සිතුවිල්ල පෙරදරි කරගත්තොතින් එතෙන්දී ඔය කියන මහා ලොකු දිනුණු කියන කෙනා ඒ කට්ටිය නවතින බුදුන් වහන්සේ ධර්මෙ උතරනදී ඒගොල්ලෝ නවතිනවා බුදුන් වහන්සේ නැවතුණා බුදුන් වහන්සේ ගමන නතරලා තියෙනවා නතර වුණා නතර කරානේ ඒතර ඒගොල්ලෝ එන්නේ නැහැ පසුපස වැඩක් නැහැ නෙවෙයි නතර වෙලා වැඩක් නැහැ ඒගොල්ලෝ ඇවිල්ලා. මොකද ගන්න දෙයක් නැහැ. බුදුන් වහන්සේ නතර වෙලා. රහතන් වහන්සේලා නතර වෙලා ඉවරයි. අපිත් ඔතන තමයි හොයන් යන්න ඕනේ. ඒක හොයන් යනකොට බාධා කරන්න ඉඩ තියෙනවා ඒගොල්ලෝ. එහෙනම් අපේ අරමුණ හොඳ නම් යන අරමුණ සියලු සත්වෝ නිදුක් වෙත්තා, නිරෝගී වෙත්තා, සුවපත් වෙත්තා කියන මනස තුල නම් අපි යන්නේ යහපතක්ම වෙන්න කියලා. අයහපත හිතන්නේ නැහැ නේ අපි. යහපතක් වෙන්න ඕනේ. අන්නේ මනස යනකොට මම දකින්නවා යම් ශක්තියක් අපිට ගැබ්බෙනවා. ඒක තියාගන්න හැමතිස්සෙම අර 5G අර අපි අමතර ආරක්ෂාවට මම කියන්නේ 5G කුළුණු ගාව අපි ඉන්නේ නැතු ඉමු ෆෝන් එකත් 4G උනත් කමක් නැහැ පොඩ්ඩක් පරිස්සම් වෙන්න බලමු මේ ඕන වටරාවක ළඟ තියාගන්න සාක්කුවේ දාගන්න එපා ඇඩ් කරන්න පුළුවන් තරම් ප්ලාස්ටික් කෑල්ලක් තියාගෙන පුළුවන් තරම් ප්ලාස්ටික් తీරවක අල්ලන්න කෑල්ලක් ඒක තියාගන්න කනට තියලා කතා කරන්න එපා කොහොමත් මේපා මේ ওই ටික තමයි මට කියන්න තියෙන අපි ආරක්ෂාව වෙමු මානසික ශක්තිය අපි ශක්තිමත් කරගමු මේ මරදන් අර තුමිය කිව්වා වගේ අපි දැන් ඔබතුමත් කිව්වා වගේ අපි හැමෝම දැන් සුමනන්ද මහත් කිව්වේ ඒක අපි එතන ඉන්න ඕනේ මේ යුගයේ හැම එකක් එක බොළු මේ පොඩි පරිශාවක් ඉරෙන් කරන දේ වෙලාවට ඉර අනුව වෙයි එතකන් අපිට බලන් ඉන්න බෑනේ ඔබතුමා තාක්ෂණික කරනවා ගැන කියවන එක ආය සලාත කරන්න පොඩි කරනවා කියන්න මේ ඔබතුමා කිව්වන 4G phones 4G නේ 4G phone එක පරිස්සම් වෙන්න කියලා irradiation එකේ ඔබතුමන්ල කාටවත් මේ නෙගටිව් රේඩියේෂන් එක චෙක් කරගන්න පුළුවන් මහත්මයා අපි කෝල් එකක් ඩයල් කරද්දී ඕ කෝල් එකක් අපිට එන වෙලාවට ස්පීකරයක් ළඟට රේඩියෝ එකක් ළඟට ෆෝන් එක ලං කරන්න ඔයාලා කන් වලටම අහගන්න පුළුවන් මේකේ රේඩියේෂන් එක කොච්චර වැඩි වෙනවද කියන්නේ නේද මහත්මයා බීප් බීප් අනිවාර්යයෙන්ම පුළුවන් ළඟට පුළුවන් ඔව් ඒක තමයි කාරණාව ස්මාර්ට් හෝම්ස් කියන සංකල්පය තියෙනවානේ ඔය සංකල්පේ සහ ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් ඉන්ටර්නෙට් ඔෆ් බොඩිස් එහෙම තියෙනවා නේද මහත්මයා ස්මාර්ට් රින්ග්ස් ස්මාර්ට්
ලෙන්සස්. එතකොට මේ අර එක්ස්පෝනන්ෂල් වල එක එපිසෝඩ් එකක් ආවා. එපිසෝඩ් කීපයක්ම තියෙනවා. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සහ ස්මාර්ට් හෝම් වලට ගිහම ගියාම මොකද වෙන්නේ කියලා අර FBI පරීක්ෂකව දෙන්නෙක්ට උන දෙයක් ගැන. හරි හරි අනාගතවාදී මේ එපිසෝඩ් එක. මම ඒවල නම් ටික නම් දැම්මා. පොඩ්ඩක් ඒවත් බලන්න. ස්මාර්ට් හෝම් සහ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වල තියෙන මේ ඒවල ඒවල අර එක්ස්ට්‍රීම් අන්තර ගියාම මොකද වෙන්නේ කියලා. එතකොට මේ මොවිස් වල පෙන්නපු දේවල් මේ අලගේ ඇත් වෙලා තිබ්බ මහත්මයා මේ ඇලෙක්සා කියන පුද්ගලික සහකාර අපි කවුරුත් දන්න පර්සනල් ඇසිස්ටන්ට් කියලා කියන්නේ පුදුම බුද්ධියක් තියෙනවා තමයි ඇලෙක්ස් ඇලෙක්සා යෝජනා කරලා තිබ්බ පොඩි ළමයෙක්ට සෙල්ලමක් කරන්න කියලා ඒ සෙල්ලම තමයි ස්විච් එක දාලා ඇඟිල්ල ස්විච් එක තුඩු බන්න කියලා එයා සජෙස් කරලා පොඩි ළමයාට ඉතින් මේ මේ පොඩි ළමයා ටිකක් අර උඩාම් ළමෙක් නොවන හින්දා එයා ඒ වෙලාවේ ඒක අම්මට කියලා ඇලෙක්සා මෙහෙම යෝජනාවක් කරා කියලා මේ පුදුම බුද්ධිය ඉතින් ටක් ගාලා අම්මා මේ මේ කොමරි ඒ දේ වෙන්න ඉඩ දීලා නැහැ. ඊට පස්සේ මේ 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 මුදුකාංග සම්පූර්ණයෙන් අලුත් කරන්න මේ කටයුතු කරලා තිබ්බා. එතකොට මේ කෘතිම බුද්ධියෙන් ඕෆ් ට්‍රැක් ට්‍රැක් එකකින් අවුට් යනවා. ඉතින් පොඩි ළමෙක් නම් ඕක කරනවනේ. අර චැලෙන්ජ් එකට වගේ. අවුට් ට්‍රැක් ගියා නෙමෙයි. ඒක හිතලා කරන්නේ ඇලෙක්සා. හිතලා. ඒක තමයි මම. එයාගේ ඇල්ගොරිතම් එකක් තියෙනවා. ඇල්ගොරිතම් එකෙන් බලනවා ඒ කෙනා ඉන්න ඕනේ නැද්ද කියලා. අර කිව්වේ ඇසස්මන්ට් එකක් ඉන්නවා. අපි ගැන ඇසස්මන්ට් එකක් කරනවා. ඒ කියන්නේ අපේ අපි පිළිබඳ ප්‍රකෘති වාර්තාවක් ඒගොල්ලෝ හදා ගන්නවා. ඒකට කියන අවටා කියලා. අවටා කියලා ෆිල්ම් එකක් ආවා ඒකට තමයි. අවටා කියන්නේ ඒකයි. අවටා තත්ත්වයක් හදා ගන්නවා. ඒ කියන්නේ මං වගේම තව කෙනෙක් හදනවා. මම ජීවත් වෙන කෙනා ඊළඟට ඩිජිටල් වල ජීවත් වෙන කෙනා දෙන්නයි දැන්. ඊට පස්සේ ඒ ඩිජිටල් වල ජීවත් වෙන කෙනාට සමාන කරනවා ඒ ජීවත් වෙන කෙනා. ඒගොල්ලෝ බලනවා. ඒතර තාක්ෂණික දිනුරට ගිහින් ඒගොල්ලෝ. ඊට පස්සේ ඒගොල්ලෝ ගම්ම කරනවා මං කරන්නේ ඉස්සෙල්ලා ඒගොල්ලෝ දන්නවා. මං හෙට කඩේ යයිද? මම හෙට සූමාකට්‍රියයිද දැන් මම හැමදාම කරන දේ ඒකල බලන්නේ මේ පහට මෙයා හැමදාම මේ මල් කඩන්න යනවද හයට මෙයා යනවද මේ බුදුන් වදින්න ඒ දන්නවා ඒතකොට යාගේ අවටත් දන්නවා මේක ඔව් අවටත් දන්නවා ඒක අවටත් ඉතින් මේකොල්ලෝ හැමතිස්සෙම අපි ගන්න ඇසස්මන්ට් එකකින් ප්‍රගති වාර්තාවක් හදනවා ඒතකොට මේ ප්‍රගති වාර්තාව මේ අවුරුද්දේ අවටයිගේ අර සෙකන්ඩ් පාර්ට් එකක් එනවා ඔව් ඒක තමයි ඒගොල්ලෝ අපිට පෙන්වන කරන දේ ඒ බලන්න ඕනේ පෙන්නනකද ඔය ඇලෙක්ස් ඇලෙක්සා කියන උපකරණය නම් ඔය විශේෂයෙන්ම ඇමසන් ලත් එක්ක නේ ඇලෙක්සා එකේ ගහන්නකෝ කහ කහ තියෙනවනම් when when the nuclear war will be begin kill when will the nuclear war will begin kill මම ඒක බලලා දිනා බලලා දිනා ඒක දිනේ දිනේ අවුරුද්දයි දිනේ වෙලාවත් කියන ඔය 2024 ද කොහෙද නේ 24 හරි 27 ඔව් හවස තුන හවස තුන හවස 6 ගන්නටනේ රුසියාව විසින් තමයි පටන් ගන්නේ අන්න හරි රුසියාවෙන් හවස 6 ගන්නට රුසියාව ආක්‍රමණය කරන එතන ඉඳන් පටන් ගන්නවා ඔව් රුසියා කොහෙද ආක්‍රමණය කරලා ආක්‍රමණය කරනවා කියලා කියන දේ නේද යුක්‍රේන ඔව් යුක්‍රේන එල්ල කරනවා ඔව් එල්ල කරනවා ඔකට කියන්නේ ආවේක්ෂක ට්‍රක් දාන එක නේද නමකුත් දාලා තියෙනවා අපේ මේ දිනචරයාවන් reaction නෑ ඒක ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ ගොඩ කට්ටියලම කියවන්නේ කියවන්නේ ගොඩ කට්ටියට ඔක දෙනවා කුසමන මාත් කියන දේ ඒතර ගොඩ කට්ටිය අන්නේ අම්මෝ අර දිනේ ගැන හිතිතා බය වෙලා හිටියොත් අන්න ප්‍රශ්නයක් උන් අපි ලව කරවන්නේ මේක ඒතර අපි කිව්ව ලක්ෂ 10ක් ඔක අහන් හිටිය කියලා ලක්ෂ 10ක් ඔන්න හිතනවා මෙන්න 2024 මෙන්න මේ ඒක මම කියවන්න තියෙන්නේ හරි වෙලාව මෙන්න මේ දිනේ මෙන්න මේ වෙලාවට මේ දේ වෙනවා කියලා මනසෙන් හිත හිත හිටියොත් අන්න ඇසස්මන්ට් එකක් දුන්නා මේ දේ වුණාට කමක් නැහැ කියලා අරගලන්ට සංයෝජනාව විදිහට අතුරු කරා කැමැත්ත ගත්තා කියන්නේ අපෙන් කැමැත්ත ගත්තා අර අජීවි අජීවි දේ අපෙන් කැමැත්ත ගත්තා මේක මෙසල්ලේ ගහන්න මහා විකෘති කණ්ඩායම මේක ඒක මගේ අපේ බුද්ධියත් එක්ක මේ සෙල්ලම් කරන්න අපේ මනසත් එක්ක මේක නම අපි ප්ලේ ග්‍රවුන්ඩ් එකක් වගේ සෙල්ලම් බඩෝක ගැපුවා. ඉතින් මේගොල්ලොත් එක හැසිරෙනවා කියන්නේ ධර්මයේ මත හැසිරීම. බොහොම ශක්තිමත් මානසිකත්වයක් තියාගන්න. මහත්මයා දැන් බිග් පිච් එක ලොකු රාමුවක් එක ලොකු සමස්තය ගැන කියනවනේ. මම චූටි තව උපාංශයකට යන්නම් පොඩ්ඩක්. මම හිතන්නේ මිස් අනුෂ අපි වෙන පැත්තකට යනවා දැන් නේද? මිස් අනුෂ අපි ගොඩක් දුරක් ගියා. මේක මේ කියලා අපි නවත්තමු. මම පරක්කල සම්බන්ධන දෙන්නත් හරි සමවෙන්න. ටයික් කරක් සි. මගේ වැරද්ද. නෑ ඔයත් මකීලා මස ඔතකල ඔක ඔකේ ඔක වටිනවනේ දැනගත්තේ කොහොමද අපි ගොඩ මේ Facebook වල මේ ගොඩ මේ ක්ලික් කරන ලයික් කරන pages පිටු තියනවා නේද sponsored post අනේ කරුණාකරලා හැමෝම මේ Tamanට අදාළ දේවල් වල විතරක් ගොඩක් ලාට පුළුවන් නම් ලයික් කරන්න
එහෙම කියලාත් මම කියන්නේ නැහැ. නමුත් ඒකෙන් වෙන්නේ ඔබතුමන්ලා තුමියන්ලාව ටාගට් වෙන එක. වැඩියෙන් ටාගට් වෙනවා නේද? අපේ ක්ලික් කරන්න මොනවද? අපි ෂොපින් කරන්න මොනවද? හෙට ගන්න යන්න මොනවද? බ්‍රවුස් කරන්න බලන්න මොනවද? ඒ හැම දෙයක්ම යාලා ස්ටෝර් කර ගන්නවා නේද? ඔබට කියන්නේ මේ මහත්මයා ආරක්ෂණ ප්‍රාග්ධානය කියලා. අපි කරන දේ අර ඔබතුමා කියවා වගේ යාලා හෙට අපි මොකද කරන්න කියන එක ගැන ගෙස් එකක් උපකල්පනයක් කර ගන්නවා. මේ අවුරුද්දේ මේ මාසේ මේ දිනේ මේ වෙලාවට මේක වෙනවා කියන්නේ ඒ අපිට ඒ යම් කොටසකට චිත්‍ර දානවා ඒ ඒ මානසික බය තියෙන කෙනාට ඒ කියනවා. ඒතර ඒ කට්ටිය ලක්ෂ ගාණක් ඔක හිතන ගත්තොත් ඉතින් ওই දිනේ ඔක වෙනවා කියලා අන්න කැමැත්ත ගත්තා වෙනවා. ওই දිනේ ඔක කරන්න. ඒකයි මම කියන්නේ මේක අපිත් එක්කන සෙල්ලමක් ක්‍රීඩාවක්. ඒකින් තමයි මං කිව්වේ ඔය අපි මේ හැම දෙයකම අයින් කරනවා. තාක්ෂණයෙන් නම් පුළුවන් තරම් මේ Zoom එක පාවිච්චි කරන්න අපි දැනුම බෙදා ගන්න. මේකෙන් පුළුවන් තරම් ඈත් වෙලා දැනුම බෙදාගෙන පුළුවන් තරම් අර මගේ පොත් වලට යන පුළුවන් නම් හොඳයි පොත් කියවන්න පුළුවන් තරම් හොඳයි මම දැන් මේක දැන් මම ඉන්ටර්නෙට් එකෙන් පොත් කියවන එක අඩු කරලා දැන් තියෙන්නේ මේ පුළුවන් තරම් හાર્ඩ් කොපි පොත් කියවනම් හાર્ඩ් කොපි අරන් කියවන්න බලන්න ගොඩක් වෙලාවම ඉන්ටර්නෙට් එකේ කියවගෙන ඉන්නත් බෑ දැන් ඉතින් තමන්ගේ මොකද මේ තාක්ෂණය කියලා ඒගොල්ලෝ ගෙනාවේ මේක අපි මෙහෙම කියමු මේක කියලා අපි නවත්තා කි තාක්ෂණය කියලා අපි ගෙනාවේම අර දෙහිමයි කොයිස කියනවා දෙවියෝ කියලා ගෙනාවා අපි ඔන්න කොටු කරා එක තැනකට ඒලියන්ස් කියලා ගෙනල්ලා තව තැන අපි මනස කොටු කරා අපි කොට කරනවා මේක. ඒ වගේ දැන් මේ තාක්ෂණය හරහත් අපි එකතන කොට කළා දෙනවා. ඉතින් මේ අපි එකතකට කොට නොවි අපි අපේ අපි ගනම අපි යමු අපේ තියෙනවා අපේ හැදෙද්දී මේ තරයා පරිදියක් තියෙනවා අපිට ගහකොළ පරිසරෙත් එක්ක අපි හිටු විදිහක් තියෙනවා. අතෙන් මේ තාක්ෂණය එන්ඩිස්සලා දැන් මෙතන වැඩි හිටියෝ ඉන්නවනේ. තාක්ෂණය එන්ඩිස්සලා අපි හිටු විදිහක් තියෙනවානේ. දැන් මම නම් තාක්ෂණය පාවිච්චි කරන්න පටන් ගත්තේ 96. ඒක 96 ඉස්සෙල්ලා මෙහෙම තාක්ෂණය පාවිච්චි කරේ නැහැ. ඉතින් එතකොට අපිට හොඳට මතකයි. ඉතින් ඒ යුගයේ හරි ෂොක්. ඒ යුගයේ මේක කරන්න බෑ. ඒ කියන්නේ ෆිසිකල් ඒ කියන්නේ ෆිසිකල් වෝ ගෙනාවේ. පාල ලෝකයේ දෙවෙනි ලෝකෙද්ද කෙලින්ම ගේන්නුනේ ඒකයි ඒගොල්ලන්ට. කෙලින්ම ෆිසිකලි ගෙනාව යුද්ධය. ඒ කියන්නේ ගහමරා ගන්නවා, වෙඩි තියා ගන්නවා, බෝම්බ දා ගන්නවා. දැන් එහෙම ඕනේ නැහැ. දැන් මේ තාක්ෂණය තියෙනවා. දැන් මේක ඩිජිටල් ඩිජිටල් තාක්ෂණය හරහා අපේ මේ කම්පියුටර් හරහා අපිට විරුද්ධ අපිට ඇටැක් කරන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි මේක පුළුවන් තරම් දැනුම ගන්න විතරක් පාවිච්චි කරමු. දැනුම බෙදා ගන්න පාවිච්චි කරමු. එතකොට මේක චුට්ටක් අපි මේ පැත්තකට වෙලා අරපේ පරණ පුරුදු වලට ටිකක් ගිහිලා අපි ශක්තිමත් වෙමු. හිත ශක්තිමත් කරගෙන අපි එතෙන්ට මේ මූණු දෙන එක තමයි හොඳම දේ. නම හිතනවා සිරු දෙනා ගොඩක් කළා අපි කතා කරාද? මේ නේද උදේමත්ය. දැන් ගොඩක් අනේ ඇත්තම ගොඩක් ස්තුතියි හැමෝටම මේ මොකද අපිට අඩියක් කියලා කතා කරන අනුශමද මොකද හෙට ලෑස්ති වෙනවා ඔබ අනුශමත්ට ගොඩක් ලොකු කාර්යයක් වගේ වෙන හිත කරන්නත් ඒක නිසා විවේකී උත්තර නිසා මේ අනුශමත හෙට අපි කොහොමද මේ කතා කරගන්නේ? ඒක නෝ හෙට මේ හෙට රෑ 8:00 තියෙනවා කිව්වේ. ඔව් 8:00 තමයි ඒගොල්ලෝ දෙනවා ඒ ලින්ක් එක. අපේ මේ කසුන් මහත්තයා එනවා නේද? කසුන් මහත්තයා කියන්න ඕන බලන්න මම කියන්න. ඔව්. ආවොත් මොකද අපේ කීප දෙනෙක් ඒ කියන්නේ කොච්චර වෙලා තමයි දෙනවා කිව්න්නේ දෙන්නේ මහත්තයා? මම හිතන්නේ ඒගොල්ලෝ පැය 3ක් වගේ තමයි මොකද ළමයිනුයි කට්ටියත් එක්ක හින්දා ටීචර්ස් ලයි එහෙනම් මම මේ අරව කරන් කතා කරන්නේ නැහැ. අර වැඩක් නැහැ. එතකොට ග්‍රේට් රීසෙට් එක ගැන කතා කරන එක අඩු කළා. අපි සංකූල වார்த்தාටකින් පටන් ගමු නේද? අන්න රයිට්. ඒක තමයි වඩා හොඳ. ඔබතුමා පටන් ගන්න මම මැදින් පයින්න. ඔව් එහෙම හොඳයි. කවුරු මාත් කියන්නේ මොකද? එතකොට අර පළක් කාරණා අර ඒස් ටු රිසෙප්ට් එක ගැනයි යම් යම් කාරණා එතුමත් ආවොත් අර පොඩි මාධ්‍ය සම්බන්ධයෙන් කැලලත් මට ඔක්කොම මට එතකොට ඒ කැලලත් වැඩනවා. අන්නේ මොකක්ද එක අටක් ගල ඒ ළමයින්ට වදිනවා. අපි අර අපි කීප දෙනා කතා කරන්නේ කොහොමද මේක? මේ පිළගැස්ම. ඒක මේ තීර ගන්න මේ ඔබතුමා ඒක ප්‍රශ්නයක් නෑ. අපි කට්ටි නේද? ඒක ඒක ඕනේ මං කියද නෑ නෑ දැන් ෆ්ලෝ එක අපි හදාගන්න කොහොමද මායෝ ඇයි? ඔව් ෆ්ලෝ එක ඉතින් මම පටන් ගන්න අපි ප්‍රදීප් මහත්තයානේ. ඒක නේ. ඔව්. ප්‍රදීප් මහත්තයා ෆ්ලෝ එකේ මුලින්ම ඇවිල්ලා ඉදිරිපත් කිරීම කළා අපි හඳුන්වා දීලා ඒක කරනවා. අනුෂ්මත් වඩා තුනට වගේ පොඩ්ඩක් අපිට කතා කරගන්න පුළුවන්ද තුනට වගේ හවස්ද? ආ ගමන් පුළුවන්. හරි එහෙනම් චූට් ලින්ක් එකක් දාන්න එහෙනම්. ආ තුනට දෙන්න. හරි තුනට පුළුවන්. ඔව් තුනට. දැන්ට විද්‍යාපදිනිය මාස් දාන්න දෙන්නේ නැහැ කියලා තමයි ආරංචිය තියෙන්නේ. ගොඩක් හොඳයි. ඔව් පරිමුස්සා කරනවා ළමයිගේ
රජයේ විදුරපතිනේ කොච්චර ලොකු දෙයක්ද ඒක? ඔව් ඔව් අනිවාර්යෙන්ම. ඒක මේ 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 හරි වටිනවා. මේ අපි හෙට එහෙම වුණොත් ඒක කතා කරගමු අනිවාර්යෙන්ම. හරි. ඔව් තව නැහැ ඒක තමයි. වෙන මොකුත් නැහැ අපිට. අපි එන කට්ටියකින් මේ 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 අපිට මේ මේ කවුද අපේ මේ කසුන් මහත්තයා හිටියොතින් හොඳයි. මොකද ඔව් ගොඩක් හොඳයි. මම